තරන් සරණ හැමදෙරාටම අදත් ඉරිදා දිනයේ උදෑසන අපගේ කල්යාණ මිත්‍රයන් වන කිත්‍රි සමුසිංහ ගුරු පියාණන්ගේ මූලිකත්වයෙන් පවත්වන්නට යෙදෙන භාවනා වැඩසටහනත් ධර්ම සාකච්ඡාවත් ආරම්භ කිරීමට මේ සූදානම් වන්නේ. අද අපේ භාවනා වැඩසටහනටත් ධර්ම සාකච්ඡාවටත් තේමා වෙලා තියෙන්නේ සක්මන් භාවනාව හය ආශ්‍රිත ධර්ම ගැටළු සාකච්ඡාව. ඉතින් වෙනද වගේම අප වෙනුවෙන් අප්‍රමාණ මේ සමාංශයක් දරමින් මේ කටයුත්තට දායක වන අපගේ කල්යාණ මිත්‍රයන් වන කිත්‍රි සමරසිංහ ගුරු පියාණන්ට අප්‍රමාණකින් එතුමාට මේ උතුම් පුණ්‍ය කර්මය නොපමාව චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ නිසම හේතු වේවායි කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම වැඩසටහන සංවිධානයේ අප්‍රමාණ වෙහසක් දරන චාන් පුෂ්පලාරච්චි, සදවිල තිලකරත්න, සුබුදු වෙල්ගම, තරදන දීශාන්, චමරිකා ඇතුළු සියලුම කල්යාණ මිත්‍රයන්ට අප්‍රමාණකින් ඒ හැම දෙනාටමත් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ නිසම මේ පින හේතු වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම වැඩසටහනට සහභාගී වන ඔබ අප හැම දෙනාටම මේ වැඩසටහන YouTube ඔස්සේ නරඹන හැම දෙනාටම අප්‍රමාණ පින්, දහම් ගැටළු වුණ හැම දෙනාටම බොහෝම පින්. ඒ හැම දෙනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය වහා වහා අවබෝධයේ පිණිසම මේ පින හේතු වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් කල් වේලා නොගෙන අද වැඩසටහන ආරම්භ කරන්නට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා අපගේ කල්යාණ මිත්‍ර පිත්‍රි සමරසිංහ ගුරු පියාණන්ට. තෙරුවන් සරණයි සර්. තෙරුවන් සරණයි පින්වත් සමීර මහත්මයා, වගේම තෙරුවන් සරණයි අපේ වැඩසටහනට හැමදාම සම්බන්ධ වෙන කල්‍යාණ මිත්‍ර පිරිස හැමෝටම. අපේ අර සම්පජන්න භාවනා කොටසේ ඉතුරු ප්‍රමාණයක් තිබුණා, ඒ භාවනා ටික තමයි අද භාවනා කරන්නත් ධර්ම සාකච්ඡාවට ගන්නත් අපි අදහස් කරන්නේ. ඒ අතරේ අනිල් මහත්මයා දැනුම් දෙන්න යෙදුනා සක්මන් භාවනාව අපි කලින් කරපු කොටසේ යම් ගැටලු සහගත තැන් තනියම කරනකොට ඒක සාකච්ඡා කරන්න කැමති කොටසක් තියෙනවා නම් නිකත් එක්ක මේ වෙලාවේ අතරමැද ඉදිරිපත් කරන්නත් අපි මේක යොදාගමු කියලා. ඉතින් එදා අවසාන කොටසේදී අපි අතරම සක්මන් කොටස අපි අවසාන කරා. ඊළඟට අපි හිතෙමු කෙරුවේ කොහොමද ශාරීරික සහ වාචසික ඒ අනික්‍රියාවන් කෙරෙහි සති සම්පජාන්නේ කොහොමද පවත්වාගන්නේ කියලා. ඒකෙදි අන්තිමට කරපු කොටස් දෙක නැවත කෙටියෙන් මතක් කරලා අපි ඉදිරියට යමු. අපි සාකච්ඡා කරා දැනටමත් මේ සතිමත්ව එක එක දිශාවන් වල දිශාවන් බැලීමේ ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය අපි ටිකෙන් ටික අල්ල ගන්න ඕන එක, ටිකෙන් ටික දියුණු කර ගන්න ඕන එක. ඒ සඳහා තමයි මේ භාවනාව. භාවනාව කියන්නේ වඩනවා කියන එකනේ. එතකොට සතිමත්ව දිශාවන් බැලීම හෙමින් හෙමින් හුරු කිරීම කරන භාවනාව අපි කලින් දවසේ සාකච්ඡා කළා. ඒකෙදි කෙටියෙන් මතක් කරොත් ආලෝකිත විලෝකිත කියන වචන දෙකෙන් එන්නේ ඉදිරිය බැලීම සහ අනුදිශා බැලීම කියලා. අනුදිශා කිව්වහම වම වම් පැත්ත, දකුණු පැත්ත, ඒ වගේම උඩ සහ යටත් අනුදිශා කියලායි ගන්නෙ. එතකොට අපිට හිස හරවන්න සිද්ධ වෙනවා ඒ පැත්තක් බලන්න. එතකොට ඒ හිස හැරවීම සතිමත්ව සති සම්පජන්නේ සහිතව කෙරෙන්න ඕනේ. ඒ වගේම බැලීම, ඒ කියන්නේ ඇහැ භාවිතා කරමින් කරන බැලීමත් සිහියෙන් නුවණින්. සති සම්පජන්නේ කියන්නේ සිහි නුවණ සහිතව සිද්ධ කරන්න ඕනේ. ඒ සඳහා කොටසේ අපි සාකච්ඡා කරපු එකේ සාරාංශය මෙහෙමයි. ඉදිරිය බැලීමේද අනුදිශා බැලීමේද සම්‍යක් ප්‍රඥාවෙන් සලකා දැනගනිමින් කරනවා කියලානේ සූත්‍රයේ තිබුණේ. සම්‍යක් ප්‍රඥාව කිව්වම අර චතු සම්පජන්නේ කියන හතර ආකාර නුවණ යෙදෙන්න ඕනේ. ඊළඟට ඒ බලන දෙයත් අපි දැන් ඉදිරිය අනුදිශා බැලීම තමන් ඒ කියන්නේ මේ ශරීරේ
ඉතරක් කෙරෙන වැඩක් නෙමෙයි වෙනත් බොහෝ ශරීර හරියටම මේ වෙලාවේ එහෙම එක එක දිශා බලමින් ඉන්නවා කියන දැනීම සහිත වෙන්න ඕනි. ඉතින් මුලින් අභ්‍යන්තරේ කියන්නේ මෙතන මේ ශරීරය දැන් කොයි පැත්ත හරි බලනවා නම් ඒක ගැන දැනුවත් වීම ඒක ප්‍රමාණවත් මදි. ඊළඟට අර අපරිමිත නිමිත්ත කියලා අපි කියන්නේ අසීමිත ශරීර ගොඩක් හරියටම මේ වෙලාවේ සමහර ඒවා ඉස්සරහා බලාගෙන සමහර ඒවා පැත්ත බලාගෙන සමහර ඒවා උඩ බලාගෙන බිම බලාගෙන එහෙම ප්‍රමාණ ධර්මතාවය ලෝකේ ක්‍රියාත්මකයි කියලා දැනගන්න එක බහිද්දා. ආධ්‍යාත්මික නිමිත්ත කියලා කියන්නේ සීමා සහිත නිමිත්ත. බාහිර නිමිත්ත කිව්වහම ඒක අප්‍රමාණයි. ඊළඟට ආධ්‍යාත්මික බාහිර වෙන් කිරීමක් ඉවත් කරලා අප්‍රමාණ ආලෝකිත විලෝකිත ක්‍රියාවන් කියලා අප්‍රමාණ දිශා බැලීමේ ක්‍රියාවන් මේ මොහොතේ සිදුවෙමින් තියෙන බව. ඊළඟට ඒ හැම ක්‍රියාවකටම ඒ අප්‍රමාණව සිද්ධ වෙන ඒ හැම ක්‍රියාවකම සමුදේ වීමක් තියෙනවා පටිච්ච සමුප්පන්නව. සමුදේ ධර්මතාවයේ තේරුම් ගත යුතුයි. ඒ හැම ක්‍රියාවකම වය ධර්මතාවයේ තේරුම් ගන්න ඕනේ. ඒවා වැය වෙලා විනාශ වෙලා අවසන් වෙනවා. ඊළඟට ඒ සමුදේ වැය කියන මුළු ක්‍රියාදාමය ලෝක ධර්මතාවයක් විදිහට අප්‍රමාණ ලෝක ධර්මතාවයක් විදිහට මේ වෙලාවේ සිදුවෙමින් තියෙනවා කියන එක. එතකොට ඒ අප්‍රමාණ මට්ටම තමයි අපි හැම වෙලෙම අන්තිමට ගන්න ඕනේ එක. දැන් මේ එතනත් තමන්ගේ ශරීර කියලා වෙන් නොකර අප්‍රමාණව නිමිත්ත ගන්නවා. මෙතන තමන්ගේ අනුන්ගේ කියලා වෙන් නොකර අප්‍රමාණ සමුදේ වය ධර්මතාවය අරගන්න ඕනේ. ඉතින් මේවා හැම එකම අර ලෝක ධර්මතාවයන් නැත්නම් ලෝකේ ලෝක නියාමයන් කියලා වගේ අදහසක් නිතරම හිතට ගන්න ඕනේ. පුද්ගලික බව අතහැරලා පොදුවේ සිද්ධ වෙන ක්‍රියාවලි ගොඩක් සිද්ධ වෙන්නේ කියලා පුද්ගලිකත්වයේ අතාරින්න ඕනේ. ඔය ටික අපි එදා සාකච්ඡා කරා. ඊළඟට සමුදේවය ධර්මතාවය කිව්වහම අපි දන්නවනේ ලක්ෂණ පහක් සමුදේට අයිති, ලක්ෂණ පහක් වයයට අයිති. සමුදේවය කිව්වහම මේ ලක්ෂණ 10ම අයිති. මේ ලක්ෂණ පහෙන් නිබ්බත්ති කියන ලක්ෂණය විතරයි මුලින් භාවනාව ආරම්භ කරන අයට ගැලපෙන්නේ. නිබ්බත්ති ලක්ෂණය කියන්නේ හට ගන්නවා. විපරිණාම ලක්ෂණය කියන්නේ අහෝසි වෙලා යනවා. මේ දෙක විතරක් තමයි මුලින් භාවනාව ආරම්භ කරන කෙනෙක් වුණ වෙන්නේ. නමුත් උත්සාහයෙන් ඊළඟට ඒකට එකතු කරන්න ඕනේ අනිකුත් සමුදය ධර්ම. ඒ මොකද මොනවද? අවිද්‍යා, තෘෂ්ණා, කර්ම, ඒ කියන්නේ සංචේතන සහ ආහාර කියන ඒ ධර්මතා ටිකත් ඒ ප්‍රත්‍ය ටිකත් හැමින් පේන්න සලස්සන්න ඕනේ වුණු වෙනකොට. එතකොට ඒ ලක්ෂණ පහම පේන මට්ටමට දකින මට්ටමට හිත හදාගන්න පුළුවන්. අපි කතා කරන්නේ ආසන්නම ප්‍රත්‍ය වෙන්නේ ආහාරය. ආහාරය නැත්නම් එක එක පැත්තට හිස හරවන්න බෑ, බලන්නත් බැරුව යනවා. ආහාර ප්‍රත්‍ය, ආසන්න ප්‍රත්‍ය. ආහාරය නිකං ගැනෙනව නෙමෙයි, ආහාරය ගැනෙන්නේ සංචේතනාවක ප්‍රතිඵලය විදිහට. ඉඳ හැම වෙලේම ආහාරයට යටින් චේතනාවක් තියෙනවා. ඒ චේතනාව යම් කර්මයකට යෙදිලා නම් ඉන්නේ ඒවා සංචේතන. එතකොට ඒ සංචේතන මට්ටම පේන්න හදා ගන්න ඕනේ ටික කල් යනකොට. මුලින් අර ආහාර මට්ටම විතරක් කායික ක්‍රියාකාරකම විතරක් පෙවුනට පස්සේ මේක හිතෙන් කරන තල්ලුවක්. මේ හිතෙන් තමයි මේ ඔක්කොම කරන්නේ. කයට කිසිම ඕනෙකමක් නැහැ දිශා බලන්න කියලා තේරෙනවා. ඊට පස්සේ තව කාලයක් යනකොට සංචේතනවලට යටින් සංචේතන හැම වෙලේම යම් මූලධර්ම ටිකක් මත තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ නොදැනුවත්කම මතයි ක්‍රියාත්මක වෙන්නේ. මොනවයි නොදැනුවත්කමද? චතුරාර්ය සත්‍යයේ නොදැනුවත්කම අනුවයි සංචේතන සිද්ධ වෙන්නේ කියලා තේරෙනවා.
චතුරාර්ය සත්‍ය නොදැනුවත්කම හින්දාම තෘෂ්ණාවත් සහිතවයි මේක වෙන්නේ කියලා තේරෙනවා. ඉතින් මේ මට්ටම කෙලෙස් මට්ටම. ওই විදිහට සමුදය ධර්ම හතරයි සමුදය ධර්ම හතරම යෙදිලා යමක් හටගන්න ගතිය ඒකට කියන්නේ නිබ්බති ලක්ෂණේ ඒකත් එක්ක පහයි. ඒ පහම පේන්න ඕනේ කල්යන කොට. මේක බෙදා ගන්නවා නම් අපිට සමුදේ වීම කෙලෙස් මට්ටම කියලා මේ පල්ලෙහා මේ කොටස විද්‍යා තෘෂ්ණා තනියම ඉන්නේ නැහැ නික්ක අසෝබන චෛතසික නැත්නම් සෝබන චෛතසික එක්ක මිශ්‍ර වෙලා තියෙනවා. ඊළඟට සංචේතන මට්ටම කියන්නේ හැමලේම කර්ම මට්ටම. මොනවා හරි කර්මයක පාට් එකක් විදිහට නැත්නම් කොටසක් විදිහට තමයි මේ සංචේතනාව එක එක පොඩි සංචේතනා පහළ වෙන්නේ. එතකොට කෙලෙස් මට්ටමක් තියෙනවා හැම වෙලේම මේ ප්‍රත්‍යවල කෙලෙස් ප්‍රත්‍ය වෙලා තියෙනවා කර්ම ප්‍රත්‍ය වෙලා තියෙනවා ඊළඟට ආහාර ප්‍රත්‍ය වෙලා තියෙනවා කියලා ඕනනම් කොටස් තුනකින් දකින්නත් පුළුවන් කැමතිනම්. එහෙම නැත්නම් ත්‍රිපිටකයේ සඳහන් වෙන්නේ නම් මේ හතරම අවිද්‍යා තෘෂ්ණා දෙක වෙන් කරලා දකින්න ඕනේ කියන එක සඳහන් වෙනවා. ඒ මට්ටමට උපේන්නේ නැත්නම් කෙලස් කියලා ඒ අවිද්‍යා තෘෂ්ණා සහ ඒ දෙක පිරිවරාගෙන ඉන්න අනිකුත් අකුසල හෝ සෝබන චෛතසික ටික දකින්න. එතකොට යම් දිශාවක් බලන්නේ මෙන්න මේ ප්‍රත්‍යය දිලයි. ඉදිරිය බලන්න හරි වම් පැත්ත හෝ දකුණු පැත්ත හෝ උඩ බැලීමක් හෝ පහළ බැලීමක් සිද්ධ වෙනවා නම් අනිවාර්යයෙන්ම මේ ප්‍රත්‍ය ටික යෙදිලාමයි කියලා ස්ථිරව දැනෙන කාලයක් එන්න ඕනේ භාවනාව දියුණු කරගෙන යනකොට. එතකොට එදා අපි කතා කරා මේ ආහාර කියන මට්ටම මෙහෙම සරලව කිව්වට මෙතන කබලින්ක ආහාර මට්ටම තමයි මුලින් ගන්නෙ. පස්ස ආහාරයකුත් තියෙනවා කබලින්ක ආහාරයකුත් තියෙනවා. එතකොට ඒ ආහාරවල ආහාර ඇත්තටම කන්ට්‍රිබියුට් කරන්නේ අර අපි එදා කතා කරා මතක ඇති වායෝ ධාතුවක් ගැන නේද? අතපය ක්‍රියා කරවන්න දැන් බෙල්ල මෙහෙම හරවන්න ඕනේ කරනවා වායෝ ධාතුව. චිත්ත කිරිය වායෝ ධාතුව කියලා කියන්නේ ඒකත් ආහාරයෙන් හැදෙන්නේ. ඊට අමතරව සියුම් රූපයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. يعني මනසෙන් ඒ සියුම් රූපය තමයි හසුරවන්නේ මේ බෙල්ල හරවන්න හරි ඇහි පිය ගහන්න ඒ ටිකට. ඒ කොටසට අපි කිව්වා සියුම් රූපයක් කියලා නේද? මොකක්ද ඒ සියුම් රූපේ නම මතකද? ආහාරේ රළු මට්ටමයි සියුම් මට්ටමයි කියලා දෙකක් මම සඳහන් කරේ රළු මට්ටම. සියුම් රූපේ මතක නම් කාට හරි? විඤ්ඤාති. විඤ්ඤාති රූපය අන්හරි. කාය විඤ්ඤාති රූපය. එතකොට ඒ රළු සහ සියුම් රූප දෙකම ආහාරයේ තමයි මේ දෙක පවත්වාගෙන යන්නේ. රූප මට්ටම් දෙකක් කියන්නේ. එතකොට ඒක සරලව තමයි මේ ආහාර කියලා අපි කියන්නේ. නමුත් එදා අපි සාකච්ඡා කරා සාරාංශ කරොත් අවිද්‍යා තෘෂ්ණා කියන කෙලෙස් මට්ටම මත කාය සංචේතනාව සහිත චිත්තේ ක්‍රියාත්මක වෙනවා. ඒ චිත්තෙන් චිත්ත කිරිය වායෝ ධාතුව කියන රළු රූපයත් කාය විඤ්ඤාති රූප කියන සියුම් රූපය ක්‍රියාත්මක කරවලා තමයි දිශාවක් බලන්නේ. මේ දෙකට අපි කිව්වා ආහාර මට්ටම කියලා. එතකොට කෙලෙස් කර්ම ආහාර කියන තුන තමයි ප්‍රධාන ඒ සමුදේ වීමට හේතු වෙන්නේ. වැය වෙන්න හේතු වෙන්නේ ඒ වයම අභාවය. ඒ සමුදේ ආහාර අභාවයෙන් සංචේතනාවේ අභාවයෙන් නැත්නම් විද්‍යා තෘෂ්ණා අභාවයෙන් ඒ වය ධර්මතාවය සිද්ධ වෙනවා. එතකොට මේ දෙකේ එකතුව සමුදේ වැය කියන ධර්මතාවය අප්‍රමාණව ලෝකෙ සිද්ධ වෙනවා. ඒක ලෝක න්‍යායයක්. ඒ න්‍යාය අපේ මනසට වැහිලා තියෙන්නේ. අපි ඒක නිරාවරණය කරගන්න ඕනේ. ආවරණ ඉවත් කරලා ඒ කියන්නේ මෝහ කඩතුරාව හිතෙන් අහක් කරලා ඒ ධර්මතාවයේ නිතරම හැම දිසා බැලීමකම මෙහෙම නේද වෙන්නේ කියන අවබෝධයට එනකම් භාවනාව වඩන්න තියෙනවා. මේ ටික තමයි සාරාංශය දා කියපු ටික. ඒක සතිමත්ම දිසා බැලීමේ භාවනාව පුරුදු කරන කෙනා
අර මුලින්ම තෝරගන්න ඕනේ ඇයි මම මෙහෙම කරන්නේ මූල අරමුණු ටික ලෑස්ති කරගන්න ඕනේ ඒ තමයි චතුරාර්ය සත්‍ය අවබෝධය ලබන්න ඊළඟට බෝධිපාක්ෂික ධර්ම වඩන්න කියන ප්‍රධාන අරමුණ තියෙන්න ඕනේ මතකනේ ඒකට දීපු නම අපි කිව්වා සාර්ථක සම්පජන්‍ය සම්පජන්‍ය හතරෙන් එකක් ඇයි මම මෙහෙම සතිමත් දිශා බලන්නේ නිකනුත් දිශා බලන්න පුළුවන්නේ කොහොම ලේසියෙන් නිකම්ම දිශා බලන්න පුළුවන්කම තියදී ඇයි මේ සතිමත් දිශා බලන්න මහන්සි වෙන්නේ කියන එකට මුලින් අර්ථයක් සපය ගන්න ඕනේ ඒ අර්ථය සපය ගත්තේ නැත්නම් ඒ භාවනාව දියුණු වෙන්නේ නැහැ කෙරෙන්නේ නැහැ එතනින් යාට මග ඇරෙනවා දෙවෙනි එක ඒ දිශා බලන්න යම් බාධාවල් තියෙනවා නම් ඒ දිශා බලනකොට සතිය ගිලිහෙන ගතියක් තියෙනවා නම් උදාහරණ විදිහට ජනාකීර්ණ තැනකනම් මේව කරන්න යන්නේ මුලින්ම ඒවා බාධා විදිහට තියෙන මුලින් පුහුණු වෙන්න ඕනේ තනියම ඒ බාධාවල් ඒවට කියනවා පලිබෝධ කියලා ඒවා අඩු තැනකින් පටන් ගන්න ඕනේ ඉතින් සතිමත් දිශාවන් බලන්නේ යම් කිසි බාධා පලිබෝධ යදිලා තියෙනවා නම් ඒ වෙලාවේ ඒව නැති කරගන්නේ කොහොමද ඒව අවොයිඩ් කරගන්නේ මග අරින්නේ කියලා මුලින් ඒ පරිසරය සකස් කරගන්න ඕනේ ඊළඟට කමඨහන ගන්න ඕනේ කමඨහන ගන්න එක පවත් ගන්න එක ගෝචර සම්පජන්නේ ඒකට කියනවා කමඨහන කායික වෙන්න පුළුවන් වේදනා වෙන්න පුළුවන් චිත්තය වෙන්න පුළුවන් ධම්ම වෙන්න පුළුවන් ඒ අනුව කමඨහන මුලින් තෝරගන්න ඕනේ ඊළඟට ඒ කමඨහන කොයි විදිහටද මෙනෙහි කරන්න ඕනේ. ඒකට කියනවා අසම්මෝහ සම්පජන්නේ. අපි එදා කතා කරා ත්‍රිලක්ෂණ වශයෙන් මෙනෙහි කිරීම. ඊළඟට මූල ආගන්තුක තාවකාලික වශයෙන් මෙනෙහි කිරීම. ඊළඟට ස්කන්ධ ආයතන ධාතු ඒ තෝරගත් ක්‍රමයකට මෙනෙහි කිරීම. දැන් උදාහරණයක් විදිහට අපි කය තෝරගත්තොත් කායික කොටස අපිට ගන්න පුළුවන් ස්කන්ධ වශයෙන් රූපස්කන්ධේ. ආයතනයක් විදිහට නම් කාය ආයතනේ ධාතු විදිහට නම් පඨවි ආපෝ තේජෝ වායෝ අන්න ඒ විදිහට තෝරගන්නවා කවර ක්‍රමයකටද මෙනෙහි කරන්න කියලා ඊළඟට වඩන්න ඕනේ සංඥාව තෝරගන්නවා නිබ්බිදාවද විරාගයද නිරෝගයද පටිනිසග්ගයද ඒ කවර අනුපිළිවෙලට යන්න ඕනේද කියලා ඔය කොටස් ටික අසම්මෝහ සම්පජානයට වැටෙනවා ඒ අනුපිළිවෙලට ඒක තෝරගෙන කරන එක එදා අපි සාකච්ඡා කරා අද අපි ඒක කරමු එදා කරන්න වෙලා තිබුණ නැහැනේ නේද ඉතින් මම මේ රූපසටහන් ඇසුරෙන් ඉදිරිපත් කරේ සාරාංශය ඒකෙත් මේ කොටස තාම පැහැදිලි මදි ඇති කියලා හිතනවා එදා කෙටියෙන් කිව්වා එන්න මූල පරිඥා කියලා කියන්නේ මනස ටිකක් සියුම් කරගත්ත සමාධිය හොඳයට ඒ කෘත්‍යය දැන් අපි තම බෙල්ල හරවනවා නැත්නම් ඇහෙන් යමක් බලනවා කියන ඒ කෘත්‍යය කෙරෙද්දි ඒ කෘත්‍යයේ මූලිකම චෛතසික මට්ටම ග්‍රහණය කරගන්න පුළුවන් ඒගොල්ලන්ට. ඉතින් ඒක පුළුවන් අය මූල පරිඥා මට්ටමින් ග්‍රහණය කරගන්න. ඊළඟට ආගන්තුක වචනෙන් කියවෙන්නේ මේ දැන් ඇහැ නම් උදාහරණයක් විදිහට දිශා බලනකොට ඇහැට ඇහැ කියන ආයතනෙන් ඇහැට එන්නේ ආගන්තුක නිමිත්තක් හැම වෙලේම ආගන්තුකේ. ඒකට ආගන්තුකයෝ අපි මුලින් අඳුන ගන්න ඕනේ. කිසි දෙයක් අඳුනන්නේ නැති ආගන්තුකයෙකු අපි නිතරම ගෙට අරගෙන සත්කාර කරන්නේ නැහෙනේ. හොරෙක්ද දන්නෙත් නැහෙනේ. ඒ නිසා ආගන්තුක වශයෙන් සලකලා විමසන්න ඕනේ කියන. තුන්වෙනි එක මේ හැම එකක්ම తాවකාලික වශයෙන් විමසන්න ඕනේ. මේ එන හැම ඇහැට එන එහෙනම් අපි ගත්තේ ඇහැට එන හැම වර්ණ සටහනක්ම తాවකාලිකයි. ඒක එතනින්ම විනාශ වෙනවා කියලා. ඔන්න ඔය ක්‍රම තුන තමයි තියෙන්නේ. විමසන්නේ ඒ ක්‍රම තුන හරහා ත්‍රිලක්ෂණ වඩා ගන්න පුළුවන්. එතකොට මූල පරිඥා කියන වචනේ ටිකක් පැහැදිලි වෙන්නේ අභිධර්මය දන්න අභිධර්මය ඉගෙන ගත්ත කෙනෙකුට. මොකද එතන අටුවාවෙම සඳහන් වෙන්නේ මූල පරිඥානුව බලනකොට චිත්ත වීදි මට්ටමේ දැනීමක් එයාට තියෙන්න ඕනේ. චිත්ත වීදියක් කියන්නේ මොකද්ද? චිත්ත වීදියේ කොහොමද චිත්තයන් එකක් පස්සේ එකක් ධාමයක් වගේ රටගනිමින් ක්‍රියාත්මක වෙන්නේ කියන අවබෝධය තියෙන කෙනාට මූල පරිඥා වශයෙන් විමසන්න පුළුවන් චිත්ත මට්ටමේම අනිත්‍ය ලක්ෂණ දුක්ඛ අනාත්ම ගන්න පුළුවන්.
චිත්ත වීදි අපි දවසක් කතා කරපු හින්දා අපි කෙටියෙන්ම සාරාංශ කරගමු. අපි දැන් චිත්ත වීදිය පටන් ගන්න. චිත්ත වීදිය උප්පත්තිය සිද්ධ වෙන්නේ භවංග හිතකින්. එතකොට මේ මට්ටමට සිහි කරන්න පුළුවන් කෙනාට ඒ තුලින් අනිත්‍ය දුක්ඛ අනාත්ම සංඥා මතු කරගන්න හැකියාව තියෙනවා. ඊළඟට අපි දන්නවා භවංගයේ සිඳිලා භවංගයේ නැති වෙලා ආවර්ජන කෘත්‍ය සිද්ධ කරමින් ක්‍රියා මනෝ ධාතුව ආරම්භ වෙනවා. ඊළඟට ක්‍රියා මනෝ ධාතුව නිරුද්ධ වෙනවා. චක්කු විඥානය දස්සන කෘත්‍ය සිද්ධ කරමින් හට ගන්නවා. දර්ශනය කියන කෘත්‍ය සිද්ධ කරමින් හට ගන්නවා චක්කු විඥානය. ඊළඟට චක්කු විඥානය හිත නිරුද්ධ වුණාම සම්පටිච්ඡන කෘත්‍ය සිද්ධ කරමින් විපාක මනෝ ධාතුව හට ගන්නවා. අර මෙතන ක්‍රියා මනෝ ධාතුව මෙතන විපාක මනෝ ධාතුව. ඊළඟට විපාක මනෝ ධාතුව නිරුද්ධ වෙනවා විපාක මනෝ විඥාන ධාතුව හට ගන්නවා. ඒ කෘත්‍යය කියන්නේ සම්තිර්ණ කෘත්‍යය. ඊළඟට විපාක මනෝ විඥාන ධාතුව නිරුද්ධ වෙනවා ක්‍රියා මනෝ විඥාන ධාතුව හට ගන්නවා. ඒක කරන්නේ උපත්පන කෘත්‍යය. ක්‍රියා මනෝ විඥාන ධාතුවෙන් මතක් කරලා දෙන ඒවා ඇසුරෙන් ජවන් සිත හතරක් හටගෙන හට ගන්නවා. තදාලම්මන හිත ඊට පස්සේ හට ගන්නවා. ඔන්න ඔහොම සංසිද්ධිය. චිත්ත වීදි ඉගෙන ගන්නකොට ඔයගොල්ලෝ ඉගෙන ගත්තා. ඉතින් ඒ විදිහට ඒ හැම එකක් නිරුද්ධ වීමෙන් තමයි අනික් කෘත්‍ය හටගන්නේ. ඒ කෘත්‍ය නිරුද්ධ වීමෙන් තමයි ඊළඟ එක හටගන්නේ කියලා එතන ඒ මට්ටමෙන්ම සමුදය වේ ක්‍රියාකාරීත්වය සිහි කරලා අනිත්‍ය දුක්ඛ අනාත්ම සංඥා මතු කරගන්න හැකියාව තියෙනවා. ඒ මට්ටමට කැමති අයට. ඉතින් ඒ අභිධර්ම මට්ටමට තරං හිත සියොම් කරලා සමාධිය වැඩි කරලා නැත්නම් අර සූත්‍ර මට්ටමේ විස්තර කරන විදිහට අර චක්කුංච පටිච්ච රූපේච චක්කු විඥානං කියලා වගේ මට්ටමකින් අරගෙන ආගන්තුක භාවයේ සිහි කරන්න පුළුවන්. තාවකාලික භාවයේ සිහි කරන්න පුළුවන්. එහෙම කරලා අනිත්‍ය දුක්ඛ අනාත්ම මතු කරගන්න පුළුවන්. මම මේ ස්ලයිඩ් එකෙන් විස්තර කරේ මේ ද අපි කතා කරපු මෙන්න මේ වචනය මේ මූල පරිඥා කියන ඒ කියන්නේ මූල මූලික ධර්ම අපි කියන ඒවා චෛත්‍ය චෛතසික ධර්ම මට්ටමින් මේක අඳුන ගැනීම හැකියාව. හොඳයි ඔය තමයි සාරාංශය. දැන් අපි භාවනාව කරන්නයි හදන්නේ. කරන්න කලින් ඒකෙදී ඊළඟ භාවනාවට යමු ඊට පස්සේ. මේකෙදී තව සාකච්ඡා කළ යුතු දෙයක් තියෙනවද? ඔබලන්ට අවස්ථාව තියෙනවා මොන හරි අදහස්? නිර්වන් සර්ණයි සර්. නිර්වන් සර්ණයි සර්, මේ දිසා බැලීමේදී චතුරාර්ය සත්‍ය අවබෝධය වැඩි පොඩ්ඩක් එක්ස්ප්ලේන් කරගන්න පුළුවන් දන්නේ. අපේ අරමුණ නේද ප්‍රධාන? මේකනේ අපි මුදුන්පත් කරගන්න බලාපොරොත්තු වෙන අරමුණ. කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය ලැබපු හිතකින් දිසා බලනකොට කර්මයක් රැස් වෙන්නේ නැහැ. අපිට අවශ්‍යයි මේ කෘත්‍ය කරන්න කර්මයක් රැස් නොවි. ඒ කියන්නේ අපි දැනගන්න අපේ අවබෝධයේ යෙදිලා තියෙනෝනේ දිශා බලලා යම් කිසි පැත්තක් මෙහෙම බලනකොට ඒක එතන දුකක් තියෙන්නේ කියන එක. ඉතින් ඒක හරීම දුරවබෝධයිනේ. එකපාර හිතන්න බෑනේ. දැන් සමහරලාට ප්‍රිය දර්ශනයක් දිහා අපි මේ බලන්නේ කොහොමද මේක දුකක් වෙන්නේ කියලා තේරෙන්නේ. ඉතින් හරියටම ඒක දුකක්ම බව ස්ථිරව දැනගැනීමේ කාලයක් එනවා. ඒක තමයි පළවෙනි ටාගට් එක. පළවෙනි අරමුණ. දෙවෙනි එක එතන සමුදේවය බලන්න එකද? නෑ, සමුදේවය බලන්නේ අර අවබෝධය ලබා ගැනීම සඳහා. ඒ අවබෝධය ආවෙන් පස්සේ ආයේ ඒක සමුදේවය බලන්න දෙයක් නෑ. අවබෝධයත් එක්කම ඒ කෘත්‍යය කෙරෙන්නේ. රහතන් වහන්සේලා එහෙමනේ. අපි අර කියන්නේ වචන දෙකක් කලින් දවසක කියන්නේ ඇති මෙන්න මේ වචන දෙක. අපි කියන එකකට ප්‍රඥාව කියලා කියනවා. අනික් වචනේ ඥාන කියලා කියනවා. ඥානය කියලා. මේ දෙකෙන් උසස් එක මොකද්ද? ඥානය තමයි උසස්.
ප්‍රඥාව යෙදිලා තියෙන්නේ ඥානය උපද්දවීම පිණිස. ඥානය උපද්දවීම පිණිස තමයි ප්‍රඥාව. ප්‍රඥා මට්ටමේදී තමයි මේ ත්‍රිලක්ෂණ මේ ස්කන්ධ ආයතන ධාතු ඔය විදිහට මෙනෙහි කිරීම යෙදෙන්නේ. ඥානය උපද්දගත්තන් පස්සේ මේ මෙනෙහි කිරීම වලට මහන්සි වෙන්න ඕනේ නැහැ. ඉතින් ඒකට උදාහරණයක්වත් මම එදා කියන්නේ නැති කලින් වැඩසටහනක දැන් මට මතක නැහැ උදාහරණේ කොහෙන්ද මම ගත්තේ කියලා මම හිතන්නේ අටුවාවෙන්. ඒක තිබුණා මෙන්න මෙහෙම දෙයක් ඒක ගොඩක් වටින උපමාවක්. ඒකේ කියන්නේ කෙනෙක් ඉන්නවා යාව අඳුරු කාමරයකට දාලා තියෙනවා. වටේම කළුවරයි කිසි දෙයක් පේන්නේ නැහැ. කාමරය ඇතුලේ ඉන්නේ. හරියට අපි වගේ. දැන් අපි මේ ලෝකේ ගත කරමින් ඉන්නේ අඳුරේ ඉන්නේ අවිද්‍යා අන්ධකාරය කියලානේ කියන්නේ. අවිද්‍යා අන්ධකාරය සහිතව තමයි අපි මේ ජීවිතේ ගත කරමින් ඉන්නේ. එතකොට එයා අපි හිතමු එයාට තිබුණා යම් ආලෝකයේ උපදින් එක ගිනි කූරක් වගේ මොකක් හරි තිබුණා කියලා හිතන්න. ඉතින් එයා ඒ ගිනි කූර ගහලා පොඩි වෙලාවකට අර ගිනි දැල්ල පත්තු කරපුවාම එයාට කාමරේ පේනවා. දැන් පොඩි වෙලාවකට කාමරේ පේනවා. පේනකොට එයාට පේනවා කාමරේ බිම තැනින් තැන සර්පයෝ ඉන්නවා. ඔන්න ලොකු අනතුරුදායක තැනක් කියලා එයා ඒ වෙලකොට තමයි දැනගන්නේ. එතකන් එයා අඳුරු බව විතරයි. නමුත් අර අනතුර එයාට පේනවා. හැබැයි මොහොතකින් ගිනි දැල්ල නිවෙනවා. දැන් ගිනි දැල්ල නිවුණෙන් පස්සේ මොනවා වෙනව ඇද්ද? අනේ එයාට ඥානය දැන් හම්බෙලා තියෙනවා. අර ප්‍රඥාව උපමා කරන්නේ අර ගිනි දැල්ලට. ගිනි දැල්ල පත්තු කරා. පත්තු කරපුවාම යමක් පේනුණා. ඒ පෙනිච්ච දේ දැන් එයාගේ අවබෝධයේ තියෙනවා. ඒ පෙනිච්ච දැන් සර්පය ඉන්න තැනක ඉන්නේ පරිස්සමෙන් ඉන්න ඕනේ කියන ඥානය එතනින් එයාට තියෙනවා. යා ගිනි දැල්ල නිවිලා ගියා. දැන් ගිනි දැල්ල නෑ කඩුවරේ ඉන්නේ. නමුත් ඥානය සහිතයි. ඥානය උපද්දුවෙන් පස්සේ ප්‍රඥා කෘත්‍යය ඉවරයි. ඥානය සහිතව තමයි එයා එතනින් එතන ඉන්නේ. අන්න එහෙම උපමාවක් දීලා තියෙනවා. අපි මේ ඉන්නෙත් මේ චතුරාර්ය සත්‍ය අවබෝධය කියන ඒ ඥානය නැතුව. එතකොට ඒ ඥානය උපද්දන්න ගිනි දැල්ල වගේ තමයි ප්‍රඥාව. ඒක අපි මහන්සිලා උපද්ද ගන්නවා. ප්‍රඥාවෙන් අර ඥානය ලැබුවෙන් පස්සේ අර වගේ ආයාසයක් නැහැ. අර ආය නැවත ප්‍රඥාව කියන එක ස්වභාවිකවම තියෙනවා. ඉතින් ආපහු වෙනම දල්වන්න මහන්සි වෙන්න දෙයක් නැහැ. ඒකයි වෙනස ඒ දෙක. මම කියන්නේ හැබැයි අපිට චතුරාර්ය සත්‍ය අවබෝධ කියන ඥාණය තවම නැහැ. නමුත් ඉඳලා හිටලා එහෙම එකක් තියෙන බව අර ප්‍රඥාවෙන් යම් පොඩි වෙලාවකට සමහර වෙලාවට දැනෙන්න පුළුවන්. ඉතින් අන්නේ ඥාණය සහිතව මේ දිශා බැලීම සහ සියලු කෘත්‍යයන් කරන එක තමයි රහතන් වහන්සේලා කරන්නේ. ඒක තමයි අපේ ටාගට් එක. ඒක තමයි අපි සාර්ථක වෙනවා නම් මේ ජීවිතේ. ඒක නෙමෙයි සාර්ථක සම්පජන්‍ය කියන්නේ. මේ ජීවිතේ අපි යම් සාර්ථකත්වයක් ලැබනවා නම් අන්නේ ඥානෙ උපද්දවීම තමයි අපේ සාර්ථකත්වය. ඒක එකපාර වෙන්නේ නැති නිසා බෝධිපාක්ෂික ධර්ම හරහා ඒ ඥානෙට යන්න ඕනේ. ඒ නිසා බෝධිපාක්ෂික ධර්ම වැඩිම ඒ සාර්ථක වීමේ උපායයකට සාර්ථක වීමේ උපාය කොටස්. මොනව තමයි අපේ අරමුණ වෙන්නේ? කියන්නේ මෙතෙක් කල් අපි දිශා බලලා තියෙන්නේ කර්ම රැස් වෙන විදිහට. අපිට ඕනේ කර්ම රැස් නොවන විදිහට ඒ දිශාවේ මොනවද තියෙන්නේ එක දකින්න. ඔව් සර්. හැදලි දෙක. මම ඇත්තටම මේ ඉසහරවනකොට ඒක දුකක් කියලා කොහොමද හිතන්නේ? ඒක තමයි ඥානේ නැති නිසා නේද? ඒක දුකක් ඇත්තටම. ඒක දැන් කල්පනා කරලා ගන්න බෑ. ඒක බෝධිපාක්ෂික ධර්ම වැඩලමයි ගන්න ඕනේ දුකක් කියන දැනීම. එතකොට තමයි දුකෙන් මිදෙන්නේ. කල්පනා කරලා දුක අවබෝධ කරගන්න බෑ. එහෙම ඒකටනේ ප්‍රතිපදාව තියෙන. ප්‍රතිපදාව හරහා ගියාය ඒ චතුරාර්ය සත්‍ය අවබෝධයේ ඥානය ලැබලා දුකෙන් මිදෙනවා. ප්‍රතිපදාව හරහා යන්නේ නැතුව අපි දැන් දුක මේක දුකක්ද කියලා කල්පනා කරුවට එහෙම කල්පනා වෙන්නේ නැහැ අපිට. එහෙම මොකද කල්පනා කිරීමේ දුකත් එතකොට තවමතර ඇති වෙලා නේද?
දැන් එහෙම එහෙම එකපාර කල්පනා කරලා අවබෝධ වෙන එකක් නම් ප්‍රතිපදාවක් අපිට අවශ්‍ය නැති වෙනවා. මේ ප්‍රතිපදාව කියන්නේ බෝධිපාක්ෂික ධර්ම වඩන්න ඕනේ. ඒ සඳහා සමාධිය හදා ගන්න ඕනේ, සීලය හදා ගන්න ඕනේ. අන්න එහෙම ප්‍රතිපදාවක් තියෙනවා. මේ ප්‍රතිපදාව තුලින් ගියොත් විතර හිස හැරවීම, උඩ බැලීම, බිම බැලීම, සක්මන් කිරීම ඒවා ඒ දුක පේන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒවායින් මිදෙන හැකියාව වෙනවා යාට. ඔව්, බොම්බින්ග්. හා. දැන් අපි මේ භාවනාව තනියම ටිකක් වෙලා කරමු. ඊට අමතරව අනික් කල්යාණ මිත්‍රින්ගේ මොන හරි සාකච්ඡා කළ යුතු කරුණු තියෙනවද මේකේ? නැහැ වගේ නේද? හොඳයි. එහෙනම් අපි මේ භාවනාව කරන්න ඕනේ. කොතෙක් දුරට කරන්න ඕනේද කියනවනම් යම් එදිනෙදා ජීවිතේ යම් දිශාවක් බලද්දී ඕනෑම දිශාවකට හැරෙද්දී ඒක සති සම්පජාන්නේ සහිතව කෙරෙන මට්ටම සාර්ථක වෙනකම් ඒක කරන්න ඕනේ. එතකොට ඒක දැන් අපි අසාර්ථකව පුරුදු කරලා තියෙන නිසා එකන අපි දිසා බලන්න නිකන් පොඩි කාලේ ඉඳලා හුරු වෙලා තියෙනවා වැරදි ක්‍රමයකට. ඉතින් ඒ වැරදි ක්‍රමය අපි දන්න මොන හරි වැරදි දෙයක් පුරුදු වුණාම ඒක අතහැරගන්න ටිකක් අමාරුයි. හරි ක්‍රමය ටිකෙන් ටික හිමින් හිමින් තනියම පුරුදු කරන්න ඕනේ. ඒක තමයි මේ භාවනාව කියලා කියන්නේ. එහෙනම් ඒක කරන විදිහ ඊළඟට නේද? කොහොමද මේක කරන්නේ කියන්නේ? ඒක කරනකොට මුලින් අපි ඉඳගෙන හිටියට කමක් නැහැ. ඉඳගෙන ඉන්න ගමන්ම මුලින් ඉදිරියේනේ දැන් අපි කොහොමද බලාගෙන ඉන්නේ. එතකොට මුලින් සිහි කරන්නේ මේ ඉදිරිය බැලීමක් සිද්ධ වෙනවා මේ වෙලාවේ. ඉදිරිය දිශාව බැලීමක් මේ වෙලාවේ සිද්ධ වෙනවා කියලා මුලින් මෙනෙහි කරන්න. ඊළඟට දැන් මේ වෙලාවේ අර සප්පාය එහෙම හොඳයි නේද? මේ වෙලාවේ ඔයගලන්ට බාධා කරන කෙනෙක් නැහැ. මේකට සූදානම් වෙලා ඉන්නේ. ඒ හින්දා බාධා පරිබෝධ මේ වෙලාවේ අඩුයි. ඊළඟට කමඨාන විදියට අපිට මේන් කය ගන්න පුළුවන්. කය දැන් මෙහෙම ඉදිරිපස බැලීම සඳහා හරවලා තියෙනවා කියන එක. එතකොට ඉදිරිපස බැලීම කියන කෘත්‍යය දැන් ඇහෙන් දකින්න එපා. ඒ දකින කෘත්‍යය ඊළඟට සිහි කරන්න ඕනේ මේ ආකාරවල. ඇහැට එන අපිට ගන්න පුළුවන් මේ වර්ණ සංඥා ආගන්තුක ඒවා. ඒවතාවකාලිකයි. ඒ ඇහෙන් රූපයක් කැප්චර් කරගන්න එක, ඒ කියන්නේ අර ගන්න එකම හට ගැනීමක් සහිතයි, බිඳීමක් සහිතයි. එක්කෝ එහෙම හිතන්න පුළුවන්. ඊට අමතරව අපිට ඕන නම් හිතන්න පුළුවන් ඇහෙන් රූපයක් බැලීම කියන්නේ උපාදානස්කන්ධ පහක් අවදි වීම. අවදි වෙලා නැති වෙලා යාම. ඊට පස්සේ නැවත බලන්න ඕනේ. ආයේ උපාදානස්කන්ධ පහක් අවදි වෙනවා බිඳෙනවා. එක්කෝ ඒ විදිය තෝරගන්න. එහෙම නැත්නම් ආයතන විදියට ඇහැ ආයතනය හට ගන්නවා බිඳෙනවා. ධාතු විදියට ඒක මෙනෙහි කරන්න ටිකක් අමාරුයි. මොකද ඇහැට අර හැප්පීම අපිට රළු වශයෙන් දැනෙන්නේ නැති නිසා ස්කන්ධ ආයතන දෙකෙන් එකක් සුදුසුයි මෙනෙහි කරා. ඊළඟට කරන්න ඕනේ අපි ඉස්සරහා එහෙම දැනුවත් වෙලා ඊළඟට චේතනාව පහල කරගන්නවා. මම දැන් දකුණු පැත්ත බලන්න. දකුණු පැත්ත බලන්න ඕනේ කියන චේතනාව. දකුණු පැත්තේ මොනවද තියෙන්නේ කියලා මම බලන්න ඕනේ කියන චේතනාව එක්ක අපි හිස හරවනවා මේ පැත්තට. දැන් හිස හරවලා ඊළඟට දකුණු පැත්තට සිද්ධ වෙන දර්ශන කෘත්‍ය, ඒ කියන්නේ අන්න එතන තියෙන ඒවා දැන් ඇහැට වැටෙනවා, පේනවා කියන සිහිය ගන්නවා. ඊළඟට එතනිනුත් මේ කමඨාන අරගෙන වඩනවා මේ ආකාරය. ඊළඟට ආපහු ඉදිරිය බලන්න ඕනේ කියලා ආයේ ඉදිරියට එනවා. ආපහු ඒ දර්ශන. ඊළඟට වම බලන්න ඕනේ කියලා. ඊළඟට උඩ බලන්න ඕනේ, පහළ බලන්න ඕනේ. ඔය විදිහට අපි දිගට කරගෙන යමු ටිකක් වෙලා. එතකොට හෙමින් හෙමින් හිත ඒකට පුරුදු වෙනවා.
තිරසන්නේ මේ ක්‍රම තුනටම බලන්න ඕන සර්. නැහැ ක්‍රම තුනෙන් අපි එක එක්කෙනාට පුද්ගලිකයි එක. ආගන්තුකතාවකාලික දෙක නම් කොහොමද ඔයගොල්ලන්ට බලන්න පුළුවන්? මූල පරිඥා කියන එක ඉතින් අර චිත්ත වීදි මට්ටම දකින්න දැනෙන්න මට්ටමේ සමාධියක් තියෙන කෙනෙකුට විතරයි පුළුවන්. ඒක පස්සේ පුළුවන් වෙයි සමහර අයට දැනුම්ම පුළුවන් ඇති. ඉතින් ඒක පුළුවන් නම් ඒ විදිහට බලන්න. එතකොට මේ හැමලේ මේ අරමුණ තියාගන්න මේ අරමුණ තියාගන්න අරෝහණ මාත් ඇහුවා වගේ මම මේක මෙහෙම පුරුදු වෙන්නේ මේ දිශා බැලීමේ කියන්නේ ආලෝකිත විලෝකිත කියන ප්‍රත්‍යයේ තියෙන දුක තේරුම් ගැනීම. ඒකට හේතුව තේරුම් ගන්න. ඊළඟට ඒක නැති කිරීම තියෙන බව නැති කිරීම සිද්ධ කරගන්න. තමයි මට අවශ්‍ය. තේ සඳහා බෝධිපාක්ෂික ධර්ම වඩන්නයි මේ භාවනාව මම දැන් කරන්නේ කියන අදහස නිතරම තියාගන්න. ඉතින් අපි ටිකක් වෙලා කරමු දෙක. ඒක එහෙමම රිපීට් කරන්න තියෙන්නේ. ඔහම තනියම ටික ටික කරලා පුරුදු වුණාම ගෙදරදී අපේ බලාපොරොත්තු තියෙන්නේ පස්සේ කාලෙක පාර යනකොට බස් එකේ යනකොට වත්තේ වැඩ කරනකොට දිශා බලනකොට ඔය ක්‍රමයටම බැලීම සිද්ධ වෙන්න අවශ්‍ය පසුබිම. નિરાයාසයෙන්ම සිද්ධ වෙන්න අවශ්‍ය පසුබිම හැදීම තමයි මේ කරන්නේ. එහෙනම් අපි භාවනා ටිකක් කරලා ඉමුද? දැන් නම් භාවනාවට සූදානම් වෙලා ඔය ඉඳගෙන ඉන්න ඉරියව්වමත් කමක් නැහැ. මුලින් පොඩ්ඩක් ඇස් පියාගන්න. සිහිය මේ මොහොතට අරන් එන්න අවශ්‍යයි. ඒ නිසා සිහි කරන්න මම මේ වෙලාවේ මෙන්න මේ ඉරියව්වේ ඉන්නේ. ඉඳගෙන නම් ඉඳගෙන ඉන්නේ. බලන්න ඉරියව්ව හොඳට හිතට විෂය වෙනවද? හිස තියෙන විදිය, බෙල්ල, කඳ, අත් දෙක, කකුල් දෙක, ඒ ප්‍රදේශ හිතට දැනෙන්න සලස්සන්න. මෙන්න මේ විදිහට ඉඳගෙන ඉන්නේ. ඊළඟට මෙන්න මේ විදිහට හිස හැරිලා තියෙන්නේ. සිහි කරන්න, හිස ඉදිරියට හැරිලායි දැන් තියෙන්නේ. ඉදිරිපසට හැරිලා ඇස් පියාගෙන තියෙන්නේ. ඊළඟට ඉදිරිපස මොනවද තියෙන්නේ කියලා බලන්න ඕනේ කියන චේතනාව පාල කරගෙන හිමීට ඇස් අරින්න. දැන් ඉදිරිපස තියෙන යම් තාක් දේවල් දර්ශන කෘත්‍ය දැන් සිද්ධ වෙනවා. හොඳින් සිහි කරන්න. ඉදිරිය බලමින් ඉන්නේ. දර්ශන කෘත්‍ය සිදුවෙමින් තියෙන්නේ. ඇසේ ස්පර්ශයන් සිදුවෙමින් පංච උපාදානස්කන්ධ පහළ වෙනවා. ඊළඟට නැවත ඇස් පියාගමු. ආයිමත් ඒ චේතනාව ඇති කරගන්න ඇස් ඇරලා ඉදිරියේ මොනවද තියෙන්නේ කියලා බලනවා. නැවත ඇස් අරින්න. නැවතත් ඉදිරිපස දර්ශන කෘත්‍යය සිද්ධ වෙනවා. පංච උපාදාන ස්කන්ධයන් හට ගැනීමෙන් බිඳෙන බව සිහි කරන්න දැන්. එම හට ගැනීමෙන් බිඳෙමින් මෙන්න මේ දර්ශනය මේ වෙලාවේ පේනවා. මෙන්න මේ පේන දර්ශනය
සිදුවෙමින් තියෙනවා. එහෙම දැනෙද්දී ඊළඟට සීකරන්න මේ කෘත්‍ය සිදුවෙලමින් තියෙන්නේ මේ මේ ශරීරය ඇසුර විතරක් නෙමෙයි මේ වෙලාවේ. සීකරන්න තවත් අප්‍රමාණ බාහිර සත්වෝ මේ වෙලාවේ ඉදිරිපස බලමින් ඉන්නවා. මේ වෙලාවේ ඉදිරිපස බලමින් ඉන්නවා. ඉදිරිපස බැලීම කියන පංච උපාදානස්කන්ධය හටගනිමින් බිඳෙනවා. නැවත හටගනිමින් බිඳෙනවා. නැවත හටගනිමින් බිඳෙනවා. දැන් තමන්ගේ ඉදිරිපස බැලීමක් අනුන්ගේ ඉදිරිපස බැලීමක් කියලා වෙන් කරන්නේ නැතුව සියලු ඉදිරිපස බැලීම් ලෝක තලවල මේ වෙලාවේ සිදු වෙමින් තියෙන සියලු ඉදිරිපස බැලීම් එකවර සිහි කරන්න. මොකද්ද සිහි වෙන්නේ? අප්‍රමාණ ඉදිරිපස බැලීම් කෘත්‍යයන් සිදු වෙමින් තියෙන බව වැටහෙනවා. දැන් ඒ හැම ඉදිරිපස බැලීමකම සමුදය ධර්ම සිහි කරන්න. හැම ඉදිරිපස බැලීමක්ම සමුදය ධර්මතාවයේ සහිතයි. පුළුවන් නම් නිබ්බති ලක්ෂණ විතරක් නෙමෙයි අර ප්‍රත්‍ය ධර්මත් එක්කම සමුදය වීම සිහි කරන්න. ඊළඟට වැයවීම සිහි කරන්න. ස්පර්ශයක් ස්පර්ශයක් පාසා මේ ඉදිරිපස බැලීම් වැය වෙනවා. දැන් සමුදය වීම වැයවීම ලෝක ධර්මතාවයක් විදියට සිහි කරන්න. ඉදිරිපස බැලීම් කියන ලෝක ධර්මතාවය අප්‍රමාණව සිදුවෙමින් තියෙනවා. ඒක ලෝකේ හැටි. සමුදේ වේ පීඩාවට යටත් වෙයි ක්‍රියාත්මක වෙන්නේ. ආගන්තුක දර්ශන එළඹෙමින් තියෙනවා ඇස්වලට. ඒවතාවකාලිකයි. ආය ආය බලන්න ඕනේ නිසා තාවකාලිකයි. කැමතිනම් හිතන්න ඇහැ හා සම්බන්ධ චිත්ත වීදි දිගින් දිගටම ක්‍රියාත්මකයි. ඒ චිත්තයන් බිඳෙමින් එක දිගටම බිඳෙමින්. දැනෙනවද බලන්න ඉදිරිපස බැලීම කියන කෘත්‍යයේ තියෙන ත්‍රිලක්ෂණ? අනිත්‍ය බව, සමුදේ වේ පීඩාව, එක තමයි දුක්ඛ ස්වභාවය. විශේෂයෙන් සීකරන අනාත්ම බව. මේ කෘත්‍ය කරන්නෙක් නැති බව, කර්තෘ කෙනෙක් නැති බව විශේෂයෙන් සීකරන. මේක ප්‍රත්‍ය ධර්මින්ද සිද්ධ වෙන දෙයක්. ප්‍රත්‍ය ධර්ම නැති වෙනකොට නැති වෙන අනාත්ම සිද්ධිය. කලකිරෙන්න සුදුසුයි, මිදෙන්න සුදුසුයි. හොඳයි, දැන් චේතනාව පහළ කරගමු. නැවත තැස් පියා ගන්න. දැන් චේතනාව පහළ කරගමු. ඉරියව්වේ හැටියට තාමත් හිස ඉදිරියටයි හැරිලා තියෙන්නේ. මං කැමති දකුණු පස බලන්න. දකුණු පැත්තේ මොනවද තියෙන්නේ කියලා බලන්න ඕනේ කියන චේතනාව සහිතව හිස හිමීට දකුණු පැත්තට හරවන්න. ස්පියාගෙනම ස්පියාගෙන ඉන්නකොට හිස දකුණු පැත්තට හිමීට හැරෙන බව දැනෙනවා තමන්ට. දැන් හිස හැරවීමේ කෘත්‍යය සිදු වෙන බව දැනගනිමින්ම උපරිම දකුණු පැත්තට හිස හරවන්න. හිස හැරවීමේ කෘත්‍යය ඉවර වුණා.
සමුදේවය ධර්මතාවයේ සහිතයි ඒ කෘත්‍යය. ඒ කෘත්‍යයත් අනිත්‍යයි. දුක්ඛයි අනාත්මයි. ඊළඟට ඇස් විවර කරනවා කියලා හිතලා ඇස් ඇරලා දර්ශන කෘත්‍යය සිද්ධ වෙන්න ඉඩ ආරිනවා. කලින් වගේම දර්ශන කෘත්‍යය සිද්ධ වෙද්දි ආය මෙනෙහි කරන්න අර විදිහටම කලින් මෙනෙහි කරපු විදිහටම මෙනෙහි කරන්න. පංච උපාදානස්කන්ධ තමයි මේ නැවත නැවත හට ගනිමින් බෙදෙන්නේ. මේ දේවල් දැන් පේනවා. පංච උපාදානස්කන්ධ සමුදය වෙනවා බිඳෙනවා. මේ පේන දේවල් ආගන්තුකයි. බොහොම තාවකාලිකයි. ආය ආය බලන්න සිද්ධ වෙනවා. ඒකම හිතන චිත්ත වීදි වශයෙන් නම් බොහෝ චිත්තයන් නේද මේ බිඳෙන්නේ. අනිත්‍යයි. මේ සමුදේවය පීඩාව දුකයි. මේක අනාත්ම දෙයක්. මේ දකුණු පස බලන කෙනෙක් කතෘ කෙනෙක් නෑ නේද? ප්‍රත්‍ය ධර්ම නිසා ඵල ස්වභාවයයි තියෙන්නේ. ආයෙත් බලන්න ඒක කලකිරෙන සුදුසුද? සුදුසු නම් කලකිරීම උපදින්න. විරාගයට සුදුසුද? සුදුසු නම් මේ කෘත්‍යය ගැන විරාගය උපදින්න. මේ කෘත්‍ය නිරෝධ වීමක් තිබුණොත් ඒක මීට වැඩිය ශාන්තද ප්‍රණීතද? ඊට වැඩිය ශාන්තයි ප්‍රණීතයි නම් නිරෝධයට හිත නම්ම ගන්න. නම්මගෙන හිතන්න මේ දකුණු පස බැලීම මගේ නෙවෙයි. මම නෙවෙයි, මගේ ආත්මයක් නෙවෙයි. ලෝක ධර්මතාවයක් මේ සිද්ධ වෙන්නේ. කාගේවත් එකක් නෙමෙයි. කතෘභාවය ඉවත් කරගන්න එතන. කතෘභාවය ඉවත් වෙනකොට මේකේ තියෙන දුක, දුක්ඛ ස්වභාවය ගොඩක් ප්‍රකට වෙයි. හොඳයි, නැවත ඇස් පියාගමු. පියාගෙන ආයෙත් සිහි කරලා බලන්න. ඉරියව්ව බෙල්ල හැරිලා තියෙන දකුණු පැත්තට තාම. දැන් චේතනාව පහළ කරගමු. වම් පැත්තේ මොනවද තියෙන්නේ කියලා බලන්න ඕනේ කියලා හිතමින් හිත හිමීට වම් පැත්තට හරවන්න. වම් පැත්තට හරීගෙන එනකොට ඒ කෘත්‍යයේ සමුදේ වීම, ඊට පස්සේ වම් පැත්තට සම්පූර්ණයෙන් හිස හැරුණෙන් පස්සේ කෘත්‍ය අවසානයි. බෙල්ල හැරවීමේ කෘත්‍යයේ සමුදේ වැය පීඩාව සහිතයි. ඒක අනිත්‍යයි. ඒක අනාත්මයි. සිහි කරන්න, තවත් අප්‍රමාණ සත්‍යෝ මේ වෙලාවේ වම්පසට බෙල්ල හරවමින් ඉන්න බව. මෙතන විතරක් නෙමෙයි මේක සිද්ධ වෙන්නේ. ආධ්‍යාත්මිකවත් වෙනවා, බාහිරවත් වෙනවා. සමුදේ වැය පීඩාව තමයි වෙන්නේ. දැන් හිස සම්පූර්ණයෙන්ම වම්පසට නම් හැරිලා තියෙන්නේ. සිහියෙන්ම ඇස් අරින්න. දර්ශන කෘත්‍යය සිද්ධ වෙනවා. දර්ශන කෘත්‍යය ගැන මම අර කලින් කිව්ව විදිහට දැන් තනියම මෙනෙහි කරන්න. දේවල් පේන්නේ ඇයි? පංච උපාදානස්කන්ධ අට ගනිමින් බිඳෙන හැටි, චිත්ත වීති හට ගනිමින් බිඳෙන හැටි, දර්ශන කෘත්‍යයේ තියෙන අනිත්‍ය බව, ඒකේ තියෙන දුක්ඛ බව, ඒකේ තියෙන අනාත්ම බව. සහයකේ තියෙන අප්‍රමාණ බව හිතන්න. වම්පස දර්ශනය කෘත්‍ය මේ වෙලාවේ මෙතන විතරක් නෙමෙයි සිද්ධ වෙන්නේ. තව බොහෝ සත්‍යෝ කරමින් ඉන්නවා. අජ්ජත් බහිද්දා විදියට ඒක අප්‍රමාණ කෘත්‍යයක්. දැන් බලන්න එතන කලකිරීමට සුදුසු දෙයක් තියෙනවද කියලා. විලක්ෂණ සහිතයි. මේ වම්පස දර්ශන කෘත්‍ය කලකිරෙන සුදුසුද?
සුදුසු නම් හිම කලකිරෙන්න මිදෙන්න සුදුසුද විරාගයේ උපදින්න එහෙමනම් මේ කෘත්‍යය නැවත කවදාවත් ආයෙ කරන්න නොවුනොත් ඒක ශාන්තද ප්‍රණීතද නිරෝධ වුණොත් ශාන්තද ප්‍රණීතද ඊළඟට කෘත්‍යය අතාරින්න මේ වම්පස බැලීම මගේ නෙවෙයි මම බලනව නෙවෙයි මේ මගේ වසංගයේ ක්‍රියාවකුත් නෙමෙයි මේක මේ තියෙන දුකමයි හොඳයි ආයස් පියා ගම්මු කලින් විදියටම සිහි කරන්න හිස වම්පසට හැරිලා තියෙන හැටි ඇස් පියාගෙන හිටියට හිස වම්පසට හැරිලා දැන් සිහි කරමු උඩ දිශාව බලන්න ඕනේ උඩ දිශාව බලන්න ඕනේ කියන චේතනාව සහිත හිස උඩ දිශාවට හරවන්න දැන් ඒ හිස උඩට හැරවීමේ කෘත්‍යයේ හට ගැනීම අවසානයේ දකිමු මේක මෙතන විතරක් නෙමෙයි බාහිරවත් ගොඩාක් සත්වෝ මේ වෙලාවේ හිස උඩට හරවමින් ඉන්නේ. උඩට හැරවීම අවසන් වුණාම දැන් හිස උඩට හැරිලායි තියෙන්නේ. එහෙම දැනුවත් වෙලා දැන් ආයෙ ඇස් විවර කරමු. උඩ තියෙන යම් දර්ශනයද ඒක දකින්න. එකල කලින් විදිහටම හිත පුහුණු කරන්න ඒකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ මතු කරගන්න. කලින් වගේම ඒ කෘත්‍යය මගේ නෙවෙයි මම නෙවෙයි මගේ ආත්මයක් නෙවෙයි කියන අදහසට හිත එකඟ වෙනවද? මෙමැනි දර්ශන කෘත්‍යයන්ගේ නිරෝධය ශාන්තයි ප්‍රණීතයි කියන එකට එකඟද? හොඳයි දැන් ආපහු ඇස් පියාගමු. චේතනාව පහළ කරගමු. පල්ලෙහා බලන්න ඕනේ බිම බලන්න ඕනේ ඒ පැත්තේ තියෙන්නේ මොනවද කියලා. ඒ චේතනාව සහිතව හිස පල්ලෙහාට හැරවීම ආරම්භ කරන්න. ස්පියාගෙනම පල්ලෙහාට හැරෙනවා ඒ කෘත්‍ය සිදුවෙමින් තියෙනවා දැන් ඒ කෘත්‍ය අවසానයි දැන් හිස පල්ලෙහාට හැරිලායි තියෙන්නේ ඇහැ විවර කරලා පල්ලෙහා බලනවා කියන චේතනාව අඳුනගෙන ඒක අරගෙන හිමීට ඇස් විවර කරා පල්ලෙහා තියෙන දේ පිළිබඳ දර්ශන කෘත්‍ය සිදුවෙමින් තියෙද්දි අර විදිහට අර අසම්මෝහය ඒ දර්ශනය පිළිබඳ තියෙන මෝහය ඉවත් කරන විදිහට එතනින් ත්‍රිලක්ෂණ තියනවාද කියලා මතු කරගන්න. ඒ ටික තනියම කරගන්න ත්‍රිලක්ෂණ ඊළඟට ඒ පංච උපාදානස්කන්ධ දර්ශන කෘත්‍යයෙන් උපදින පංච උපාදානස්කන්ධ වල ත්‍රිලක්ෂණ දැක්කොත් කලකිරෙන සුදුසු නසුදුසු බව අඳුනගන්න හැලෙන්න සුදුසුද නසුදුසුද කියලා අඳුනගන්න නිරෝධයද වඩා ශාන්ත නැත්නම් මෙහෙම කෙලෙස් සහිතව බලන එකද ඒක අඳුනගන්න නිරෝධේ වඩා ශාන්ත නම් එහෙම දැනුණොත් පටිනිසග්ග සංඥාව අරගන්න මේක අතාරිනවා මෙතන මම නැහැ මගේ කියලා බැලීම් කෘත්‍යයක්වත් නැහැ මෙතන මගේ වසංගයේ තියෙන සිද්දයක් නෙමෙයි මේ සිද්ධ වෙන්නේ තමන් කියන අදහස ඒ කෘත්‍යයෙන් මෑත් කරගන්න ඉවත් කරගන්න
එක ලෝකෙ සිද්ධ වෙන දුක් සහිත කෘත්‍යයක් විතරයි. ඒකට තමන් කියන අදහස ගෑවෙන්නේ නැති විදිහට හිත තියාගෙන ඒ කෘත්‍යය තේරුම් ගන්න. නැයි. නැවත ඇස් පියාගෙන ඉදිරිපස බලන්න ඕනේ කියලා හිතලා ඔළුව කෙලින් කරන්න ඉදිරිපස පේන විදිහට. ඒ කෙලින් කිරීමේ ආරම්භය මැද අවසානයේ දැකීමින් බෙල්ල හැරෙවෙන ඒ කෘත්‍යයේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම සිහි කරන්න. කලකිරෙන්නේ ගැන ඊළඟට ඇස් ඇරලා ඉස්සරහා දර්ශන කෘත්‍ය සිද්ධ වෙන්නත් ඇරලා ආයිමතර විදිහටම සිහි කරන්න. දැන් භාවනාව අවසන් කරලා තනියම ටිකක් වෙලා ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න ඒ භාවනාවේ අරමුණු ඊට උනාද යම් පමණකටද සාර්ථක ඒවා අඳුන ගන්න ටිකක් වෙලා ප්‍රත්‍යවේක්ෂා කරන්න. දැන් අපිට සාකච්ඡා කළ යුතු දෙයක් තියෙනවා නම් සාකච්ඡා කරත හැකිද? හොඳයි. මොනවද තියෙන ගැටලු? ඒ භාවනාව කරන්න ඕනේ විදිහ තමයි අපි කියලා දුන්නේ. ඒ සඳහා තව දැන් ඔකේ කරන්න ඕනේ විදිහ ඔහොම වුණාට අපි එක එක්කෙනා ඉන්න විපුරුදු කරලා තියෙන මට්ටම අනුව සමහර ඒවා කරන්න පුළුවන් වෙයි. තව සමහර කොටස් තවම කරගන්න බැරි වෙයි. ඒක ගැන කනගාටු වෙන්න එපා. පුරුද්ද ලැබෙනකොට ඒ එක එක කොටස කරගන්න පුළුවන් වෙනවා. දැන් මේ භාවනාව කරන ක්‍රමය දැන් අල්ලගත්තා නම් ඒ කර භාවනාව කරගෙන යද්දී අතරමැදදී සමහර ඒවා දැනට නොයට වුණාට කනගාටු වෙන්න එපා කියන එකයි මම කිව්වේ. කරන ක්‍රමය ඒ විදිහට කරගෙන යනකොට ටිකෙන් ටික පුහුණුව හම්බෙනවා. YouTube එකෙන් මොකක් හරි සමිරු මහත්මයා ඉවලා තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති. ගැටලුවක් මම ඒක මේ කියවන්නම් හැමෝටම. ඒක අහන්නේ when you are looking how do you differentiate between seeing with five upadana skandha versus seeing with five upadana skandha or towards diminishing of five.
ඒ කියන්නේ උපාදානස්කන්ධ පහක් තියෙනවද ඇහැ අරපුහාම කියන එක. ඒක අපි අර ධම්මානුපස්සනාවේ ආයතන භාවනා කරනකොට පුහුණු වෙච්ච කොටසක්. මේ සතිපට්ඨාන පුහුණුවේ කොටසෙදිම පොඩ්ඩක් බැලුවොත් ධම්මානුපස්සනාව එතනදී අපි ආයතන වශයෙන් ඇහැ ක්‍රියාත්මක වෙනකොට එතන ඇහි ස්පර්ශයෙන් උපදින ධර්ම ටික අඳුනගත්තා. ඒ ධර්ම පහ කියන්නේ රූප කොටසක් එතන ඉන්වෝල් වෙන බව, රූප සම්බන්ධයක් තියෙනවා, ඉඳ මිදීමක් තියෙනවා, ඊළඟට අඳුන ගැනීමක් තියෙනවා, වර්ණ. අනේ මේ විදිහට ඒ පහ එතන පහ නෙමෙයි අතනම 10කට අපි බෙදලා අපි පොහුණු වුණා ඒ 10න් හැකිතාක් අඳුන ගන්න. ඉතින් අන්නේ ඒ හැකියාව තමයි මෙතෙන්ට ඕනේ වෙන්නේ. එතන දැන් උපාදානස්කන්ධ අඩුවීමක් තියනවාද කියලා ප්‍රශ්නේ තියෙනවා අහලා එතන තේරුම් ගන්න ඕනේ මෙහෙමයි. උපාදානස්කන්ධයන්ගේ දැන් ඇහැට රූපයක් පෙනීම උපාදානස්කන්ධ පහක ක්‍රියාකාරීත්වයක් කියලා දැනෙනකොට ඒ සඳහා අර සති සම්පජන්නේ වැඩෙනවා. සති සම්පජන්නේ වැඩෙනකොට දැන් අපි මෙතන අසම්මෝහ සම්පජන්නේ කියලා එකකුත් වැඩුවනේ නේද? ඒ කියන්නේ මෙතන තියෙන අනිත්‍ය බව. මෙතන තියෙන දුක්ඛ බවක්, මෙතන තියෙන අනාත්ම බවක් කියලා අපි ඒක ත්‍රිලක්ෂණයට නැගුවා. අන්නේ ත්‍රිලක්ෂණයට නැගීම තුළ එනවා කලකිරීම. මිදෙන්න ඕනෙකම. අන්න ඒ කලකිරීම ඒ ඕනෙකම තමන්ට දැනෙනවා නම් එතකොට උපාදානස්කන්ධ පහ ගෙවෙන පැත්තට හැරිලා. අපි ඒකට කියනවා අපචයගාමී වුණා කියලා. එහෙම උපාදානස්කන්ධ හඳුන ගැනීමක් එතන අමාරු නම් සහ මේකේ දුකක් පේන්නේ නැත්නම් දැනට උපාදානස්කන්ධ පහ ගෙවෙන පැත්තට නෙමෙයි හිත පිහිටලා තියෙන්නේ. එහෙමයි හඳුන ගන්න ඕනේ. ඉතින් ඒකේ ප්‍රශ්නයක් නැහැ. මොකද මුලදී සිහිය විතරක් පිහිටවා ගැනීම පවා ලොකු ජයග්‍රහණයක්. තොර සමහර කෙනෙකුට ඒ විදිහේ දුකක් එතන පේන්නේ නැති වෙන්න පුළුවන්. අනිත්‍ය බවක් පේන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් සිහියක් පිහිටලා තියෙනවා නම් එතන උපාදානස්කන්ධ පහක් මෙතන ක්‍රියාත්මකයි කියලා ඒකත් ලොකු ජයග්‍රහණයක්. ඊටු ටික හැමින් ඒකට ඇඩ් කරගන්න පුළුවන් වෙනවා ඉදිරියේදී. මේ විදිහට තමයි ඉතින් ඒකට පිළිතුරක් දෙන්න පුළුවන් වෙන්නේ. එතකොට උපාදානස්කන්ධ පහ අපචයගාමීද උපචයගාමීද කියන එක. උපචය කියන්නේ උපාදානස්කන්ධ පහ වැඩෙනවද? අපචයගාමී කියන්නේ උපාදානස්කන්ධ පහ ගෙවෙනවද කියන එක. ඒක තේරුම් ගන්න ඕනේ මෙහෙමයි. අපේ දැන් මේ අරමුණෙන්නේ අපි කරේ නේද? අපේ භාවනාවේ මේ සාර්ථක සම්පජාන්නේ අපි ඉදිරිපත් කරගත්තා. මේ සඳහා තමයි මේ පුහුණුව කියලා. ඒ විදිහට මේ අනුපිළිවෙල යනවා නම් සාත්තක සප්පාය ගෝචර අසම්මෝහ කියන අනුපිළිවෙල යනවා නම් අනිවාර්යයෙන්ම උපාදානස්කන්ධ පහ ගෙවෙන පැත්තටමයි යන්නේ. නමුත් අපි හිතමු අපිට ලස්සන රූපයක් දැන් දකුණු පැත්තේ තියෙනවා, මං හිසාරවල ඒකේ රස විඳින්න ඕනේ. රස විඳීම පිණිසයි මම බලන්නේ. කියන අදහසින් කරනවා නම් උපාදානස්කන්ධ පහ උපචය වීමක්, ඒ කියන්නේ වැඩි වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ විදිහට තේරුම් ගන්න ඕනේ උපාදානස්කන්ධ පහ අඩු වෙන පැත්තටද මේක දැන් කෙරෙන්නේ මගේ අතින්, උපාදානස්කන්ධ පහ වැඩි වෙන පැත්තටද. වැඩි වෙන පැත්තට නම් අමුතුවෙන් පුහුණු වෙන්න දෙයක් නැති තරම් අපි දැනට එක එක දිශා බලලා තියෙන තරමක් බලලා තියෙන්නේ වැඩි වෙන පැත්තට. විශේෂ පුහුණුවක් අලුතෙන් අවශ්‍ය වෙන්නේ නැහැ. ඇත්තටම අපිට ඕනේ වෙන්නේ මේ පුහුණුව ගෙවා ගන්න, අන්ලර්න් කරන්න. ලර්න් කරලා ඉවරයි මේ පැත්තට. අපි දැන් ඒක ගෙවා ගැනීම අපචේගාමී ක්‍රියාකාරීත්වය තමයි මේ රූප සටහනේ මේ විදිහට පෙන්වන්නේ. ඒ වගේ පිළිතුරක් තමයි ඉතින් මට ඒකට දෙන්න පුළුවන් වෙන්නේ. මට හිතෙනවා යම් පැහැදිලි කිරීමක් සිද්ධ වෙන්න ඇති කියලා ඒ පිළිතුර හරහා. එතකොට ඇයි අපි අර ඉස හරවන්න කලින් ඇස් පියාගත්තේ? එහෙමද? ඒක පුහුණුව සඳහා පමණයි. මුලදී අපිට අර එක කෘත්‍යයකින් අනික වෙන් කරගන්න, ඒ කියන්නේ බෙල්ල හැරවීමේ කෘත්‍යය තියෙනවා,
ඊට පස්සේ දර්ශන කෘත්‍යය තියෙනවා. ඒ කෘත්‍ය දෙක වෙන් කරගෙන දෙකේම අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන්න අවශ්‍ය නිසා තමයි අපි ඇස් වහගෙන ඒක කරේ. ඒක හැබැයි පුහුණුව කාලෙදී ඉතරයි. තව ටිකක් කල් ඕක පුරුදු වෙනකොට ඒක ඇස් අරගෙනම කරන්න හැකියාව හම්බ වෙනවා. ඊළඟට ඔෆිස් එකේදී බස් එකේ යනකොට එහෙම ඒ එක එක දිශා බලනකොට මේ සිහිනුවන පිහිටලා හිටින වෙලාවක් එනවා. මට යන්තම් ඇහෙන්නේ. දැන් ඇහෙනවද සර්? දැන්නම් ටිකක් හොඳයි. සර් මේ දැන් මේ කොටස් දෙකක් තියෙනවානේ බලන එකයි, කියන්නේ දර්ශන කෘත්‍යයයි අපි බෙල්ල හරවන කෘත්‍යයයි කියලා. අන්න හරි, ඔව් දෙකක් තියෙනවා. ඔව්. එතකොට දැන් අපි දර්ශන කෘත්‍ය කියන එක හොඳටම අපි මේ පොඩි පොඩි කොටස් වලට කඩලා මේ ඇනලයිස් කරා. ඒ වගේ බෙල්ල හරවන එක අපිට අමාරුයි කඩා ගන්න නේද? බෙල්ල හරවන එකත් එහෙම තමයි, ආරම්භය මැද අවසානය. එහෙමනේ අර අපි කරේ නේද? දැන් බෙල්ල මෙහෙම දකුණට හරවනකොට මුලින් චේතනාව, ඊළඟට ආරම්භය, ඊළඟට පැවැත්වා ගැනීමක්, ඊළඟට අවසානය. ඒක තමයි අර සමුදේ වීම, වැයවීම කියලා කියන්නේ. ප්‍රධාන වෙන්නේ සිත ඇතිවීම මේ ඔස්සේ ඉතුරු ටික වෙන එක තමයි. දත්ින්දි අර දර්ශන කෘත්‍ය නම් අපිට ගොඩක් පැහැදිලිව පුළුවන් මේ කඩාගෙන බලන්න, කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම. එතකොට ඒ වගේ අර දර්ශන කෘත්‍ය තමයි වුණ අමාරු. බෙල්ල හරවන කෘත්‍ය නම් ඉතින් දුක නිකම්ම පේනවනේ නේද? බෙල්ල හරවන කෘත්‍ය ෆිසිකලි සිද්ධ වෙන එකක් හින්දා, ඒක ගොඩක් ස්ලෝ සිද්ධ වෙන එකක් හින්දා ඒක හරි ලේසි. අමාරු එක තමයි දර්ශන කෘත්‍ය, ඒක ගොඩක් ෆාස්ට්. සහ ඒක රිපීට් වෙන හරි වේගෙන්. ඒක නිසා ඒක ටිකක් හරිට වැඩිය අමාරුයි. ඉතින් කැමති නම් කෙනෙකුට ওই දෙක වෙන් කරලා පුහුණු වෙන්නත් පුළුවන්. දැන් අපි හිතමු දර්ශන කෘත්‍යයේ පැත්තක දාලා මුලින් බෙල්ල හැරවීමේ කෘත්‍යය ඉතරක් කරලා ඒකේ තියෙන දුක ඉතරක්, ඒකේ අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව ඉතරක් මෙනෙහි කරත් වැරදක් නැහැ. පස්සේ දර්ශන කෘත්‍යයකට එකතු කරගත්තා. ඒකත් හොඳ වෙයි සමහර අයට එහෙම කරන එක. දෙක එකට ඕම කරන එක ටිකක් ගැටලු සහගත නැහැ. ඒ අනුව ඔන්නම් දෙකට බෙදා ගන්න බවන. තිරුවන් සරණයි සර්. රෝහණ මහත්මයා, අපි දර්ශන කෘත්‍ය කරනකොට අපිට පේන්නේ ඇත්තටම තින් එකක් වගේනේ දිගටම. ඒක කැඩි කැඩි යන ගතිය මුලින් අහුවෙන්නේ නැහැ නේද? අපි අපිම විසින් ඒක වෙන් කරලා නැති වුණා නැති වුණා ඒ එහෙම හිත හිත නෝන් කිල්. ඔව්, ඒකට තමයි සමාධිය තියෙන්නේ. දැන් චිත්ත සමාධිය ඒ තියෙන බලවත්කම අනුව තමයි දර්ශන කෘත්‍ය ඇතුලේ තියෙන ඒ අනුමට්ටම. ඒ කියන්නේ එකපාරක් විතරක් ඇහි ස්පර්ශය වෙනවා නෙමෙයි, මේ නැවත නැවත ඇහි ස්පර්ශ සිද්ධ වෙනවා කියන එක අහුවෙන්නේ හිතේ නීවරණ අඩු වෙන මට්ටම. එතකොට තේරෙනවා මේ දිගටම බලාගෙන ඉඳීමක් වගේ පේනොනට මෙතන ඒක ඩිජිටල් සිද්ධ වෙන්නේ කියලා. කියන්නේ එකපාරක් බැලෙනවා ඉවර වෙනවා, ආයෙ බැලෙනවා ඉවර වෙනවා, ආයෙ බැලෙනවා ඉවර වෙනවා. එහෙම ගොඩාක් පාර ගණක් සිද්ධ වෙනකොට මේක දිගටම බලාගෙන ඉන්නා වගේ පේනවා. රූපాయని එහෙම අපි බලන්නේ, රූපాయనిකේ තියෙන තිරේ තියෙන දර්ශනය තප්පරයට 50 පාරක් ඕෆ් වෙනව ඕන්නේ නෝ, ඕෆ් වෙනව ඕන්නේ නෝ, අපිට එහෙම පේන්නේ නැහැ. අපිට ඒක දිගටම කන්ටිනියස් මූවමන්ට් එකක් වගේ පේනවා. අන්න ඒකමයි මේ ඇහි වෙන්නේ. ඇහැ ඕෆ් වෙනවා, ඔන් වෙනවා, ඕෆ් වෙනවා, ඔන් වෙනවා. හැබැයි ඒක පේන්නේ නැහැ අපිට අපේ සමාධිය අඩු නිසා. සමාධියෙන් චිත්තකින් බලාගෙන ඉන්නවනම් හරි. අපිට එහෙම කියලා දීලා තියෙන හින්දා අපිට මේ හිතන්න පුළුවන් උත් අපිට. අන්න හරි. මුලින් එහෙම හිතන්න. ටික ටික චිත්ත සමාධිය වැඩෙන, දැන් මේ සතිය වැඩෙනකොට සමාධියකුත් ඔකට එකතු වෙනවා අනිවාර්යයෙන්ම. ඊට පස්සේ ටික ටික ඒකේ අවබෝධය වැඩි වෙනවා. මුලින් ටිකක් අර බලෙන් වගේ හිතන්න වෙයි නේද? ඒක මං හිතන්නේ ගාටත් අපි කාටත් තියෙන ප්‍රශ්නයක්. මුලින් අපි ඒක දැනීමක් විදියට එතන එකතු කරලා අපි උත්සාහයක් ගන්නවා. එහෙමද වෙන්නේ නැත්නම් මේ ඇහැ දිගටම ඇරිලා තියනවාද කියලා. දැන් ඇත්තටම නම් ඇහැ දිගටම ඇරිලා තියෙන්නේ නැහැ කියන හොඳම සාක්ෂිය තමයි ඇස් පිල්ලම් ගහනවා. අපි කොහොම වුණත් ඔයගොල්ලෝ ඉස්සරහා බලාගෙන ඉන්න ඇස් පිල්ලම් නොගහද? නැහැ නේ. ඉතින් ඇහැ වැහෙනවනේ මේ වෙලාවට. ඒකත් ඇති අනිත්‍ය සංඥාව තෝරගන්න.
ඒක මේ ධර්මයේ අටුවාව එහෙම සඳහම වෙනවා මම එදා කිව්ව එකක් මම ඒකට ආපහු යන්න. එදා ස්ලයිඩ් එකට ආපහු යන්න පොඩ්ඩක් ඉඩ දෙන්න. මෙහෙමනේ සඳහන් වෙන්නේ අසම්මෝහ සම්පජානයේ එදා අපි කතා කරේ අභ්‍යන්තරෙහි බලන කෙනෙක් නැත. බලන්නෙමි කියන හිත උපන් කල්ලි කියන අර චේතනාව උපන් කල්ලි ඒ හිත සමග උපදවන වායෝ ධාතු විඤ්ඤාත්ය උපදවමින් තමයි හට ක්‍රියාත්මක වෙන්නේ. චිත්ත කිරී වායෝ ධාතු පැතිරීම වශයෙන් තමයි ඇහි යට ස්පිහාට යටට යන්නේ උඩ ස්පිහාට උඩට යන්නේ. එක කිසිවෙක් ස්පීඩ් යන්ත්‍රයකින් වගේ විවර කරන්නේ නැහැ. තමන් විවර කරනවා කියන්නේත් නැහැ. චිත්ත කිරිය වායෝ ධාතු අර චේතනාවට අනුව ක්‍රියාත්මක වෙමින් යන්නේ. චේතනාවත් තමන්ගේ නෙමෙයි. චේතනාවටත් අයිතිකාරයෙක් නැහැ, අධිපති කෙනෙක් නැහැ. ඒ විදිහට අටුවාවේ එදා අපි කතා කරේ. දර්ශන කෘත්‍ය සිදු කරමින් ඒක සිද්ධ වෙනවා. ඒක මේ තමන් කියලා කෙනෙකුට අයිති කෘත්‍යයක් නෙමෙයි අපිට එහෙම හිතුණාට. ඊළඟට තවත් දෙයක් අපි එදා කතා කරා මම තව ටිකක් ඉදිරියට යන්න. මෙන්න මෙහෙම දෙයකට තමයි අවබෝධය යන්නේ. කයෙහි ඉදිරිය බැලීමේ හෝ අනුදිශා බැලීමේ ඉපදීම වෙනසීම සිදුවෙන ධර්මතාවයක් ලෝකේ තියෙනවා. මේ ධර්මතාවය අනුව කයවල් වැඩ කරනවා කියලා සිහියක් හිටිනවා. ඒ සිහියෙන් තමන්ව ඒ ක්‍රියාකාරකමෙන් ඈත් කරගන්නවා. දැන් මගේ ක්‍රියාකාරකමක් කියලානේ අපි නිතර පුහුණුනේ. කියන්නේ ඒ ගතිය මේ ක්‍රියාකාරකමෙන් ඈත් කරනවා. ක්‍රියාකාරකමක් කියන්නේ එකක්. ඒක මම කරනවා මගේ කරනවා කියලා හිතන්නේ තව දෙයක් කියලා. නොහම ඒ අර ලෝකෙ සිද්ධ වෙන ක්‍රියාකාරකම් වලට තමන්ව ගෑවෙන එක නවත්ත ගන්න. ඒ කියන්නේ අපි දුකට ගෑවෙනවා එහෙම වුණොත්. දැන් ඒ බෙල්ල හරවන එකේ තියෙන දුකට තමන් ගෑවෙනවා. එහෙන් රූප දැකීමේ තියෙන දුකට තමන් ගෑවෙනවා. ඒ හින්දා තමන් දුකටපත් වෙනවා. ඉතින් අර අනිශ්‍රිත වෙනවා කියලා කියන්නේ මේ ඕකට මම නෑ මගේ වැඩක් නෙමෙයි ඕක කියලා තේරුම් ගන්න. එතන ගොඩාක් ප්‍රශ්න දෙනාට ප්‍රශ්න වෙන්නේ අර මොකක් හරි දැන් බෙල්ල හරවන්න චේතනාවක් හින්දානේ මම බෙල්ල හරවන්නේ. එතකොට ඒ චේතනාව මගේ නෙමෙයිද? ඊළඟට හරවන බෙල්ල මගේ නෙමෙයිද කියන එක. ඒක තමයි ඉතින් අමාරුම තැන තේරුම් ගන්න. චේතනාවට කර්තෘ කෙනෙක් නැහැ. චේතනාව අවිද්‍යා තෘෂ්ණා ප්‍රත්‍යයෙන් හටගන්න ලෝක ධර්මතාවය. ඉතක ඒකට තමන් කෙනෙක් ඉන්න ඕනේ නැහැ ඒක හටගන්න. දැන් රහතන් වහන්සේලාට චේතනා පහළ කරගන්නවා. තමන් කෙනෙක් ඇඳෙන්නේ නැහැ ඒකට. ඉන්න චේතනාව කියන්නේ ලෝක ධර්මයක්. චේතනාවක් තියෙනවා නම් එතන පුද්ගලයෙක් ඉන්න ඕනේ කියලා කෙනෙක් ඉන්න ඕනේ කියලා එහෙම රූල් එකක් නැහැ. දැන් මලගෙන ගියා මගේ කියලා හිතපු හිතවිල්ලවත් අන්තිමට නැති වෙන තත්ත්වයක් තියෙන්නේ නේද? ඔව් ඒ වගේ බොහොම සතුටදායක තත්ත්වයක් තියෙන්නේ කනගාටුදායක තත්ත්වයක් නෙමෙයි ඒක. ලෝකේ තියෙන දුකෙන් තමන් අනිශ්‍රිත වීම තමන් කියන හැඟීම එතෙන්ට ආදේශ කරගන්න බැරි වීම ඉතාම සතුටදායක තත්ත්වයක්. නමුත් ලෝකෙට ඇලිච්ච කෙනාට ඒක බොහොම කනගාටුදායක තත්ත්වයක්. අයියෝ මේ හිටපු මට මොකද වුනේ කියලා. ඒතකොට චේතනාවවත් මගේ නෙමෙයිද කියලා වගේ බොහොම කනගාටුදායක කනගාටුවට හිතපත් වෙනවා. එහෙමපත් වෙන්න දෙන්න එපා.
ඔගොල්ලෝ ඊට වැඩි ගොඩක් පෙරපින් සහිත අය නිසා. බුදුන් වහන්සේ කොච්චර ගැඹුරට විග්‍රහ කරලා තියෙනවද කියන්නේ. ඉතන කොටත් හරිම කවුරුරක් ඇත්තමයි. එහෙම හිතන එහෙම හිතනකොට ඒක ශ්‍රද්ධාවත් වැඩි වෙනවා නේද ගොඩාක්. ඒකත් එහෙම දැන් බුදු පියාණන් වහන්සේ මෙහෙම කියලා නොදුන්නා නම් මේ වගේ දෙයක් අපිට හීනකින්වත් හිතාගන්න විදිහක් නෑ නේද කියන්නේ. සර් තිරුවන් සරණයි. සර් අපිට මේ සතියෙන් දේවල් කරන්න කියලා කියනවනේ. එතකොට අපි ඒ සතිමත්ව බලනවා කියන එකේ ඇත්තටම ඇස්තුලාන්තයේ තියෙන තේරුම මේ විදියට, ඒ කියන්නේ මේ චේතනාවන්ට ප්‍රත්‍මික කතෘත්වයක් නැති බව, එතනින් ගියාම ක්‍රියාවන්ට කතෘත්වයක් නැති බව, එහෙම දැකලා දැක්වීම තුළම අර අනිශ්චිතව වෙසෙන්න පුළුවන් කියන එක නිසාද ඔය දෙයක් කරනකොට සිහියෙන් කරන්න කියන එක කියන්නේ? සිහිය තමයි ආරම්භය. ඊළඟට ඒකට සම්පජන්නේ එකතු වෙනවනේ. මේ ස්ක්‍රීන් එකේ තියෙන ටික එකතු වෙනවනේ. මේ ස්ක්‍රීන් එකේ තියෙන චතු සම්පජන්නේ සම්පජන්න හතර. මේ ටික සතිය නෙමෙයි. මේ ටික නුවණ. ඒකට අර සතිය කියන අංගයට මේ නුවණත් එකතු කරලා තමයි අපි අර තමන් කියන හැඟීම ඒකට ගාවන්න බෑ නේද කියන අවබෝධයට යන්නේ. ඒකනේ බාහිරවත් කොච්චර දෙනෙක් මේ වෙලාවේ දැන් අපිට සාමාන්‍යයෙන් හිස වම් පැත්තට හරවලා මෑමක් බලනකොට මේ හිස වම් පැත්තට හැරවීම කියන දේ බාහිරව තව අනන්ත තැනක සිද්ධ වෙනවා කියලා හිතෙන්නේ නැහෙනේ සාමාන්‍යයෙන් නේද? ඉතින් ඒ විදිහට සිහිය දියුණු කරන්න ඕනේ මුලින්. මේක බාහිරවත් සිද්ධ වෙනවා ආධ්‍යාත්මිකවත් සිද්ධ වෙනවා කියන සිහිය මන්ට මෙහෙම දියුණු කරලා ඉවර වෙලා ඊට පස්සේ මෙතන තියෙන මේ නුවණ එකතු කරන්න ඕනේ. සම්පාය ගෝචර අසම්මෝහ කියන නුවණවල් හතර එකට එකතු වෙනවා. ඒ තුල තමයි එතකොට ඔය අනිශ්චිත මේ විසීම කියන එක වෙන්නේ නේ. ඒක අනිවාර්යෙන්. ඔව් සතියෙන් ඉතරක් වෙන්නේ නැහැ. සතියෙන් ඉතරක් වෙන්නේ නැහැ. සති සමාධි ප්‍රඥා තුනම ඕනේ වෙනවා. සතිය ඕනේ වෙන්නේ අර මෙහෙම දේවල් මේ වෙලාවේ සිදුවෙමින් තියෙනවා කියලා දැනුවත් වෙන්න. සමාධිය ඕනෙ වෙන්නේ එතන තියෙන සියුම් ධර්මතා ටික අඳුන ගන්න. ප්‍රඥාව ඕනෙ වෙන්නේ ඒ ධර්මතා විසින් ධර්මතා උපද්දවීමක් මිසක් තමන් කෙනෙක් මේවා කරනව නෙමෙයි වෙනම කතෘ කෙනෙක් නැති බව තේරුම් ගන්න. ඔය තුනම ඕනෙ වෙනවා අපිට. ඒ කියන්නේ සතිය නැත්නම් ඕක කරන්නත් බෑ, සමාධිය නැත්නම් කරන්නත් බෑ, ප්‍රඥාව නැත්නම් කරන්නත් බෑ. ඔබතුමිය ඇහුවේ මං හිතන්නේ අර සතියෙන් ඉඳීම කියන්නේ මේ මේකේ ආරම්භය කියන එක නේද? ඒ කියන්නේ මට ඕනේ දැනගන්න මේ අර දැන් හැම වෙලාවෙම කියන්නේ සතිමත් දෙයක් කරන්න කියන එක. එතකොට අපි මේ සතිමත් කරන එක තුළ එයින් එහාට ගියපු අවබෝධයක් එක්කලා මේ නිබ්බිදාව විරාගය ඇති වෙන විදියට බලනකොට නේද එතන අර අනිශ්චිතව ඉන්න පුළුවන් වෙන්නේ කියන එක තමයි මං හැමෝම. නිවැරදි. ඔව්. හරියටම හරි ඒක. සතියෙන් ඉඳීම තුළ ඒ සතියට මේ සම්පජන්න ටික එකතු කරගත්තාම තමයි එහෙම ඉන්න පුළුවන් වෙන්නේ. නැත්නම් දැන් අපි හිතමු මේ බුදු පියාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවක් නැති අපි හිතමු බටහිර රටක වෙසෙන වෙනත් ආගමක කෙනෙක් කියලා. ඒගොල්ලන්ටත් තියෙනවා මයින්ඩ්ෆුල්නස් කියලා. හැබැයි මේ මේ හතර ඒගොල්ලන්ට එකතු වෙනවද කවදාවත් නැහැ. ඒගොල්ලන්ට අර සති කියන මට්ටම විතරයි ඒක. ඒගොල්ලන්ට මෙහෙම අදහසකින් නෙමෙයි ඒක කරන්නේ. ඊළඟට එහෙම බාධාවල් ඇති කරගෙන අපි බාධාවල් කියන ඒවා තමයි ඒගොල්ලෝ ඇත්තටම බලන්න උත්සාහ කරන්නේ. ඒගොල්ලන්ට අවශ්‍ය දේ. ඊළඟට ඒගොල්ලෝ මෙහෙම කමඨහනක ගෝචර කරන්නේ නැහැ. මෙවැනි මෙනෙහි කිරීමක් හීනකින්වත් හිතෙන්නේ නැහැ ඒගොල්ලන්ට. ඒ හින්දා මේ සම්පජන්න කොටස සම්පූර්ණයෙන්ම මිසින් ඒ බටහිර මයින්ඩ්ෆුල්නස් කියන එක. තෙරුවන් සරණයි සර්. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
දැන්සර් දැන් අර මේ සමුදය ධර්ම හතර කතා කරනකොට අවිද්‍යා තෘෂ්ණා කර්ම ආහාර කියලා ඒ හතර ගැන විතරක් බැලුවොත් එතකොට අපි දැන් මේ තෘෂ්ණ කර්ම ආහාර කියන දෙකට යෙදෙන්නේ මොනවද කියලා අපිට සාමාන්‍යයෙන් තේරෙනවනේ කියන්නේ කර්මය කියනකොට ඒ හරවන්න ඕන කියන චේතනාව ආහාරම් කියනකොට චිත්ත කිරිය ආය ධාතුයි විඤ්ඤාත් රූපයි ඒ විදිහේ අදහසක් එනවනේ එතකොට අපිට අවිද්‍යාවයි තෘෂ්ණාවයි කියන දෙකත් අපිට ඒ විදිහට දකින්න පුළුවන් ද මේස මොකද දැන් තෘෂ්ණාව කියනකොට මට හිතෙනවා භව තණ්හාව කියන එක නම් හැමතිස්සම මොකද අපි දැන් කාමයෙන්ම නෙමෙයිනේ හැම කාම තණ්හාවකින්ම නෙවෙයිනේ අපි එහෙම ඔළුව හරවන්නේ එතකොට භව තණ්හාව එතන හැමතිස්සම තියෙනවද කියන අදහස මට එනවා ඒ වගේ අපිට හිතන්න පුළුවන් ද අවිද්‍යාවත් විවිධ විදිහේ අවිද්‍යාව තියෙනවා එහෙම අපි හිතන්න ඕනේද එහෙම හිතන්න පුළුවන් ද කියලා වගේ ප්‍රශ්නයක් මට ඇති වුණා පොඩ්ඩක් පැහැදිලි එතන ඒක අවිද්‍යාව විවිධ විදිහේ තියෙනවා තමයි නම් සීමා කරගන්න දැන් මෙතන අපි මේ අවිද්‍යාව කියන එක කොච්චර පුළුල් වචනයක් වුණත් මේ වැඩේට සීමා කරගත්ත එක ඒක තමයි මේ දකුණු පස බැලීම කියන කෘත්‍යයනේ අපි දැන් මේ කරේ උදාහරණයක් මම මේ දකුණු පස බැලීම ගත්තා එතකොට අපිට හිතන්න පුළුවන් දකුණු පස බැලීම දුකක් කියලා මම දන්නේ නැතිකම ඊළඟට දකුණු පස බැලීමේ දුකට හේතුව දන්නේ නැතිකම දකුණු පස බැලීමෙන් මිදීමක් තියනවා කියලා දන්නේ නැතිකම මිදෙන ක්‍රමය දන්නේ නැතිකම ඔය හත් දන්නේ නැතිකම් හතරම එක හතරම හිතේ තියෙද්දි තමයි අපි මේ දකුණු පස බලන්නේ ඒක තමයි අවිතන යෙදිලා තියෙන අවිද්‍යාව. අර ඔක්කොම දන්න අවිද්‍යාවල් පැටල ගන්න ඕනේ නැහැ. අපි මේ දකුණු පස බැලීම කියන කෘත්‍යයේ තියෙන චතුරාර්ය සත්‍ය දන්නේ නැතිකම කියලා හිතාගත්තාම ඇති. ඒ හතර තමයි මම මේ 1 2 3 4 කියලා ලියුවේ. දැන් කවුද හිතන්නේ දකුණු පස බැලීම දුකක් කියලා? මොකක් හරි ලස්සන දෙයක් බලන්නනේ, වැදගත් දෙයක් බලන්නනේ දකුණු පස බලන්නේ. ඒ හින්දා මේක ඉතාම අමාරුයි අවබෝධ කරගන්න. එතන අවිද්‍යාව යෙදිලමයි අපි මෙතෙක්කල් දකුණු පස බලලා තියෙන්නේ. හේතුව පෙනිලා නැතුවමයි. මිදීමක් අහලවත් නැතුව. මිදෙන ප්‍රතිපදාවක් වඩන්නෙම නැතුව තමයි මේ පොඩි කාලේ ඉඳලා අද වෙනකන් දකුණු පස බැලීම කරලා තියෙන්නේ. ඒ හින්දා අවිද්‍යාව සහගතවමයි ඔය අද කරපු එකක් කරේ. තව එක ගෙවෙන්න තියෙනවා අපිට. අන්න එහෙම හිතුවහම ඒක සරල වෙනවා නේද? එහෙමයි. ඒක කියන්නේ චතුරාර්ය සත්‍යෙටම දාලා තමයි අපිට ඒක ඒ වෙලාවේ බලන්න වෙන්නේ නේද? ඔව් ඔව්. අවිද්‍යාව කියන්නේ අනිවාර්යයෙන්ම චතුරාර්ය සත්‍ය අනවබෝධය. දුක්ඛ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධ අඥානං, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා අඥානං කියලා නේ අවිද්‍යාව නිර්වචන කරන්නේ. ඊළඟට තෘෂ්ණා ගැනත් ඔබතුමිය අහුවානේ දැන් තෘෂ්ණාවේ මෙතන ඔක්කොම තෘෂ්ණා જાති ගන්න කැමති නම් ගන්න පුළුවන් මනස දියුණු කරන නමුත් එහෙම අමාරු නම් මෙතන ගන්න දැන් දකුණු පස හරවන්නේ බෙල්ල දකුණු පස හැරිලා බලන්නේ ඇහැ බෙල්ල ගැන තෘෂ්ණාව මම දැන් නිරෝධ කරලා දින්නේ ඇහැ ගැන තෘෂ්ණාව නිරෝධ කරලා දින්නේ කියන්නේ බෙල්ල නැති වුණාට මට ප්‍රශ්නයක් නැද්ද ඇහැ නැති වුණොත් මට ප්‍රශ්නයක් නැද්ද කියලා නිකම් හිතපු ගමන් තේරෙනවා මේ දකුණු කස බැලීම සනිකර තෘෂ්ණාවෙන් කෙරෙන්නේ කියලා. බෙල්ල ගැන තෘෂ්ණාව අපි ඒ හරවන කෘත්‍යය ගැන තෘෂ්ණාව තාම දුරු කරලා නැහැ. ඒ වගේම ඇහැ. ඇහැ ගැන තෘෂ්ණාව දුරු කරලා නැහැ. ඇහැට අපි හරි ආදරේ. ඉතින් අවිද්‍යා තෘෂ්ණා දෙක සහිතව තමයි ඔය අද කරපු දකුණු කස බැලීමත් කරේ. ඒ වගේ මේ අපි යම් භාවනාවක්ද කරන්නේ ඒ භාවනා කෘත්‍යයට සීමා කරලා අවිද්‍යා තෘෂ්ණා දෙක තේරුම් ගන්න පුළුවන්. එතකොට ඒක හරි පහසුයි. අර අපි තියරි විදියට ඉගෙනගෙන තියෙන ලොකු අවිද්‍යා තෘෂ්ණා විශාල පරාසය හිතන්න යන්න ඕනේ නැහැ. තේරුණා සර්. බොහොම පිං. නයි බොහොම පිං. ඊළඟ භාවනාවට යන්න කලින් chat එකෙත් තව ප්‍රශ්නයක් එවලා තියෙනවා අනේක මහත්මිය. ඒකත් මම කියවන්නම්. ඒක ඕගොල්ලන්ටත් කියවත හැකි everyone කියලා එවලා තියෙනවා.
අනිකමාර්ගයන්නේ තෙරුවන් සරණයි සර් මෙලෙස සති සම්පජන්නේ යෙදෙන විට ඒ ස්වභාවය තව තවත් දියුණු භාවයට පත් කර ගනිද්දී සමහර විට නොනවත්වා දීමට බාහිර පරිසරයෙන් ලැබෙන උපනිශ්‍රේ ස්වභාවයත් බහුලව බලපානවා කියලා හිතෙනවා උදාහරණයක් ලෙස එලෙස හිතන කලන මිතුරු ඇසුරුක සිටීම වැදගත් කියලා හිතෙනවා ඒ ගැන කොහොමද දැකිය යුතුද කියලා විස්තර කරලා දෙන්න කියලා ඔව් ඇත්තටම මම ආයෙ අර ස්ලයිඩ් එකට යන්නම් අනේක මාත්මේ කියන්නේ මෙන්න මේ කොටස ගැන මේ සප්පාය සම්පජන්නේ කියන එක ගැන ඉතින් සතිමත්ව දිශාවන් බැලීමට බාධාවක් තමයි එහෙම බලන්නේ නැති අය තමන් වටේම ඉන්නකොට අපි හිතමු ඥාති පරපුරක් ඉන්නවා අපි හරි ආදරේ ඉතින් ඒගොල්ලෝ කවුරුවත් මෙහෙම සතිපට්ඨානය පුහුණු කරන්න කැමැත්තක් නැහැ ඉතින් ඒ අය ඇසුරේ ඉන්නකොට ඒක ඉතින් එක්තරා බාධාවක් ඒකින්ද පොඩ්ඩක් වෙනම කාමරයකට ගිහිල්ලා වෙන් වෙලා තමයි මේක පුහුණු වෙන්නේ අනේක මහත්මිය කියන්නේ අනික් අයත් තමන් ඇසුරේ ඉන්න කල්යාණ මිත්‍රයොත් මේක වඩනවා නම් ඔච්චර ලේසි වෙනවද කියලා නේද ඒක හරියටම හරි ඔය ඔය කාරණේට තමයි මේ සප්පාය සම්පජාන්නේ කියලා කියන්නේ සප්පාය කියලා කියන්නේ බාහිර පරිසරයේ යම් යම් උදව් කරන ධර්ම සකස් කර ගන්න ඕනේ පලිබෝධ ධර්ම ඉවත් කර ගන්න ඕනේ ඉතින් ඒක තමයි උත්තරේ ඔබතුමිය නිවැරදි එතන ඒක අනිවාර්යෙන් කල්යාණ මිත්‍ර ඇසුරේ ඉන්න එක හරි වටිනවා ඉතින් අපි ඊළඟ භාවනාවට යමු ඊළඟ භාවනාවේ සූත්‍රයේ තියෙන සතිමත්ව අත්පාසලවීමේ භාවනාව අපි කියන මයින්ඩ්ෆුල් අර මූවමන්ට්ස් කරන්න පුළුවන් දාත්වල කකුල්වල කියන බුද්ධ වචනේ තියෙන මෙහෙමයි සමින්ජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති කියන්නේ හැකිලීමේ අත් කකුල් හැකිලීමේ යත් සහ කකුල් දිගු කිරීමෙහි සම්‍යක් ප්‍රඥාවෙන් සම්‍යක් ප්‍රඥාව කියලා කියන අර චතු සම්පජාන්නේ කියන හතර සම්‍යක් ප්‍රඥාවෙන් සලකා දැනගනිමින් එය කරන්නේ වෙයි දැන් කොහොමද මේක පුහුණු වෙන්නේ කියන ගැටලුව තමයි අපිට තියෙන්නේ එතනත් ඒ සූත්‍රයේ දා අපි කතා කරා සූත්‍ර කොටස සාරාංශ කරොත් බුදුපියාණන් වහන්සේ බලන්න කියනවා මුලින් මේ ශරීරේ අධිගෑරෙන හැකිලෙන විදි ඒක වෙනකොටම තවත් බාහිර ශරීර ගොඩක වෙනිම සිද්ධි සිදුවෙමින් තියෙන බව ඊළඟට එහෙනම් මොකටද ඒක තමන්ගේ අනුන්ගේ කියලා වෙන් කරගන්නේ අත්පා දිගහැරීම අත්පා හැකිලීම කියන කෘත්‍යයන් ලෝක ධර්මතා ලෝකේ අනන්තවත් හැම වෙලේම සිද්ධ වෙමින් තියෙන ධර්මතා කියලා බලන්න කියනවා ඒ බලල ප්‍රමාණවත් මදි නිසා බලන්න කියනවා මේ අත්පා දිගහැරීම හෝ හැකිලීම මොන හරි ප්‍රත්‍ය ධර්ම උපයෝගී වෙලාද සිද්ධ වෙන්නේ එතකොට පේනවා සමුදය ධර්මතා එතකොට මේ ප්‍රත්‍ය ධර්ම නැති වුණොත් එහෙනම් ඒක ඉවර වෙනව නේද ඒ කෘත්‍යය. එතකොට පේනවා වාය ධර්මතා. ඊළඟට බලන්න කියනවා ලෝකෙ හැම තැනම අත්පා දිගහැරීමේ හැකිලීමේ සමුදේ වේ පීඩාව තියෙනවා පුළුල්ව. මෙතන විතරක් නෙමෙයි. ඒක තමයි ලෝකෙ තියෙන දුක. අන්න ඔය විදිහට හය ආකාරයකින් බලන්න හුරු වෙන්න ඕනේ කියනවා. ඊළඟට එහෙම බලනකොට ඒ හුරුවීම හැම වෙලේම යම් අර්ථයක් ඇතුව කරන්න කියනවා. ඒක දැන් අපි ගොඩක් වාරයක් සාකච්ඡා කරපු හින්දා මේක දැන් පැහැදිලි ඇති. අත්පය හැකිලීමේ සිහිය නුවණ වඩන්නෙම මෙන්න මේ කාරණාව පිණිස. ඒ මොකද්ද අත්පය හැකිලීමේදී සිත්තින චතුරාර්ය සත්‍ය අවබෝධය අවබෝධ කරගන්න. මුලින්ම අත්පය හැකිලීම දුකක් කියලා අවබෝධ කරගන්න. ඊළඟට අත්පය හැකිලීම කියන දුකට හේතුවක් තියෙනවා කියලා අවබෝධ ඊළඟට අත්පා හැකිලීම් දුකෙන් මිදීමක් කරන්න පුළුවන් කියලා අවබෝධ කරන්න. ඊළඟට අත්පා හැකිලීමේ දුකෙන් මිදෙන ක්‍රියාවලියක් තියෙනවා. ක්‍රියාපටිපාටියක් තියෙනවා කියලා අවබෝධ කරගන්න.
ඒ සඳහා යම් බෝධිපාක්ෂික ධර්ම වැඩෙන්න තියෙනවා නම් අර chart එකක් මම කලින් පෙන්නුවේ ඒ chart එකේ බෝධිපාක්ෂික ධර්ම වැඩෙන්න තියෙනවා නම් අන්න ඒ ටික කරගන්නයි මම මේ සිහිය ඇතුව නුවණ ඇතුව අත්පාහ කියලාන්න ආයේ පුරුදු වෙන්නේ නැතුව මට අත්පාහ කුල ගන්න බැරුව නෙමෙයි ඒක වන්දට අසාර්ථක විදිහට කරන්න මම දැනට පුරුදු වෙලා තියෙනවා. ඒ අතින් බලපහම අපේ ජීවිතේ සෑහෙන අසාර්ථකයි. නමුත් මෙන්න මේ අරමුණෙන් මම ඒක පුහුණු කර මේ ජීවිතයේ අත්පා හැකිලීම් සාර්ථක වුණා කියලාවත් අඩු ගානේ කියන්න පුළුවන්. මොනතරම් අසාර්ථක ජීවිතයක්ද ගත කරමින් ඉන්නේ කියලා කනගාටුවක් ඇති වෙනවා බුද්ධ වචනත් එක්ක මෙහෙම ගලපලා බලනකොට නේද? ඊළඟට අර සප්පාය. අපි ඉන්නේ මෙහෙම අසාර්ථක වෙච්ච ගෲප් එකක් එක්ක නම් නිතරම. අසාර්ථකත්වයෙන්ම නම් ඒගොල්ලෝ ප්‍රාර්ථනා කරන්නේ දිගටම. එතකොට ඒක බාධාවක් පරිබෝධයක්. ඒ අයගෙන් චුට්ටක් වෙන් වෙලා ඕනේ මේක පුහුණු වෙන්න. පරිසරය සකස් කරගන්න ඕනේ එහෙම. ඊළඟට අත්පා දිගහැරීම කියන එක කාය වශයෙන් අරගෙන හෝ එතනින් උපදින වේදනා අරගෙන හෝ ඒ සඳහා ක්‍රියාත්මක වෙන චිත්ත මට්ටම අල්ලගෙන හෝ අත්පා හැකිලීමේ සිදුවෙන ධර්ම ඒ කියන්නේ පංච උපාදානස්කන්ධ ධර්මයක් තමයි අත් හැකිලීම අත් දිගහැරීම කියන්නේ කියලා හෝ තමන් කැමැති මට්ටමින් මෙතන හතරෙන් තෝරගෙන මෝහය දුරු වෙන විදිහට මෙතෙක්කල් මෝහ සහගතව අත්පාදි ගැහැරීම් හැකිලීම් කරපු එකෙන් මිදෙන විදිහට සිහි කරන්න ඕනේ ත්‍රිලක්ෂණ. ඒවයි ත්‍රිලක්ෂණ මතු කරගෙන නිබ්බිදාව විරාගය නිරෝධය පටිනිස්සග්ගය උපද්දන්න ඕනේ. පටිනිස්සග්ගය උපද්දනවා කියන එක විශේෂයි. එතනදි වෙන්නේ අත්පා හැකිලීම් කියලා ක්‍රියාදාමයක් ලෝකෙ සිද්ධ වෙනවා මහා දුක් සහිත. ඒ ක්‍රියාවට මම නැහැ කියන එක. මම ගෑවෙන්නේ ඒ වැඩේට කියලා ඒකෙන් තමන්ව අනිශ්‍රිත කරගන්නවා. තමන් කියන හැඟීම ඒ ක්‍රියාවට ගාව ගන්න නැතුව මොකද ඒ ක්‍රියාව දුකක් නම් ඒකට තමන් ගෑවුනොත් තමන්ට තමයි දුක එන්නේ කියලා අර තමන්ගේ තියෙන අයිතිය කතරුභාවය අහෝසි කර ගැනීම තමයි පටිනිස්සග්ගය කියලා කියන්නේ. පැහැදිලි නේද? කලින් එකට ගොඩාක් සම්බන්ධයි නේද? එතකොට මේ භාවනාව කරන්නේ කොහොමද කියලා ඊළඟට සාකච්ඡා කරමු. මේක කරනකොට බොහොම පහසුයි අතට මේක ඉඳගෙන වුණත් කරන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් කරන්නේ අත මෙහෙම ඉදිරියට දිග ඇරීම ඊළඟට මෙහෙම ඇකිලීම. ඒ වගේ පොඩි සරල අභ්‍යාසයකින් පුරුදු වෙන්න පුළුවන්. අත දිග ඇරිය අත හැකළුවා. ඊළඟට ඒක ටිකක් පුහුණුනෙන් පස්සේ අත් දෙකේ දිග ඇරීම හැකිලීම පුහුණුනෙන් පස්සේ කකුල් දෙකටත් ඉඳගෙන ඉන්න නැද්දී වුණත් පුළුවන්. කකුල් ඉඳගෙන ඉන්න නැද්දී දිග ඇරිනවා. ඉඳගෙන ඉන්න නැද්දී ආපහු අකුල වෙනවා. එහෙම පුහුණු වෙනවා. ඊට පස්සේ ඇඟිලි දැන් ඇඟිල්ලක් දැන් ඇඟිල්ලක් මෙහෙම දිග හැරීම ඇඟිල්ල ආපහු හැකිලීම කොහොමද චේතනාවක් මුල් කරගෙන ප්‍රත්‍ය සහිතව මේක සිද්ධ වෙන්නේ දැන් මේ ඇඟිල්ල දිග හරින්නේ මමද මගේද ඇඟිල්ල දැන් නම් දිග හැරීමේ කෘත්‍යය මගේද එහෙම නැත්නම් මේක මගේ පාලනය යටතේ මගේ වසඟයේ තියෙන ක්‍රියාවද්ද මේ සිද්ධ වෙන්නේ කියලා එක ඇඟිලි දිග ඇරීමෙන් ඇඟිලි අකුලමින් කරන්න පුළුවන්. පැහැදිලිද ඒක කරන විදිය? අපි දැන් කරන්න කලින් තව මොන හරි නිරාකරණය කරගන්න දෙයක් තියෙනවා නම් දැන් අහන්න පුළුවන්. හොඳයි විශේෂ ගැටලුවක් ඉදිරිපත් නොවන හින්දා අපි එහෙනම් මේ භාවනාව කරමු. ඔයගොල්ලෝ ඉන්න තැනම ඉඳලා මම හිතන්නේ දැන් මේ වෙලාවේ අර සප්පාය සම්පජන්නේ තියෙනවා ඇති. ඒ කියන්නේ බාහිර බාධා නැති භාවනාවට සුදුසු තැනක ඔයගොල්ලෝ ඇත්තේ. ඉතින් ඒ සප්පාය සම්පජන්නේ නැත්නම් දැන් හරි හදාගන්න. අඩුගානේ කාමරේ දොර හරි වහලා තියන්න.
දැන්මම කරමු මේ භාවනා පස්සේ කරන්න වෙලාවක් නොයෙන්න පුළුවන් අපේ ජීවිතවල තත්ත්වය හැටියට මේ වෙලාවෙම කරමු. ඉරන් සර්ණයි සර් මේ ඉරන් සර්ණයි. අධිගැරීමට ඇති බාධාවල් ඒ දොරවල් වැහුවා ඒක විතරද නැත්නම් ඊට අමතර තව මොනවාරි තියෙනවද? ආ නෑ පුද්ගලිකව තනියම කිසි බාධාවක් ටෙලිෆෝන් නැත්නම් රින් වෙන්නේ ඒ වගේ බාහිර කරදර නැත්නම් එච්චරයි අවශ්‍ය. මොකද පස්සේ අපි මේ අත්පා දිගහැරීම් හැකිලීම් බාහිර කරදර තියෙන තැන්වල කරන්න මේ පුහුණු වෙනවා. දැන් සේනාව යුද්ධයට යවන්න කලින් පුහුණු කරන්න එපා. ඒ පුහුණුව තමයි මේ. එතකොට පුහුණු වෙනකොට ඒ පුහුණු වෙන සුදුසු පරිසරය තියාගන්න. ඔබතුම අහපු දේ අනුව මට වෙනත් නම් විශේෂ දෙයක් නැහැ. ඉතින් දැන් අපි ඔහොම අත්පා දිගහරිනවා මේ කම්පියුටර් එකක් හරි ෆෝන් එකක් තියාගෙන හරි ඥාතියෙක් එහෙම දැක්කොත් නේද? විහිළුවට ලක් වෙනවනේ. එතනන්නේ ඒ වගේ ඒවා මග අරින්නවනේ. එතකොට අපි භාවනා සමහරලාට මග අරිනවා අනික් අය විහිළු කරයි. මේ අනික් අය මොනවා හිතයිද දන්නේ නැහැ. ඒවා අසප්පාය. ඒවා පාලි බෝධ හේ හිතවිලි. අන්නේ ඒ මග අරින විදිහට අනික් අයගෙන් යම් ප්‍රමාණයකට වෙන් වෙලා එයාට කරදරයක් කිරියරයක් නොවන විදිහට වෙන් වෙලා කරන්න. හොඳයි සර්. හොඳයි අපි කලින් වගේ එහෙනම් ඉරියව්ව මුලින් මෙනෙහි කරමු. හොඳට සීකල බලන්න ශාරීරික ඉරියව්ව මේ වෙලාවේ හොඳට හිතට දැනෙනවද? ඇඟේ හැම තැනම වගේ සංවේදීව දැනෙනවද? හොඳයි දැන් ඔන්න අත් දෙක තියෙන විදිය හොඳට දැනෙනවා හිතට. කකුල් තියෙන විදිය හොඳට දැනෙනවා. ඊළඟට චේතනාව පහළ කරගමු. මුලින්ම මේ අත්වල දිගහැරීම හැකිලීම සති සම්පජාන සහිතව ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒක මේ වෙලාවේ මම සිද්ධ කරනවා කියන චේතනාව පහළ කරගන්න. කැමති නම් එක අතක් කැමති නම් අත් දෙකම ඕ එක අතක් නම් හොඳයි. ඉදිරියට දිගාරින් අත ඉදිරියට දිගාරිමු. ආයේ හොඳට සිහියට අරගන්න ඔන්න අත දැන් දිග ඇරිලා තියෙන. ඇඟිලිත් දිගාරින් ඇඟිලිත් දිග ඇරිලා තියෙන. මං අත අකුලන්නයි යන්නේ කියලා හිතලා ඇකිලීමේ චේතනාව හිතට අරගෙන අත හිමීට තමන් පැත්තට ඇකිලෙන්න අරින්න. ඇකිලෙද්දිම හිතන්න ඇකිලීමේ කෘත්‍යය ආරම්භ වෙනවා. දැන් මැද හරිය දැන් ඉවර වෙලා ඇකිලිලා අවසානයි. සමුදේ ධර්මතාවයේ හිතන්න වය ධර්මතාවයේ හිතන්න සමුදේ වය ධර්මතාවයත් හිතන්න. ඒකම මෙනෙහි කරන්න. අත්හැකිලීමේ ක්‍රියාව සිද්ධ වුණේ මෙතන විතරක් නෙමෙයි මේ වෙලාවේ. තව ලෝක සත්වයන්ගේ අප්‍රමාණ අත් ඇකිලුණා. ඊළඟට චේතනාව පහළ කරගමු. සතිමත් අත දිග අරින්න ඕන කියලා හිතලා අර විදිහටම දිග ඇරීමේ කෘත්‍යය ආරම්භ වෙනවා. දැන් අත දිග ඇරීගෙන යනවා මැද හරිය කෘත්‍යයේ මැද. ඔන්න දැන් කෘත්‍යය අවසාන වේගෙන යනවා. දැන් ඉවරයි. දැන් අත ඇඟිලි සම්පූර්ණයෙන්ම දිග ඇරිලා තියෙනවා. ඔන්න ඔහොම ටිකක් වෙලා කරමින් ඉන්න. ඊළඟ අදියර කියන්නම්. මුලින් ඔය මට්ටමේ සිහිය නෝන හොඳට පැද්දගෙන ඉමු.
ඒකම දැන් චේතනා කරගමු දකුණු පසට අත දිග හරීම හැකිලිම කරනවා කියලා අත ඉස්සරහින් අත ඇඟේ පැත්තට ගන්න දකුණු අත නම් දකුණු පසට වම් අත නම් වම් පැත්තට අරගෙන වම් පැත්තට ඈතට දිග හරින්න වම් පැත්තට ආය අකුලන්න එහෙම එහෙම ටිකක් වාර ගාන කරමින් හොඳට සිහිය වැඩමු දැන් මේ වෙනකොට සිහිය බලවත් නම් දැන් අත දිග හැරෙද්දිම ඔය අත ඇකිලෙද්දිම අර සමුදේ ධර්ම වය ධර්ම හඳුන ගන්න. දිගහැරීම් කෘත්‍ය සමුදය වෙනවා වැය වෙනවා. ඇකිලීම් කෘත්‍ය සමුදය වෙනවා වැය වෙනවා. පුළුවන් නම් ප්‍රත්‍ය ධර්මත් එක්කම අඳුන ගන්න බලන්න. දැන් මේ ක්‍රියාවේ ආගන්තුක බව හිතන්න මේ ඇඟට ඕනෑමට කරනව නෙමෙයි මේවා. බලෙන් ආගන්තුකව කරන්නේ. හිතටයි මේ වැඩේ ඕන වෙලා තියෙන්නේ කියලා තේරුම් ගන්න. ඊළඟට මේ හැම එකේම తాවකාලික බව සිහි කරන්න. අත දිග හැරීම తాවකාලිකයි එතන ඉවර වෙනවා. ඇකිලීම తాවකාලිකයි. දැන් ත්‍රිලක්ෂණයට නගමු. දිගහැරීම ත්‍රිලක්ෂණයට නගන්න එතන අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව මතු කරගමු. හැකිලීමෙන් ත්‍රිලක්ෂණයට නගන්න. හැකිලීම් කෘත්‍යයේ අනිත්‍ය බවක් තියෙනවා. සමුදය වේ පීඩාවක් තියෙනවා. ඇකිලීම් කෘත්‍යයක් ධර්මතා විසින් ධර්මතා උපද්දනවා මිසක් කර්තෘ කෙනෙක් නෑ. අනාත්මයි. මෙතන විතරක් නෙමේ තව ගොඩාක් තැන්වල මේ හැකිලීම් සිද්ධ වෙමින් තියෙනවා. දිගහැරීම් සිද්ධ වෙමින් තියෙනවා. ඒ ඔක්කොම කර්තෘලා නෑ. අනාත්මවයි සිද්ධ වෙන්නේ. නිතර දැනෙනවද කියලා අනාත්මව සිද්ධ වෙන අප්‍රමාණ හැකිලීම් මේ වෙලාවේ ලෝකෙ වැඩ කරනවා ක්‍රියාත්මක. අප්‍රමාණ අත්පාදිගැරීම් සිදු වෙනවා. ඒ තමයි ලෝකෙ තියෙන දුක. කලකිරෙන සුදුසුයි. සුවිශාල හැකිලීම් දිගහැරීම් දුක්ඛයක් ක්‍රියාත්මක වෙනවා. එතන කලකිරෙන යම් සුදුසු බවක් පේනවා නම් කලකිරීම උපද්දාන. මෙවැනි ක්‍රියාවකට හිතේ නොයල්මක් උපදින්න සුදුසුද? නොයල්ම සුදුසුයි කියලා හිතෙනවා නම් එවැනි ක්‍රියාවන් වලට සහ එවැනි අත්පා වලට තියෙන ඇලීම අඩු කරන්න හිතේ. ඊළඟට මේ වගේ පහත් ක්‍රියා යලි කවදාවත් සිද්ධ කරන්න අවශ්‍ය නොවෙනවා නම් ඒක කොච්චර ශාන්තද, කොච්චර ප්‍රණීතද. මේ ත්‍රිලක්ෂණ සහිත පහත් ක්‍රියාවන් නිරෝධ වීම ශාන්තයි ප්‍රණීතයි.
ආයි කවදාවත් කෙරෙන්නේ නැත්නම් මොනතරම් ශාන්තද ප්‍රණීතද. ඒක වැටහුණෙන් පස්සේ හිතන්න එහෙනම් මේ කෙරෙමින් තියෙන එක මගේ නෙවෙයි. ලෝකෙට අයිති ක්‍රියාව. මේ මම නෙවෙයි කතරු. මේක මගේ ආත්මයක් නෙවෙයි. මේ කෙරෙමින් තියෙන ධර්මතා විසින් ධර්මතා උපද්දවීම දුක. මගේ කියන අදහස ඒ දුකෙන් ඉවත් කරගන්න. මම කියන අදහස ඉවත් කරගන්න. මගේ වසඟයේ තියෙන දෙයක් මේ කියලා අදහස ඉවත් කරගන්න. දැන් දිගහැරීම් හැකිලීම් ක්‍රියාව සිද්ධ වෙන්න දෙන්න. අනිශ්‍රිත තමන් කියලා කෙනෙක්ව ගාව ගන්න නැතුව. දැන් චේතනාව පහළ කරගමු මේ විදිහටම කකුල් වල දිග හැරීම හැකිලීම වුණු වෙන්න ඕනේ හුරු කරන්න ඕනේ කියලා හිතලා සිහිය ගෙනියමු කකුල් දෙකට. විකාරින් හකුලන්න පුළුවන් ඉරියව්වක නම් ඉන්නේ. ඔය අතට කියපු දෙයමයි මතක් කරන්න තියෙන තනියම පොඩ්ඩක් කරලා බලන්න. තෝරගත්ත කකුලක් දකුණ හොවම දිග හරිමින් හකුලුවමින් ඔය ක්‍රමයටම ඔය පරියායම ටිකක් වෙලා හිතලා පුහුණු කරන්න. තනියම කරන්නේ ටික. ඊළඟට අපි චේතනාව පහළ කරගමු. ඇඟිලි අත්වල ඇඟිලි දිගහැරීම් හැකිලීම් වශයෙන් සත් සිහිය නුවණ මං වඩන්න ඕනේ කියලා චේතනාව පහළ කරගෙන
කකුල් පහස විදිහට කලින් වගේ තියාගෙන නැවත අතට සිහිය ගේන්න. අතකෝ අත් දෙකම හෝ තමන් කැමති විදිහට තෝරගෙන ඇඟිලිවලට ඔය විදිහටම කරන්න. ඇඟිලි දිග හැරීම් කැමති නම් තනි ඇඟිල්ලට නෙන්නම් ඇඟිලි පහම වුණත් කමක් නැහැ. ඇඟිලි දිග හැරීම් මේ චේතනා සහිතව කෙරෙනවා. ඇඟිලි හැකිලීම් චේතනා සහිතව කෙරෙනවා. තනියම ටිකක් ඒකත් දැන් පුහුණු වෙන්න. නැයි අපි එහෙනම් ඒ භාවනාව අවසන් කරමු. පසුව තවත් පුහුණු වෙනවා කියන චේතනාව අදිෂ්ඨානේ තියාගෙන දැනට අපි ඒ කොටස අවසන් කරමු. නැයි යම් ගැටළු සහගත දැන් තියෙනවා නම් සාකච්ඡා කරන්න මේ වෙලාව සුදුසුයි.
මහිතන ඒවයින් අවබෝධයක් එන්නේ නැති දැන් මේ ඇඟිලි දිග හැරීම හැකිලිම කියන එක දුකක් කියන එක මුලින්ම අත කියන එක දුකක් ඊළඟට ඒ කෘත්‍ය දුකක් ඊළඟට ඒ කෘත්‍ය හැම වෙලේම හේතු සහිතවයි ප්‍රත්‍ය සහිතවයි සිද්ධ වෙන්නේ කියන අවබෝධය එන්නේ නැති දුකට හේතුව එදිලා තියෙනවා ඒක තියෙන්නේ මෙතන විතරක් නෙමෙයි මේ වෙලාවේ ඇඟිලි දිග හැරීමින් හකුලමින් ඉන්න සත්වෝ අප්‍රමාණයි ඒ හැමතැනම මේ දුක පුළුල්ව පැතිරිලා තියෙන ලෝක දුකක් මේ පුද්ගලික එකක් නෙමෙයි කියන්නේ ඊළඟට ඒකේ ඒක දුක නැතුවත් ඒක කරන්න විදිහක් තියෙනවා يعني කෙලෙස් හිතේ නැති කරලත් ඇඟිලි දිග හැරීම හැකිලිම කරන්න පුළුවන් කියන්නේ ඊළඟට ඒ සඳහා ප්‍රතිපදාවක් තියෙනවා. ඒ ප්‍රතිපදාව තමයි මේ පුහුණු කරමින් ඉන්නේ කියන්නේ. ඒ තමයි අපිට අවශ්‍ය මේ චතුරාර්ය සත්‍ය අවබෝධය මේ කොටසේදී. ඉතින් ඒක මේ ජීවිතේදී සාර්ථක කරගන්න ඕනේ කියලා හිතාගන්න. මොකද දැන් මේ මේ මේවට විරුද්ධ වචන හතර දාන්නවනේ නේද? දැන් විරුද්ධ වචන තමයි අසාර්ථක, අසප්පාය, අගෝචර සම්මෝහ කියලා වචන හතර. ඉතින් අපි ජීවිතේ ගත කරලා තියෙන්නේ අන්න මේ වචන හතර පරිහරණය කරමින්. මේ අසාර්ථක, සප්පාය, අගෝචර, සම්මෝහ කියලා ක්‍රමයකට තමයි අපි අතපා දිග හැරීම, ඇකිලීම් කරලා තියෙන්නේ. අසාර්ථක වීම, අසප්පාය සහිතව, නියම කමඨහන ගෝචර කරගන්න නැතුව සහ අතපය දිග හැරීම පිළිබඳ මෝහය සහිතව තමයි ඒව කරන්න අපිව අපි කවුරුත් ඇතන පුහුණු කරේ නැහැ සසරේ අපි අපිම පුහුණු වෙලා තියෙන්නේ තනියම. ඉතින් ඒ හින්දා මේ සැරේ මේ වචන හතර ඊට ප්‍රතිවිරුද්ධ වචන හතර කියන්නේ සාත්තක සප්පාය ගෝචර අසම්මෝහ කියන වචන හතර අපිට වැදගත්. අපි ප්‍රතිවිරුද්ධ වචන හතර පාවිච්චි කරනවා. දැන් මේ ස්ක්‍රීන් එකේ තියෙන වචන හතර පාවිච්චි කරනමින් අතපාදික හැරීම් කරනවා නම් අපි ඒකට කියනවා සම්පජාන්නේ. මේ වචන හතරට ප්‍රතිවිරුද්ධ හතර පාවිච්චි කරමින් නම් අතපාදික හැරීම් හැකිලීම් කියන කියන්නේ ඒකට කියන්නේ අසම්පජාන්නේ. අසම්පජාන්න ජීවිතය සම්පජාන්න ජීවිතයක් බවට හරවගන්න එක තමයි අපි මේ භාවනාවේ අරමුණ. කියන්නේ අර අසති අසම්පජන්න කියලා වචන දෙකක් තියෙනවා. විරුද්ධ වචන දෙක තමයි සති සම්පජන්න කියන්නේ. අසති අසම්පජන්න අපිට අලුතෙන් උගන්වන්න ඕනේ. අපි සසරේ ගොඩක් දක්ෂ විදියට ඒකට හුරු වෙලා තියෙනවා. මේ දැන් අපි දක්ෂ වෙන්න බලාපොරොත්තු වෙන්නේ මේ සති සම්පජන්න ක්‍රමයට අතපා ක්‍රියාකාරීත්වය සිදු කරමින් පුහුණු වීම. ඒක තමයි ඉතින් කියන්න ඕනේ සාරාංශය. හොඳයි. සාකච්ඡා කළේ තුමනවාද? මම මේ කියලා දෙන්නේ සාමාන්‍යයෙන් ගිහි අය අකමැතිම භාවනා ටිකක්. වැඩිය පැවිදි උතුමන් අපිට කියලා දෙන්නත් මැලි වෙනවා මේ වගේ. මොකද දන්නවා ගිහියෝ මේවට හරිම අකමැතියි කියලා. මීට වැඩිය ප්‍රණීත භාවනා තියෙනවනේ අර මෛත්‍රී භාවනා වගේ හිත සමාධියකට ගත සමාධි සුවය විඳින්න. වගේ එහෙම භාවනා තමයි ගිහි අය ප්‍රිය කරන්නේ. මේ භාවනාවල ප්‍රිය කරන්නේ ඕගොල්ලෝ වගේ පෙරපින් සහිත ඒ වගේම චතුරාර්ය සත්‍ය අවබෝධයම ආර්ථනා කරගෙන කුසලයන් කරන ඉතා සීමිත පිරිසක් විතරයි. ඉතින් ඒක දුර්ලභයි අත්‍යවශ්‍යම නේද? ඕගොල්ලන්ට ඒකට ආසාවක් ඇතිවීමම දුර්ලභ කාරණයක්. ඒ ගැන මුලින් සතුටු වෙලා මේක ගෙදරදී ගොඩක් පුහුණු කරන්න. තිරුවන් සරණයි සර්. මේ ඇත්තටම කියලා නම් මේ භාවනාව හරිම ප්‍රණීතයි කියලා මට හිතුණා. මේ ඇස් දෙක පියාගෙන ඒ ඉරියව් පවත්නකොට මුල මැද අවසානය දක්වා හොඳට එතන හිත පිහිටගෙන ටික වෙලා කරද්දි පුදුම සමාධියකුත් ඇති වෙනවනේ. සමාධිය එනවා හරියටම. හරි, ඒක හරහම ඒ සතිය හරහම සමාධිය වැඩෙනවා. ඒකට දැන් මේ සමාධිය විශේෂත්වයක් ඔබතුමියට පේන්නත් ඇති නේද? මේ සමාධිය අර අතපය හොල්ලන්නේ නැතුව ගන්න සමාධියක් නෙමෙයි. අතපය හෙලීම තමයි වටිනාකම. ඒක තමයි මේකේ වටිනාකම.
ඒකත් එක්කම සර් මේ වෙලාවේ බහුලව මේ වගේ ඉරියව් පවත්වනේම කියනකොට හරිම මට කියන්න තේරෙන්නේ නැහැ. ඒකනම් ලොකුම ලොකු සමාධියක් එක්කනම් කරන්න පුළුවන්. ඇත්තටම කියනවා නම් ඒක හරිම ප්‍රණීත භාවනාවක් කියලා මට හිතුණා. දැයි බොහොම පිං ඒ ඔබතුමීගේ හිතර අප්‍රමාණ නිමිත්තට හොඳට නැඹුරු වෙලා තියෙනවා ඒකයි. ප්‍රමාණ නිමිත්තෙන් අප්‍රමාණ නිමිත්තට අර ලෝකේ ගොඩාක් මේ අතපය දිගහැරීමේ දුක පැතිරිලා ක්‍රියාත්මක වෙනවා මේ වෙලාවේ කියන අවබෝධය. ඒකට කියන්නේ අප්‍රමාණ නිමිත්ත. ඒකට හොඳට හිත පැතිරිච්ච නිසා තමයි මේ සමාධිය එන්නේ. මෙතෙක් කල් අර මේ ඉරියාපතේ කෙරුවට මට එහෙම ලොකු අවබෝධයක් තිබුණ නැහැ. අර කරනවට කෙරුවා මිසක් අර අවබෝධයෙන් ඇත්තටම කෙරුවේ අද තමයි. දැන් පහුගිය ටිකෙත් පොඩ පොඩ පුරුදුනා. ඒකත් එක්කලා වෙන්නේ නැති අද නම් හරිම ගොඩක් පින්. ඇත්තමයි අනික් කල්‍යාණ මිත්‍රයින්ටත් එහෙම දැනෙන්නේ නැති කියලා අපි හිතනවා. නමුත් විශේෂයෙන් පින්දෙනවා ඔබතුමියට ඒ අත්දැකීම ඒ විදිහට අගය කරාට ඇත්තටම හරිම වටිනවා. එහෙම අත්දැකීමක් ලැබෙනවා නම් හැම කෙනෙක් සරණයි සර්. මේ තෙරන් සරණයි. පාදිගාරිද්දී ත්‍රිලක්ෂණ බලන්නේ ස්කන්ධ වශයෙන්ද වැඩිය පහසු නැත්නම් ඒක ඩිපෙන්ඩ් වෙනවද එතන? ඒක පහසු වෙන්නේ මුලින්ම දැන් අපි තුම මෙහෙම ඇඟිලි දිගහැරිනවා. මම ඒක පෙන්වන්න පුළුවන් ඉඳ උදාහරණයට ගන්න. ඇඟිලි දිගහැරීම මුලින් පහසු අර නිබ්බති ලක්ෂණයි විපරිණාම ලක්ෂණයි බලන්න ඉතරයි. දිගහැරීම සිද්ධ වෙනවා, ඇකිලීම සිද්ධ වෙනවා. අනේ විදිහට ඉතරක් බලනවා මොලි. ටිකක් හිත පුහුණුණෙන් පස්සේ දිගහැරීම සිද්ධ වෙද්දිම දිගහැරෙන්න හේතු ටිකක් බලන්න පුරුදු වෙනවා. ප්‍රත්‍ය ටික අර අවිද්‍යා තෘෂ්ණා කර්ම ආහාර කියන මේ චේතනාවකින්මයි මේක කෙරෙන්නේ. කියන ප්‍රත්‍ය එක පුරුදු වෙනවා. ඉතින් මේ ප්‍රත්‍ය එකපාර බලන්න අමාරුයි. යම් පුහුණුවක් ඕනේ. ඒ නිසා මුලදීම ප්‍රත්‍ය බලන්න පුරුද්දක් ලොකුවට ගන්න යන්න එපා. මුලදී අර දිගහැරීම අනිත්‍යයි කියලා ගන්න. දිගහැරීම කියලා යම් දේවල් සිද්ධ වුණා නම් ඒක දැන් ඉවර වුණා. ඇකිලීම කියලා දේවල් සිද්ධ වුණා නම් ඒක ඉවර වුණා. අන්න ඒ මට්ටමේ මුලින් අල්ල ගන්න. ඒකට කියන්නේ අපි නිබ්බති ලක්ෂණයයි විපරිණාම ලක්ෂණයයි දැක්කා කියලා. දැන් නිබ්බති ලක්ෂණය දැකපු කෙනාට ඊළඟට පුළුවන් ප්‍රත්‍ය ධර්ම හතර අඳුන ගන්න. අන්න එහෙම අනුපිළිවෙලකට වගේ ගියොත් ටිකක් ලේසි වෙයි කියලා හිතනවා. ඔබතුම ඇහුවේ ඒ කාරණේද? නැත්නම් මට ප්‍රශ්නේ තේරුණ නැද්ද දන්නේ නැහැ. හරි ඒක තමයි. ඒක තමයි නේද? හොඳයි. ඔව් ඒක තමයි. මම මේ දැන් අර භාවනාවට අදාළ කරුණු ටික ඔක්කොම එකපාර ඉදිරිපත් කරා වැඩිද කියලාත් හිතෙනවා. නමුත් මේ ඔක්කොම කරුණු දැනගෙන ඉන්න එක මම හිතන්නේ භාවනාව ආරම්භ කරන්න ලොකු උද්‍යෝගයක් වෙනවා අපිට. අනේ මේ භාවනාව චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම නේද යන්නේ? ඒ සඳහා නේද මම මේ පොඩි පොඩි ස්ටෙප්ස් කරන්නේ කියලා වගේ big picture එක හොඳට තේරෙනවා නම් ඒකයි මම මේ big picture එක present කරේ. ඊට පස්සේ භාවනාවට උනන්දුව වැඩි වෙලා ඒක පාත්කගෙන යන්න ලේසි වෙනවා. නමුත් මම ඒකෙන් අදහස් කරන්නේ මේ කියපු කාරණා සේරම එකම දවසේ මෙනෙහි කරන්න හැකි වෙයි කියලා. එහෙම වෙන්නේ නැහැ. ඒයින් සුළු වශයෙන් මෙනෙහි කිරීම ආරම්භ කරලා නමුත් මේ මේ පරියාය මතක තියාගන්න මේක තමයි කෙරෙන්න ඕනේ. අර ලොකු ටාගට්ස් එකපාර නැති වුණාට කමක් නැහැ. ජයකොඩි මහත්මිය අහලා තියෙනවා සර් මෙම භාවනාව කිරීමෙන් ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවද කියලා. අනිවාර්යෙන් ඇති වෙනවා. අනිවාර්යෙන් ඇති වෙනවා. මොකද අනවශ්‍ය විදිහේ ක්‍රියාකාරකම් ඉබේම සංවර වෙනවා. දැන් ස්වාමීන් වහන්සේලා ඒගොල්ලන්ගේ අර පාරිශුද්ධ සීලය ඇතුලේ මේවා නිකම්ම තියෙනවා ඒගොල්ලන්ට. ඒගොල්ලෝ අර කෝටියක් සංවර සීලය ආරක්ෂා කරනවා උපසම්පදාවෙන්. එතකොට ඒ උපසම්පදාවත් එක්කම මේ කියන කාරණා විශේෂ නැහැ ඒගොල්ලන්ට. ඒගොල්ලන්ගේ සාමාන්‍ය පැවැත්ම බවටම හරවලා තියෙනවා. ඒ නිසා ඒගොල්ලන්ගේ ගමන අපිට වැඩිය වේගවත්. අපිට ඉතින් සාමාන්‍ය ජීවිතේ මේකයි මුලින් පොඩි වෙනසක් තියෙනවා. පස්සේ තමයි මේක සාමාන්‍ය ජීවිතයට එකතු කරගන්න පුළුවන් වෙන්නේ. ඒ අතින් ඉතින් ගිහි අය ගොඩක් අසරණයි.
අපි අසරණකම ඒ ප්‍රමාදය දැනුවත්ව තමයි ඒක කරන්නේ. ස්වාමීන් වහන්සේලාට ඒ සංවර සීලය තුළම මේක කරන්න සලස්සලා තියෙනවා. ඉතින් ඔබතුමිය අහපු එක හරි ඉන්ද්‍රිය සංවරය මේ හරහා ඇති වෙනවා. ස්වාමීන් වහන්සේලාට නම් ඉන්ද්‍රිය සංවරය සීලය හරහාමත් ඇති වෙනවා. ගිහි අයට අර ඉන්ද්‍රිය සංවර සීලය කියලා වෙනම පංචශීලයේ නීති සීලය වෙන්නේ. එතකොට ඉන්ද්‍රිය සංවරය මෙවැනි භාවනා වැඩි දියුණු කරමින් කරගන්න ඕනේ. දැන් අපි ඊළඟ කොටසට යනවද? මොකක් කරේ? තව කවුරු හරි අහන්න හදුවා නේද? නෑ නේද? නෑ ඊළඟ කොටස ඉදිරිපත් කරන්නම්. එහෙනම් ඒකත් අර වගේම ඒ සූත්‍රයේම කොටසක්. ඒ තමයි අර සතිමත්ව ඇඳුම් දැරීමේ භාවනාව. ඒ කියන්නේ ඇඳුම් ඇඳීම සතිමත්ව කරන භාවනාව. ඒක ස්වාමීන් වහන්සේලාට අදාළව තමයි සූත්‍රයේ තියෙන්නේ. මම පස්සේ ඒක ගිහියට අදාළ විදිහට වචන වෙනස් කරලා පෙන්නන්නම්. මේ කොටසෙන් පෙන්නන්නේ චීවර ධාරණේ, කියන්නේ සංගල සිවුරු සහ පා සිවුරු දැරීමේදී අර සම්පජන්න හතර සලකලා ඒ අනුව ක්‍රියා කරන්න ඕනේ කියලා අනුදෙනව දාරලා තිනවා ස්වාමීන් වහන්සේලා. ඉබංග අටුවාවෙන් පොඩි කොටසක් ඉදිරිපත් කරන්නම්. ඒ සඳහා මේ අපි ඇඳුම් අඳිනවා, ඇඳුම් ඉවත් කරනවා, ඇඳුම් මාරු කරනවා, නිතර කරනවා, දැන් අනන්ත වාරයක් කරලත් ඇති. එහෙම කරද්දී මෝහය, සම්මෝහය සහිතව අසම්මෝහ සම්පජන්නේ එක නෙමෙයි අපි කරන්නේ. ඒක අසම්මෝහ කරගන්න නම් අපේ හිතේලි පරම්පරාව හිතන විදිහ යම් වෙනසකට ලක් කරන්න ඕනේ කියලා මේ අටුවාවේ පෙන්නනවා. මේ වගේ අභ්‍යන්තරේ අත්තානාම කොචි චීවරං පාරුපාසනන්තෝ නත්ති කියලා. පාරුපාසනන්තෝ නත්ති කියලා ඒ කියන්නේ අභ්‍යන්තරෙහි ආත්මය කියලා කෙනෙක් සිවුරු පරවන්නේ නැහැ කියලා. එම් සිවුරු පෙරවීමට කතෘ කෙනෙක් ඒක වසංග කරගත්ත අයිතිකාරයෙක් එහෙම නැහැ. දැන් සිවුරු පරවනවා කියන වචනේ ඔයගොල්ලෝ ඇඳුම් අඳිනවා කියන වචනෙට ආදේශ කරලා Tamanට සම්බන්ධ කරගන්න. එතන වෙන්නේ අර කලින් කියපු ආකාරයට චිත්තකිරිය වායෝ ධාතු පැතිරීමෙන් සිවුරු පෙරවීමක් කෙරෙනවා. සිවුරු ඇඟේ පෙරවෙනවා. එතනම් ඇඳුම් ඇඟට ඇඳ වෙනවා. එතනදී ඇඳුම් අචේතනිකයි, කයත් අචේතනිකයි. ඇඳුම් වලට චේතනා පහළ වෙන්නෙත් නැහැ, කයට චේතනාව පහළ වෙන්නෙත් නැහැ. හිතටයි පහළ වෙන්නේ. මම මේ කයට පෙරවෙනවා කියලා ඇඳුම් දන්නෙත් නැහැ. කය දන්නෙත් නෑ මාව ඇඳුමකින් පොරවනු ලැබෙනවා කියලා. දෙකම අචේතනිකයි. ඒ නිසා ඒ කෘත්‍ය ධාතුව ධාතු සමූහයක්ම වසනවා. ධාතුව කියලා කියන්නේ ඇඳුම. ධාතු සමූහය කියලා කියන්නේ කය. ඇඳුම කියන ඒ සතර මහා ධාතු කොටෙන් කය කියන සතර මහා ධාතු කොට වැහෙනවා. හරියට පට රෙදි කඩකින් පොත් ටිකක් වහලා දානවා වගේ. පට රෙදි කඩකින් පොත් ගොඩක් වහලා දානවා වගේ ඇඟට ඇඟ ඇඳුමෙන් වහලා දානවා. ඒ හින්දා සුන්දර ඇඳුමක් ලැබුණා කියලා සතුටු වෙන්න කාරණයක් නැහැ එතන. සුන්දර ඇඳුමක් ලැබුණා කියලා දොම්නස් වෙන්න කාරණේකුත් එතන නැහැ. ධාතු ගොඩක් ධාතු ගොඩකින් වැසීමක් තියෙනවා. හරියට නාග හුඹහක් එහෙම නැත්නම් චේතිය කියන මේ ගස් වර්ගය ඒවා උපමාවට අරන් කිතෙන්ද කියනවා.
සමහර අය මේ නාග හුඹස් වලට නැත්නම් චේතිය ගස් වලට චෛත්‍ය ගස් වලට සමහර අය මල් අහං පූජා කරනවා සුවඳ දුම් පූජා කරනවා වස්ත්‍රාභරණ තන්දෝන මේ සමහර අය ගස් වටේටත් සිවුරු පළඳවනවා සමහර අය ඒ ගස් වලට මේ නාග තුඹසටම අසෝචි මුත්‍ර මඩ දඬු ශාස්ත්‍ර වලින් පහර දී ශාස්ත්‍ර කියන්නේ මේ ආයුධ ආයුධ වලින් පහර දීම ආරෙන් අසත්කාර කරනවා සමහර අයට ඒක වැදගත්කමක් තියෙනවා ඒවට මල් පහන් පූජා කරනවා තව සමහර අය ඒවට අගෞරව කරනවා එහෙම නැත්නම් ඒ තුඹහවත් ඒ චෛත්‍යවත් ඒ ගැන සතුටු වෙන්නෙත් නැහැ ඒ ගැන නොසතුටු වෙන්නෙත් නැහැ හරියට අන්නේ ඒ වගේ ලස්සන ඇඳුමක් ඇඟට පෙරෙව්වට සතුටු වෙන්න දෙයක්වත් නැහැ. අවලස්සන ඇඳුමක් ඇඟට පෙරෙව්වට අසතුටු වෙන්න දෙයක්වත් නැහැ. මම මේ ඒ කියපු කාරණේ තමයි මේ තියෙන්නේ. අන්නේ මේ විදිහට කාරණා කාරණා සිහි කිරීම වශයෙන් අසම්මෝහ සම්පජන්නයක් උපද්ද ගන්න පුළුවන් කියලා එක්තරා සිහි කරන ක්‍රමයක් කියලා දීලා තියෙනවා මෙතන. හැබැයි එතනින් අපේ හිත තව පොඩි තැනකට වැටෙන්න පුළුවන් අපව මම හිතෙන්ද ගියොත් මම පොඩ්ඩක් අපව යනවා. අපි කියන්නේ මෙතන සිවුරු සිවුරු කියන්නේ ඇඳුම් අචේතනිකයි කයද අචේතනිකයි. එනිසා ඒවා ධාතු ගොඩවල් විතරයි. ධාතු ගොඩක් උඩින් තව ධාතු දාලා වැහුවයි කියලා මොකද්ද ඒකේ තියෙන වටිනාකම? මොකද්ද වෙනස? කියලා හිතනකොට ඒ හිතන ක්‍රමය හරි. නමුත් එතෙන්ට කොටු වෙන්න හොඳ නැහැ. කොටු වෙනවා කියලා කියන්නේ එහෙනම් අචේතනික ඒවා එහෙමනම් චේතනික දේවල් එහෙනම් විශේෂයක් ඇති කියලා හිතෙනවා. අන්න එතෙන්ට අහු කොටු වෙන්නත් එපා. චේතනික දේවලුත් අයිතිකාරයෙක් නැහැ. චේතනා කාටවත් අයිති නැහැ. චේතනාවක් අයිති සංචේතනාවක් අයිති වෙන්නේ ඒ සංචේතනාව උපද්දපු අවිද්‍යා තෘෂ්ණා සහ කෙලෙස් වලට. අවිද්‍යා තෘෂ්ණා සහ කෙලෙස් පිරිවරාගෙන තමයි චේතනාවක් හටගන්නේ. චේතනාව අයිති ඒවට. නිසා තමන්ට පුද්ගලයකට නෙමෙයි. ඒ හින්දා සචේතනික අචේතනික කියලා මුලින් තේරුම් ගන්න එහෙම බෙදුවට කමක් නැහැ. නමුත් සචේතනික ඒවා සත්පුද්ගල අචේතනික ඒවා නෙමෙයි කියලා හිතන්න කොට වෙන්නත් එපා. එතනත් පරිසම් වෙන්න ඕනි තැන. එතකොට ඒ කොටසේම උපකාරයක් වෙයි ඔයගොල්ලන්ට. සිතවිලි මාලාව හදාගන්න. ඇඳුම් ඇඳීම පිළිබඳ සිතවිලි මාලාව හදාගන්න. ඒ ටික මම මේ ගිහියන්ට අදාළ විදිහට වචන පොඩ්ඩක් වෙනස් කරලා සිවුරු කියන එක වෙනුවට මේ කියවලා බලන්න. අභ්‍යන්තරෙහි ඒ කියන්නේ තමන් තුළ මේ හරියේ ආත්මයයි කියලා ඒ හරියේ කෙනෙක් ඉඳගෙන ඇඳුම් අඳිනව නෙමෙයි. අර කලින් විස්තර කරපු විදිහට චිත්ත කිරී වායෝ ධාතුව පැතිරවිලා ඇඳුම් ඇඳ වෙනවා. ඇඳුම් අචේතනිකයි කය අචේතනිකයි. මම කයට ඇඳුම පෙරවමි කියලා ඇඳුම් දන්නේ නැහැ. මාව ඇඳුමෙන් පොරවනු ලැබුවයි කියලා කය දන්නේ. ධාතුව ධාතු සමූහයක්ම වැසුවා විතරයි. හරියට රෙදි කෑල්ලකින් පොත් ටිකක් වහනවා වගේ. ඒ හින්දා සුන්දර ඇඳුමක් ලැබිලා සතුට වෙන්නත් එපා. අසුන්දර ඇඳුමක් නම් ඒක ගැන දොම්නසක් තියෙන්න අවශ්‍යත් නැහැ. ඔය ආදි වශයෙන් අර කලින් කියපු වාක්‍ය ටික චීවර වෙනුවට ඇඳුම කියලා දාලා මම වෙනස් කරා ඕගොල්ලන්ට ගැළපෙන විදිහට. සකච්ඡකලිත දෙයක් නැහැ නේද? එතන නේද? පැහැදිලි ඇති. ඊළඟට ආධ්‍යාත්මික කයෙහි ඇඳුම් දැරීමේ ස්වභාවය මෙනෙහි කරන්න පුළුවන්.
මේ ඇඟට ඇඳුම් අඳවනවා ඇඳුම් ඉවත් කරනවා ඒ කෘත්‍යයන් මේ කයට මේ වෙලාවේ කරනවා විතරක් නෙමෙයි තව අප්‍රමාණ කයවල් වලට මේ වෙලාවේ ඇඳුම් පෙරවෙමින් තියෙනවා ඒකත් මෙනෙහි කරන්න කියලා තියෙනවා බුද්ධ වචනේ බාහිර කයෙහි ඇඳුම් දැරීමේ ස්වභාවය මෙනෙහි කරන්න එතකොට පේනවා තමන්ගේ අනුන්ගේ කියලා ඒක වෙනස් කරලා ගන්න දෙයක් නැහැ සියලු කයවල් වලට ඇඳුම් අඳින්න වෙනවා කයවල් වලට ඇඳුම් ඇඳීමේ ක්‍රියාවලියක් තියෙනවා ඇඳුම් ගැලවීමේ ක්‍රියාවලියක් තියෙනවා ඒ ඔක්කොම ලෝක ධර්මතා ඇඳුම් අඳින්න නැති කයවලුත් තියෙනවා තිරිසන්නුන්ගේ වගේ ඒක නෙමෙයි මෙතන අතර මිනිස්ස වගේ කොටස ගැනයි කියවෙන්නේ එතකොට කයෙහි ඇඳුම් දැරීමේ උපතක් තියෙනවා කයට ඇඳුමක් ඇඳ වෙනවා නම් ඒකට ධර්මතා ටිකක් හේතු වෙනවා මොනවාද අවිද්‍යා තෘෂ්ණා දෙක හේතු වෙනවා සංචේතනාවක් හේතු වෙනවා සංචේතනාව මාලාවක් ඇතුළම සහ ආහාරය හේතු වෙනවා ආහාරය කිව්වම අර කය විඤ්ඤාති රූපය සහ චිත්තකිරිය වායෝ ධාතු ඒවා ප්‍රයෝගී වෙනවා එතකොට කයෙහි ඇඳුම් දැරීම නැති වෙන වෙලාවක් තියෙනවා නැති වෙන්නත් අර වගේ හේතු ටික නැති වුණාම තමයි එහෙනම් කයෙහි ඇඳුම් දැරීමේ ඉපදීමක් තියෙනවා වෙනසීමක් තියෙනවා යම් තැනක ඉපදීමක් වෙනසීමක් තියෙනවා නම් එතන අනිත්‍ය බව තියෙනවා දුක්ඛ බව තියෙනවා අනාත්ම බව තියෙනවා මෙහෙම මෙනෙහි කරන කෙනාට ඇඳුම් දැරීම් කියන කෘත්‍යයන් කෙරෙන ස්වභාවයෙන් කයවල් තියෙනවා කියලා හොඳට සිහි එළඹෙනවා මෙතන විතරක් නෙමෙයි බාහිරවත් මේ වෙලාවේ එහෙම කයවල් ගොඩකට ඇඳුම් ඇඳවීම සිද්ධ වෙනවා කයවල් ගොඩකින් ඇඳුම් ගැලවීම සිද්ධ වෙනවා එතකොට අන්නේ සිහිය ඉදිරියේදී තවත් සිහිය වැඩෙන්නත් ඉදිරියේදී තව ප්‍රඥාව වැඩෙන්නත් හේතු වෙනවා එතකොට එහෙම අවබෝධ වෙච්ච මහණතෙම එම ක්‍රියාකාරකම් කෙරෙන කයෙන් අනිශ්‍රිතව වෙසෙනවා. ඒ කියන්නේ තමන් කියන හැඟීම, තමන්ගේ කියන හැඟීම, තමන්ගේ වසංගයේ කියන හැඟීම, ඒ ඇඳුම් මැඳීම කියන කෘත්‍යයට ආදේශ කරන්නේ නැතුව ඉන්න හැකි වෙනවා. එතකොට ඒ කය කියන ලෝකෙ කිසිවක් උපාදාන වශයෙන් නොගැනී. මහණෙනි මහණතෙම මෙසේද කයෙහි කාය ස්වභාවය මෙනෙහි කරමින් මෙසේ. එතකොට මේ කායානුපස්සනාවම තමයි. අනේක මහත්මිය අහලා තියෙනවා. සර් ඇඳුම් දැරීම උපාදාන කර ගැනීම තුල ලැබිය හැකි කර්මඵල ආදියද මෙනෙහි කළ හැකි නේද කියලා. ඔව්. උපාදාන කර ගැනීම කියන්නේ මේකේ ප්‍රතිවිරුද්ධ පැත්ත. අපි මේ දැන් උපාදානය අතහැරීම පැත්තට මෙනෙහි කර ගැනීම ඒකේ වටිනාකම් තමයි මෙනෙහි කරේ දැන් අනේක මහත්මිය පෙන්වලා දෙන්න හදන්නේ ඊට ප්‍රතිවිරුද්ධ පැත්ත උපාදාන කර ගැනීම තුල තියෙන අනර්ථය අසාර්ථක බව කර්මඵලය මෙනෙහි කරන්න පුළුවන්ද කියලා මම හිතනවා ඒකත් මෙනෙහි කිරීම හොඳයි කියලා ඒකෙනුත් මේකට මේක කිරීමට තව ධෛර්යයක් තව උපකාරයක් වේවි එවන් පිකෝපිකේ කායේ කායනුපස්සී විහෙරති සර් තෙරුවන් සරණයි මේ අපිට පුළුවන් ද විඤ්ඤාප්ති රූපයයි චිත්ත කිරිය වායුවේ ඇතිවීම නැතිවීම ඒ දෙකත් පුළුවන් නේද සර් පුළුවන් ඔව් ඒ දෙකත් පුළුවන් ඒ ක්‍රියාව ඇතුළත ඉන්නේ සිද්ධ වෙන්නේ නේද දැන් අර ඇඟිලි දිග හැරීම ඇඟිලි ඇකිලීමේදී අපිට ඇතුළෙන් සිද්ධ වෙන ඒ ක්‍රියාව සීකරන්න පුළුවන් අර අපේ චේතනාව අනුව නේද? සීකල යුතුය. චේතනාව අනුව චිත්ත කිරිය වායුව මේ විඤ්ඤාප්ති රූපය ඇවිල්ලා චිත්ත කිරිය වායුව නිසා අපි මේ ඇඟිලි දිග අරිනවා මේ හැකිලෙනවා කියලා අපිට පුළුවන්. ඔව්. එතකොට මේ විඤ්ඤාප්ති රූපය තමන්ගේ නෙවෙයි. ඔව්. වායෝ ධාතුව තමන්ගේ නෙවෙයි කියන අදහස ගන්න ලේසි නේද? ඔව් ඔව් අනිත්‍යයි ඒකත් ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇති වෙමින් නැති වෙනවනේ ඔව් චිත්ත කිරිය ඒකත් ඔව් හරි ඒ මෙනෙහි කිරීම නිවැරදි තෙරුවන් සරණයි සර් තෙරුවන් සරණයි
හොඳයි ඒ ටික තමයි ඒ අර ඇඳුම් ඇඳීම ඇඳුම් පෙරවීම සම්බන්ධයෙන් බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙන කොටස. එතකොට අපව අපි සාරාංශ කරගත්තොත් අර කලින් වගේම කොටසක් නේද? මේ වගේම දැන් මේ අපි අත්පා සෙලවීමට මේ වගේ රූප සටහනකට සාරාංශ කරා වගේම අත්පා සෙලවීම වෙනුවට මෙතන ඇඳුම් දැරීම කියන එක ආදේශ කරොත් මෙතෙන්ට අත්පා හැකිලීම සහ දිගහැරීම වෙනුවට ඇඳුම් ඇඳීම ඇඳුම් ඉවත් කිරීම ආදේශ කරොත් මේ රූප සටහන ඒකටත් හරියන. එහෙම සාරාංශ කරගන්න පුළුවන්. මම මේ තනි රූප සටහන සාරාංශ කරේ ඔයගොල්ලන්ට මතක තියාගන්න ලේසි වෙනවා. හොඳයි. එතකොට මේ භාවනාව තනියම කරන්න වෙයි. මේ වෙලාවේ ඉතින් අපිට ඇඳුම් ඉවත් කිරීම හෝ ඇඳුම් පෙරවීම කරමින් කාලය ගත කරන්න බැරි වෙලාව නිසා ඊට පස්සේ ඒක වෙනම පුරුදු වෙන්න තනියම කලින් වගේම අනික් අයගේ වෙන් වෙලා දැන් අපි අනන්ත වාරයක් ඇඳුම් ඇඳලා ඇති මේ වෙනකොට. හැබැයි අපි සාර්ථකව නෙමෙයි ඒක කරලා තියෙන අසාර්ථක. සප්පාය සහිතව නෙමෙයි කරලා තියෙන අසප්පාය සහිතව. නියමිත නිමිත්ත ගෝචර කරගෙන නෙමෙයි අපි කරලා තියෙන වැරදි නිමිත්ත ගෝචර කරගෙන. ඒක තමයි රෝණේක මහත්මිය කිව්වේ. තණ්හා උපාදාන සහිතව තමයි මේක කලින් කරලා තියෙන එක අනර්ථකාරී. ඒකට කියනවා ඒ තුන්වෙනි කාරණාව අගෝචර කියලා. හතරවෙනි කාරණාව අපි සම්මෝහ සහිතවයි කරලා තියෙන අසම්මෝහ සහිතව නෙමෙයි. ඒ නිසා මෙතෙක් කල ඇඳුම් ඇඳ විදිහ ගැන අලුතෙන් හිතන්න වෙනවා. අලුතෙන් හිතන්න වෙනවා සම්පූර්ණ වැරදියට කරලා තියෙන්නේ. ඒ නිසා සති සම්පජන්න සහිත ඇඳුම් අඳීම මින් ඉදිරියට මං කරන්නේ කියලා අදිෂ්ඨානයක් අද අදිෂ්ඨානයක් හිතේ තියාගන්න ඕනේ. ඉතින් ඒක එහෙනම් තනියම කරන්න මම ඉදිරිපත් කරපු කාරණා ටික ප්‍රමාණවත් කියලා හිතෙනවා. ඒත් ඇඳුම් ඇඳීමේ අන්තිමට අපිට දැනෙන්න ඕනේ ඇඳුම් ඇඳීම පුදුමාකාර දුකක් කියන එක. අනික ඒ දුකේ පුද්ගලික බවක් නැහැ. ඒක මෙතන විතරක් කරන වැඩක් නෙමෙයි. තව අනන්ත ශරීරවලට ඇඳුම් පරවන්න වෙනවා. ඉතින් ඒක මහා දුකක්. සමුදේ වේ පීඩාවක් එතන තියෙනවා. ඊළඟට තේරෙන්න ඕනේ ඒක පීඩාවක් නැතුව කරගන්න විදිහකුත් තියෙනවා. රහතන් වහන්සේලා කරන්නේ එහෙමයි. මොකද නික්ලේශී හිතෙන් කරන්න පුළුවන් ඒක. ඒ සඳහා ප්‍රතිපදාවක් තියෙනවා. ඔන්න ඔය මට්ටමේ ඒ අලුතෙන් ඒ ප්‍රතිපදාව තමයි දැන් මේ හුරු වෙන්නේ කියන හැඟීම අදිෂ්ඨානයේ තියාගන්න ඕනේ. විශේෂයෙන් අවශ්‍ය වෙන්නේ මෙතෙක්කල් කරපු විදිය වැරදි. සම්පූර්ණයෙන්ම මම වෙනස් වෙන්න ඕනේ. මේ අන්තිම කාලේ හරි ජීවිතේ තව පොඩ්ඩයිනේ අපිට තියෙන්නේ. මේ පොඩ්ඩේ හරි මම තනිකරම වෙනස් කරනවා මේ පැවැත්ම මගේ පැවැත්ම කියන අදිෂ්ඨානය තදට හිතට ගමු මේ වෙලාව. නැයි මේ ටික තමයි මතක් කරන්න තියෙන්නේ මේ භාවනාව සම්බන්ධයෙන්. ඊළඟ එක සතිමත්ව ආහාර පාන වැළඳීමේ භාවනාව මයින්ඩ්ෆුල් ඊටින් කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් සතිමත්ව ආහාර පාන වැළඳීමේ භාවනාව. දැන් මම හිතන්නේ මේ වෙනකොට බුදු පියාණන් වහන්සේ මේ කියලා දීලා තියෙන පරියාය සෑහෙන ප්‍රමාණයකට ඔයගොල්ලන්ට දැනිලා ඇති හිතට. ඒ නිසා මට ඉක්මනට කියලා දෙන්න පුළුවන් වෙයි. මෙතන පෙන්නන්නේ අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති. ඒ කියන්නේ බොජුන් වැළඳීමෙහිද පැන්බීමෙහිද ආහාර විකා කෑමෙහිද රස දැනීමෙහිද රස විඳීමෙහිද සම්‍යක් ප්‍රඥාවෙන් ඒ කියන්නේ
ආයිත් මම මතක් කරා සම්‍යක් ප්‍රඥාව කියන්නේ අර චතු සම්පජාන්නේ. සලකා දැනගනිමින් ඒක කරන්නේ වෙයි. කොහොමද කරන්නේ? ඒ තමයි මුලින්ම තීරණයක් ගන්නවා. මේ ආහාර ගැනීම, ආහාර පාන ගැනීම සාර්ථකව සිද්ධ කරන්න ඕනේ. ඒ කියන්නේ බෝධිපාක්ෂික ධර්ම වැඩෙන විදිහට සිද්ධ කළ යුතුයි. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන විදිහට සිද්ධ කළ යුතුයි කියන අදිෂ්ඨානය. ඊළඟට වෙනදා පුරුදු විදිහටම කෙරෙන ගතිය වළක්වන්න ඕනේ. ඒතර වෙනදා පුරුදු විදිහට කෙරෙන ගතිය වළක්වන විදිහේ පරිසරයක් හදාගන්න මේ පුහුණුවයි. සතිමත් ආහාර ගන්න තියෙන බාධා මොනවාද? පරිබෝධ මොනවාද? එක්ව ආහාර ගැනීම කල්‍යාණ මිත්‍ර නොවන ඇත්තටම අනික් අයත් එක්ක එක්ව ආහාර ගැනීම බාධාව පැහැදිලිව. කල්‍යාණ මිත්‍ර පිරිසක් එක්ව නම් ඔන්න ඒ ඒකම කරන අයත් එක්ක ආහාර ගැනීම උපකාරයක්. එහෙම නොකරන අයත් එක්ක ආහාර ගන්න සිද්ධ වෙන එක පරිබෝධයක්. පුහුණු වෙන කාලෙට තනියම කරන්න. පස්සේ අනික් සතිමත් නැති අයත් එක්ක වුණත් ඒක කරා කියලා තමන්ට හිරිහැරයක් නොවී කරගන්න පුළුවන් වෙනවා. ගෝචර කියන්නේ ආහාර ගැනීම තුළ අවශ්‍ය නිමිත්තේ හිත පිහිටුවා ගැනීම සහ හිත පැවැත්වීම. එතකොට කාය අනුපස්සීව කරන්නත් පුළුවන්. නැත්නම් ආහාර රසය මතින් උපදින විඳීම හිත පිහිටවල අනිත්‍ය දුක්ඛනාත්ම උපදවන්න පුළුවන්. එහෙම නැත්නම් දිව සම්බන්ධ චිත්තයන් චිත්ත වීති සිහි කරමින් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ආහාර ගැනීමේදී දිවේ හැම ස්පර්ශයකින්ම පංච උපාදාන ස්කන්ධයක් හටගන්න කියලා මේ ධම්ම කියන එක තමයි ස්කන්ධ ධාතු ආයතන කියලා අපි කියන්නේ. ධම්ම කියන මට්ටම තමන්ට කැමති නම් ස්කන්ධ විදියට කරත හැකි, ධාතු විදියට කරත හැකි, ආයතන විදියට කරත හැකි. ඒක මම අර අනික් එකෙත් ලියලා තියෙනවා. සම්මෝහයකටත් මේ ස්කන්ධ, ධාතු, ආයතන කියලා මේ තුන ඇත්තටම ඒ තුන එන්නේ මෙන්න මේ කොටසට, ධම්මානුපස්සනාවට. ඉතින් ඒකට එකපාරෙන් අමාරු නම් එතන මුලින් කය පිළිබඳ මෙහෙම මුලින් කය සිහි කරලා ඊළඟට වේදනා චිත්ත ඒ අනුපිළිවෙලට යන්න පුළුවන්. ඒතර මේ සම්පජන හතර ආහාර ගැනීම කියන කෘත්‍යයට යොදන්න ඕනේ. ආයිමත් හිතන්න මෙතෙක් කල ආහාර ගැනීම අසාර්ථකයි. සැබෑ සාර්ථක වීම කියන්නේ ආහාර ගැනීමේ තියෙන දුක, ඒකට හේතුව ඒක නිරෝධ කිරීම. ඒක නිරෝධ කිරීමේ ප්‍රතිපදාව අවබෝධය සහිත හිතෙන්නම් ආහාර ගැනීම කරන්නේ ඔන්න සාර්ථකයි කියලා කියත හැකි. දැනට අසාර්ථකයි. ඒ හින්දා අසප්පාය ධර්ම ඉවත් කරමින් හරි නිමිත්ත ගෝචර කරගනිමින් අසම්මෝහ විදිහට මෙනෙහි කරමින් මම ඊට පස්සේ ආහාර ගන්නෙ එන අදිෂ්ඨානයේ හිතේ තියාගෙන කරන්නේ. අපි වෙනද අර මේ භාවනා වැඩසටහනදී අර දිවා ආහාර වෙලාවේ එහෙම පොඩි හඬපටයක් අපි අර අනුරාධපුරේ කරපු කොටස දාන්නේ යන්නේ ඒ කොටසේ ඒ ටික තියෙනවා. ඒ අසම්මෝහ කොටස ඒ හඬපටේ තියෙනවා. ඉතින් ඒක ඒ අනුව ආහාර ගැනීමේදී පුරුදු කරන්න. ඒකත් තනියම කරන්න සිද්ධ වෙනවා. එතකොට අසම්මෝහ මට්ටම හිතට එළඹෙනකොට දැනෙන දේ තමයි මේ ඇතුලේ ආත්මය කියලා කිසිවෙක් ඉඳගෙන මේ කෑම කවනවා එහෙම නෙමෙයි. චේතනා පහළ වෙනවා. ඒ අනුව අවිද්‍යා තෘෂ්ණා පිරිවරාගත්ත චේතනා පහළ වෙනවා. ඒ අනුව චිත්තක්‍රිය වායෝ ධාතුව පැතිරෙනවා ශරීරේ. ඒ අනුව පිඟාන ගන්නවා අතට.
චිත්තගිරි වායෝ ධාතු පැතිරීමෙන් තමයි අතේ පිඟාන පිහිටවා ගන්න. එතකොට ආහාර පිඟානින් ගුලි කිරීම, ආහාර කටට එසවීම, කට ඇරීම, කවුරුවත් මේ යන්ත්‍රයක් දාලා හෝ අහනුවට විවර කරන්නේ නැහැ. බත් පිඩ මුවේ තැබීම, ඊළඟට උඩ දත් වලින් මෝල් ගස් වලින් වගේ යට දත් වංගෙඩි වගේ තියලා කොටනවනේ ආහාර. උඩ දත් මෝල් ගස් වගේ යට දත් වංගෙඩි වගේ කෙටීමේ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඊට පස්සේ දිවෙන් ඒක ආහාර පිඩවල් පෙරලීම, මිශ්‍ර කිරීම කියන ක්‍රියාවල් සිද්ධ වෙනවා. ඔක්කොම අර චිත්ත කිරිය වායෝ ධාතුව සහ කාය විඤ්ඤාති රූප වලින් කරන්නේ. කවුරුත් පුද්ගලිකව කරනවා නෙමෙයි. ඉතින් ඒ විදිහට දිව අග තුනී කෙල මිශ්‍ර වෙනවා, දිව මුල ඝන වූ කෙල ආලේප කෙරෙනවා. යට දත් කියන වංගෙඩියෙන් දිවෙන් හරියට ඒකට පෙරලලා ඒ වංගෙඩියට දාපු, ඒ වගේම කෙල කියන දියරෙන් තෙමපු ආහාර සුණු විසුණු කරලා දානවා, කොටලා දානවා. ඊට පස්සේ කිසිවෙක් මේ පොඩි හැන්දකින් හෝ මහ හැන්දකින් හෝ ආහාර මේ උගුර ඇතුළට දාන්නේ නැහැ. වායෝ ධාතුවෙන්මයි, චිත්තකිරිය වායෝ ධාතුවෙන්මයි කරන්නේ. කාය විඤ්ඤාති රූපේමයි ඒක කරන්නේ. ඊට අදාළ චේතනාව ඉදිරිපත් වෙනවා. ඒ චේතනාව කාගේවත් එකක් නෙමෙයි, කවුරුවත් කරන එකක් නෙමෙයි. අවිද්‍යා තෘෂ්ණාවෙන් හටගන්න ධර්මතාවය. එතකොට උගුරට ඒවා ගියන් පස්සේ උගුර දිගේ ගමන් කරන්නේත් ඒ වායෝ ධාතුවම තමයි උපල්ලහට තෙරපන්නේ. ඊට පස්සේ බඩ ඇතුළට ගියාම බඩ ඇතුලේ ආහාර උණු කරලා පැසවනවා. හරියට උඳුනක් දැල්වලා ගිනි දැල්වලා ආහාර පිස ගන්නවා වගේ එහෙම කෙනෙක් කරනව නෙමෙයි. තේජෝ ධාතුවෙන් තමයි බඩේදී වැඩේ කෙරෙන්නේ ආමාශයේ. ඊට පස්සේ පින්දු පිසුණු දඬුවකින් හෝ යෂ්ටියකින් මේවා බඩවැල ඇතුළට කවුරුවත් ඇනලා ඇතුල් කරන්නේ නැහැ. වායෝ ධාතුවමයි ගෙනියන්නේ. වායෝ ධාතුවමයි එහා මෙහා කරන්නේ, පෙරලන්නේ, කුඩු කරන්නේ, වියලන්නේ, බැහැර කරන්නේ. ආපෝ ධාතුවෙන් ඒවා සිනිදු කරනවා, තෙත් කරනවා, පාලනය කරනවා. තේජෝ ධාතුවෙන් පැසවල දානවා. ආකාශ ධාතුවේ මාර්ගය පෙන්වනවා. ආහාර යන්න ඕනේ මාර්ගය. විඥාන ධාතුව ඒ තැන ප්‍රයෝග දක්වා බැඳ ගැනීම. මම මේ කියමින් යන්නේ ධර්මතා විසින් ධර්මතා උපද්දවීමේ සිද්ධිය. ධර්මතා විසින් තව ධර්මතා ක්‍රියාත්මක කරනවා මිස ඒවට පුද්ගලිකත්වයක් හෝ ඒවා තමන් කෙනෙක් තමන්ගේ කරගෙන කරන සිද්ධියක් නැහැ ආහාර ගැනීමේදී. අන්න එවැනි අවබෝධයක් හිතේ මතුවෙනවා අන්තිමට. ඒක එකක්. අනික බහිද්දා කියන එක අර කලින් මහත්මිය කිව්වා වගේ බහිද්දා කියන එක හරියටම මේ වෙලාවේ ඔය වැඩේ මෙතන විතරක් සිද්ධ වෙනවා නෙමෙයි. අප්‍රමාණ සත්වෝ මේ වෙලාවේ ආහාර ගනිමින් ඉන්නවා. ඒ හැමතැනම මේ ආහාර ගැනීමේ ක්‍රියාවලිය නැත්නම් ඒ සමුදේවය පීඩාව නැත්නම් ඒ දුක මහා පුළුල්ව ලෝකතල පුරා ක්‍රියාත්මක වෙමින් තියෙන දුකක් මේ. ඒකේ කිසිම පුද්ගලිකත්වයක් නැහැ. ඒක ලෝක දුක. ඒකයි ලෝකයේ දුක මත පිහිටලා තියෙනවා කියන්නේ. ඉතින් ඒ දුකට මොකටද මාව ආදේශ කරගන්නේ? මාව ආදේශ වෙන්න ඕනේ දෙයකට කියලා හිතලා කලකිරිලා මෙතෙක්කල් තමන්ව දුකට ආදේශ කරලා දුක් විඳ බව හිතලා තමන්ව එතනින් ඈත් කරගන්න. තමන් කියලා වචනයක්වත් එතෙන්ට දාන්න බැරි මහා සුවිශාල භයානක දුකක් මේ ලෝකේ ක්‍රියාත්මක වෙන්නේ කියලා අනිශ්‍රිත වීමක් සිද්ධ කරන්න ඕනේ. ඔන්න ඒ මට්ටම අපි කියනවා සම්මෝහ සම්පජාන්නේ. මේ තියෙන බුද්ධ වචනේ ආධ්‍යාත්මික කයෙහි ආහාර ගැනීම සිද්ධ වෙනවා. බාහිර කයවලුත් ආහාර ගැනීම සිද්ධ වෙමින් තියෙනවා. එහෙනම් මොකටද ආධ්‍යාත්මික බාහිර කියලා වෙන් කරන්නේ? අප්‍රමාණ කයවල් මේ වෙලාවේ ආහාර ගැනීම වල යෙදිලා ඉන්නවා.
ඒතර ආහාර ගැනීම නිකන් සිද්ධ වෙනව නෙමෙයි. සමුදය ධර්ම ඒ කියන්නේ අවිද්‍යා තෘෂ්ණා සහ අනික් කෙලෙස් පිරිවරාගෙන උපදින චේතනාව ඒ චේතනාව අනුව ආහාර ක්‍රියාත්මක වීම ඔන්න ඔය ප්‍රත්‍ය ටික තමයි මේ ආහාර ගැනීම වල උපත සිද්ධ කරන්නේ. ඒ ප්‍රත්‍ය නැති වෙනකොට ආහාර ගැනීම අවසන් වෙනවා. ඉතින් වය ධම්මන් පස්සේ වගේනේ ආහාර ගැනීම වල නැති වී යාම සිද්ධ වෙනවා. එහෙනම් ඒකත් සමුදය වැය එකට මෙනෙහි කරලා මෙතන තියෙන්නේ පීඩාව, පෙලීම, ඉරිහැරයක්, වදයක්, දුකක් කියලා දුක්ඛ සංඥාව බලවත්සේ උපදින්න ඕනේ ආහාර ගැනීමෙන්. ඉතින් කයෙහි ආහාර ගැනීම වල ඉපදීම වෙනසීම මෙනෙහි කරමින් වාසය කරයි. මෙනෙහි කරනකොට මේ ආකාර 6 මං කිව්වේ ඒකේ සාරාංශෙ මේ දැන් තියෙන්නේ. මේ ආකාර 6ට තමයි මෙනෙහි කරන්න ඕනේ. මේ අනුපිළිවෙලටම කරන්න මේවෙන් එකක්වත් මගහරින්න එපා. මගහැරියොත් භාවනාවේ යම් අඩුපාඩුවක් පස්සේ විද්‍යමාන වෙනවා. ඊළඟට සමුදය වේ ධර්මතාවය අපි කියවනේ. සමුදය ධර්ම අවිද්‍යා තෘෂ්ණා පිරිවරාගත් කෙලෙස් සහිත සංචේතනාව. ඒ සංචේතනාවෙන් තමයි චිත්ත කිරිය වායෝ ධාතුවයි කාය විඤ්ඤති රූපයයි මේ විකීම සඳහා, තල්ලු කිරීම සඳහා, දිරවීම සඳහා, ඒ වගේම ආහාර උරා ගැනීම, ඒ කෘත්‍යයන් ඔක්කොම සඳහා මේ වගේ ප්‍රත්‍ය දෙලයි කෙරෙනවා. එහෙම මිසක් කවුරුවත් කරනව නෙවෙයි. එහෙම භාවනාව දියුණු කරගත්ත කෙනාට බුද්ධ වචනේ මෙහෙම පෙන්නනවා. ආහාර ගැනීම කෙරෙන ස්වභාවයෙන් කය තියෙනවා කියලා හොඳට සිහිය එළඹෙනවා. ඒ සිහිය ඉස්සරහට තවත් සිහිය වැඩෙන්නත්, තවත් නුවණ වැඩෙන්නත් උපකාරයි. අන්න ඒ විදිහට පුහුණු කරගෙන උපකාර කරගත්ත ආනතෙම එම ක්‍රියාකාරකම් කෙරෙන කයෙහි, ඒ කියන්නේ ආහාර ගැනීම කියන ආහාර ගැනීම, දිරවීම ඒ වගේ ක්‍රියාකාරකම් කරන කයෙහි අනිශ්‍රිතව වාසය කරනවා. අනිශ්‍රිතව වාසය කරනවා කියන්නේ පටිනිස්සග්ග සංඥාව වැඩිලා. ඒ කය මගේ නෙමෙයි කියලා, ආහාර ගැනීම මගේ කෘත්‍යයක් නෙමෙයි කියලා දැනෙනවා. මම කරනවා කියලා දැනෙන්නේ නැහැ. මගේ වසඟේ තියෙන කෘත්‍යයක් කියලා දැනෙන්නේ නැහැ. ඒ නිසා ඒ ආහාර ගැනීම කෘත්‍ය සහිත ලෝකයේ කිසිවක් උපාදාන වශයෙන් ගන්නෙ නැහැ. නොඉදිරේ උපාදාන ගෙවිලා යන. මහණෙනි මහානතෙම මෙන්න මේ විදිහටත් කයේ කායානුපස්සීව වාසය කරනවා. එහෙනම් අදත් දිවා ආහාරයේ ඉඳලම වගේ නැත්නම් වළඳන ගිලම්පස වළඳනකොට ඒ වෙලාවත් මේ භාවනාවට ප්‍රයෝජනෙට ගන්න කියලා එහෙම අදිෂ්ඨානයක් අපි හැම දිනම කරමු මේ. හොඳයි. ඊළඟ ටික තනියම භාවනාවට එකතු කරගත යුතු කොටස් නිසා මම ඉදිරිපත් කරන්නම් ක්‍රමවේදය. ඔයගොල්ලෝ ඒවා භාවනාවක් විදිහටම වඩන්න. සතිමත් මලමුත්‍ර පහ කිරීමේ භාවනාව. උච්චාර පස්සාව කම්මේ කියලා පෙන්නනවා. එතෙන්ටත් අර සති සම්පජන්නේ දාන්න ඕනේ කියලා කියනවා. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස. ඒ කියන්නේ මලමුත්‍ර පහ කිරීමේ දුක. මලමුත්‍ර පහ කිරීමේ දුකට හේතුව. මලමුත්‍ර පහ කිරීමේ දුකෙන් මිදීම, මිදෙන මාර්ගය. ඔන්න ඔය ටික අවබෝධ කර ගැනීම සඳහා කියලා අර සාත්තක සම්පජන්නේ මුලින් ඉදිරිපත් කරගන්න. ඊළඟට අසප්පාය ධර්ම ඇඩ් කරන්න ඕනේ. අර කලින් කියපු ටිකමයි මේකේ තියෙන්නේ. දැන් සතිමත්ව මලමූත්‍ර පහ කිරීමට බාධා පලිබෝධ පුළුවන් තරම් ඉවත් කරගන්න. ඉතින් ඒ තියන්නේ එකක් තමයි කලින් සතිමත්ව නොකරපු පුරුද්ද. ඒ පුරුද්ද වීරියෙන් අදිෂ්ඨාන කරලා ඉවත් කරගන්න. ඊළඟට මලමුත්‍ර පහ කරීමේදී ඒ හරි නිමිති අරගන්නවද හිතට? හරි නිමිත්ත දිගටම පවත්ව ගන්නවද?
ඊළඟට මලමූත්‍ර පහ කිරීම ගැන මෙවැනි මෝහය දුරු කිරීමේ සංඥා හිතෙන් උපද්ද ගන්න ඕනේ. ඒ කෘත්‍යය කරන ඒ කෘත්‍යයන් කරන කාලය මහා පුණ්‍ය කර්මයක් කරන කාලයක් බවට තමන්ට පරිවර්තනය කරගන්න පුළුවන්. ඒ වාර සාමාන්‍යයෙන් ශරීරයක් කියලා පිළිකාවක් නේ අපි හදාගන්නේ. එවැනි ශරීරය කියන පිළිකාව උරුම කරගත්තන් පස්සේ අපිට උරුම වෙන දුකේ කොටසක් තමයි මේ මලමූත්‍ර පහ කිරීම. හවුස් කීපින් වැඩ. ඒවත් කෙරෙන්න ඕනේ වැඩ. ඉතින් මෙතෙක් කල් කරලා තියෙන්නේ අසාර්ථක විදිහට නම් අසප්පාය විදිහට නම් අගෝචර විදිහට නම් සම්මෝහ විදිහට නම් අද ඉඳලා කුසල් වැඩි වීම සඳහා ඒ කෘත්‍යයන් ප්‍රයෝජනෙට ගන්නවා කියන අදිෂ්ඨානය තියාගන්නවා. විශේෂයෙන් හිතන්න ඕනේ තැනක් එතන තියෙනවා. ඒ මලමුත්‍ර පහ කරමින් ඉන්න වෙලාවට හිතන්න ඕනේ මලමුත්‍ර පහ කිරීමේ කෘත්‍යයදීලා තියෙන්නේ මේකයි විතරක් නෙමේ, තව අප්‍රමාණ කයවල් මේ ලෝකේ මේ වෙලාවේ මලමුත්‍ර පහ කිරීමේ ක්‍රියාවලිය යෙදලා ඉන්නවා. ඒක නිසා මේක පුද්ගලික දුකක් නෙමේ, සවිස්සාල දුකක් ලෝකෙ තුල තියෙන. ඒ දුකෙන් මිදෙන්න ඕන කියන හැඟීම. ඒක විශේෂයෙන් මතක් කරනවා මලමුත්‍ර පහ කිරීම අජ්ජත් බහිද්දා එකට තමන්ගේ අනුන්ගේ කියලා කයවල් වෙන් කරගන්නේ නැතුව කයවල් වලට තියෙන දුක කියලා තේරුම් ගන්න විදිහට මෙනෙහි කරන්න කියලායි කියන්නේ. ඊළඟට මලමුත්‍ර පහ කිරීමේ සමුදය ධම්ම. ඒ තමයි අවිද්‍යා තෘෂ්ණා පිරිවරාගත් චේතනාව. ඒ චේතනාවට අනුපදින චිත්තක්‍රිය වායෝ ධාතුව සහ කාය විඤ්ඤාති රූප. ඔන්න ඔය කියන ධර්මතාව විසින් මලමුත්‍ර පහ කිරීමේ ධර්මතාවය කෙරෙනවා මිස සමුදය වෙනවා. ඒ හේතුදා ප්‍රත්‍ය ධර්ම පහ වෙනකොට මලමුත්‍ර පහ කිරීමේ කෘත්‍ය අවසන් වෙලා නැති වෙලා යනවා. ඒ හිඳ සමුදය වේ පීඩාව තමයි එතන තියෙන්නේ. අනිත්‍ය බව තියෙනවා, දුක්ඛ බව තියෙනවා, අනාත්ම බව තියෙනවා කියලා මෙන්න මේ හය ආකාර මෙනෙහි කිරීම මල මුත්‍ර පහ කිරීමට ආදේශ කරලා මනස දියුණු කරගන්න ඕනේ. දැන් මේ තියෙන මල මුත්‍ර පහ කිරීමේ ප්‍රත්‍ය. මේ ප්‍රත්‍ය ධර්ම විසින් මල මුත්‍ර පහ කිරීම කරනවා විනා මල මුත්‍ර පහ කිරීමේ කර්තෘ කෙනෙක් පුද්ගලිකත්වය එහෙම දෙයක් නැහැ. ලෝක සම්මුතියේ තිබුණට අපි මේ කියන්නේ ධර්මානුකූලව තේරුම් ගන්නකොට ඒක ලෝක සම්මත සුවිසාල අප්‍රමාණව මේ විලි ක්‍රියාත්මක වෙමින් තියෙන දුක්ඛයක් කියලා දැනෙන්න ගන්නවා. එතකොට කයෙහි මලමුත්‍ර පහ කිරීම වල ඉපැතීම වෙනසීම වැටහෙනවා. එතකොට මලමුත්‍ර පහ කිරීම කෙරෙන ස්වභාවයෙන් කය ඇති බවට මනාව සිහිය ලැබෙනවා. ඒ සිහිය තවත් ඉදිරියේ සිහිය වැඩෙන්නත් තවත් නුවණ වැඩෙන්නත් හේතු වෙලා එහෙම සිහිය නුවණ වැඩිච්ච කෙනා එම මලමුත්‍ර පහ කිරීමේ ක්‍රියාකාරකම් වල අනිශ්චිතව තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒ කායික ක්‍රියාකාරකම් ලෝකෙ කිසිවක් උපාදාන වශයෙන් ගන්න නැතුව ඒ කෘත්‍යයන් සිදු කරන්න හැකි වෙනවා. මොන විදිහට ඒ කොටස අවසන් වෙනවා. මේ විදිහට කයෙහි කායානුපස්සීව ඉන්න පුළුවන් කියලා සඳහන් වෙනවා. එහෙනම් ඒ අදිෂ්ඨානෙත් අද තියාගන්න. අවසාන කොටස සතිමත් ඉරියව් පැවැත්වීමේ භාවනාව. ඒක නම් මම හිතන්නේ ඔයගොල්ලෝ කලිනුත් කරා. ගතේ තිතේ නිසින්නේ සුත්තේ සම්පජානකාරී හෝති කියන. යෑමෙහි, සිටීමේ, ඉඳීමේ, නිදීමෙහි අර හේතු ප්‍රත්‍ය දකිමින් ධර්මතා විසින්ම උපද්දවන අලුත් ධර්මතා මෙතන ක්‍රියාත්මක වෙන්නේ කියලා නුවණින් දැනගනිමින්
ඉරියව් පැවැත්වීම. ඉරියව් පැවැත්වීමේදීත් අර වගේම අර රූප සටහන් ප්‍රයෝජනෙට ගන්න. සතිමත්ව ඉරියව් පැවැත්වීමට තියෙන බාධා පරිබෝධ ඉවත් කරගෙන ඕනේ කරන්න. අලුතෙන් කියලා දෙන දෙයක් නැහැ මේ රූප සටහන මං ඇන්දේ ඒ ඔක්කොටම හරියන්න. ඉතින් ඒකම ආයේ පාවිච්චි කරන්න. එතකොට ඒ ඉරියව් පැවැත්වීම මෙතන විතරක් නෙමේ අප්‍රමාණව මේ වෙලාවේ සිදු වෙන බව ඒ වගේම සමුදේ වේ ධර්මතාවය ක්‍රියාත්මක වෙන බව සිහි කරමින් කරමු. ඉරියව් පැවැත්වීමටත් මේ රූප සටහනමයි හේතු වෙන්නේ. ප්‍රත්‍ය ධර්ම මේවමයි. ඉතින් ඉරියව් පැවැත්වීමේදී මේවා සිහි කරමින් කෙරෙන්න සලස්සන්න. ඊළඟට නිදීමේ සහ අවදිවීමේ භාවනාවක් පුහුණු කරන්න තියෙනවා. සතිමත්ව නිදීමේ සතිමත්ව අවදිවීමේ භාවනාව. අදට වෙලාව අවසාන නිසා අපි අවසාන කොටසත් තව පොඩ්ඩක් ඉතුරුයි. අපි ඒ ටිකත් ඊළඟ දවසේ කරමු. ඊට අමතරව දැන් අද අදිෂ්ඨාන කරපු මේ භාවනා ගෙදරදි කරන්න මේ සතිය පුරාම තදින්ම අදිෂ්ඨාන කරලා ආරම්භ කරලා මං හිතනවා ඔයගොල්ලෝ දැනටමත් කරමින් ඉන්නේ ගොඩක් යම් ගැටලු සහගත තැන් निराකරණය ධර්මානුකූලව निराකරණය කරගන්න තියෙන ඒවා තිබුණා අපි ඒව ලැබෙන සතියේ සාකච්ඡා කරමු ලියලා එවලා තියන්න අපි ධර්මානුකූල විග්‍රහයක් සිද්ධ කරගන්න බලමු අන්තිම හරි මං කිව්වා වේගෙන් වැඩිද දන්නෙත් නෑ නමුත් අර එකම පරියායක් වගේ යන නිසා ඒක තේරුම් ගන්න ලේසි ඇති කියලා හිතලයි ඒ කොටස ටිකක් වේගෙන් කිව්වේ. ඔයගලන්ට අවස්ථාව තියෙනවා අදහස්වලට සාකච්ඡාව අවසන් කරන්න කලින් එහෙනම් තාත්‍යම්ම අදහසක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න අනික් කල්යාණ මිත්‍රයින්ටත් උදව්වක් වෙන විදිහේ තමන් පුහුණු කරගෙන ඉන්න තමන්ගේ අද්දකෙන් තියෙනවා නම් ඉදිරිපත් කළොත් වඩාක් වටිනවා. එහෙනම් අවසන් කරමු විශේෂ ගැටලුවක් ඉදිරිපත් නොවෙන නිසා අපි අවසන් කරමු. ඉතින් සුවිශාල පුණ්‍ය ශක්තියක් මේ ධර්ම සාකච්ඡා වෙනුයි ඒ වගේම භාවනා කුසලයක් සිද්ධ කරා අපි ඒවෙන් එකතු වුණා. එකතු වෙච්ච පුණ්‍ය ශක්තිය අන්නයිගේ ප්‍රයෝජනය පිණිස ඒ අයට බාර දෙනවා. ඒ අය තමන් සතු කරගෙන ඒ ආනිසංස භුක්ති විඳිත්වා නිර්වාණ අවබෝධය පිණිස මට ඒ සසරේ මිදීම පිණිස ඒ දානමය පින්කමත් හේතු වේවා කියලා තමන් කෙරෙහි හිතලා මුලින්ම සම්‍යක් දෘෂ්ටික දෙවියන්ව මේ වෙලාවේ අරමුණු කරන්න. ඒ දේවතාලවල සම්‍යක් දෘෂ්ටික දෙවිවරු ඒගොල්ලෝ ගත කරමින් ඉන්න ජීවිත අරමුණු වෙයි. ගොඩාක් සතුටෙන් ඒගොල්ලන්ව සිහි කරන්න. ඒ මහා පුණ්‍ය ශක්තියක් ඇති දෙවියෝ ඊළඟට සෙසු දෙවියොත් සිහි කරමු. අනිකුත් සියලු දේවතාලවල සියලු දෙවියෝ ඒ වගේම ඉෂ්ට දේවතාවුන් වහන්සේලා ඔක්කොම සිහි කරලා හිතන්න මන් දෙන මේ පින් දෙවිවරු සතුටින් පිළිගනිත්වා ඒ වේ ආනිසංස තමන් සතු කරගෙන ඒ ආනිසංස බලයෙන් තමන්ගේ දිව්‍ය සැප සම්පත්තිය බොහෝ සශ්‍රීක කරගනිත්වා බොහෝ කල් පවත්වා ගනිත්වා
ඊළඟට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගනිත්වා සියලු සසර දුකින් මිදෙත්වා කියලා හිතලා පුණ්‍යානුමෝදනාව දෙවියන්ට සිද්ධ කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මං පරන්ති. දෙවියන්ගේ චිත්ත ප්‍රීතිය තමන්ට දැනෙයි, අරමුණු කරලා සතුට වෙන. එයින් සතුට වෙන දෙවියෝ බුද්ධ ශාසනය, බුද්ධ දේශනා, බුද්ධ ශ්‍රාවකයන් සුරකිත්වා කියලා ප්‍රාර්ථනාවක් එකතු කරගමු. ඊළඟට තමන් නමින් මියගිය ඥාතීන් දෙමාපියන් සිහි කරමු. නමින් මියගිය අනෙක් සියලු ඥාතීන් සිහි කරමු. මේ භවයේ විතරක් නෙමෙයි, මීට පෙර භවයන්හි නමින් මියගිය ඥාතීනුත් සිහි කරමු. සිහි කරලා හිතමු ඒ අයගේ ප්‍රාණකාරයෝ. මන් දෙන මේ පින් මේ වෙලාවේ සතුටින් පිළිගනිත්වා, අනුමෝදන් වී තමන් සතු කරගනිත්වා. ඒ වෙනුවෙන් යම්තා පුණ්‍ය ආනිසංස ඒ අය සතු කරගෙන භුක්ති විඳිත්වා, ඉන්න භවයන් සුඛී සුවපත් භාවයට පත් කරගනිත්වා. එතනින් නවතින්නේ නැතුව මන් දෙන මේ පින් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය ලැබලා සියලු සසර දුකින් මිදෙන්න ඒ ඥාතීන්ගේ ප්‍රාණකාරීන්ට හේතු උපනිශ්‍රේ වේවා කියලා හිතලා පින් දෙමු. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. එය වෙනුවෙන් සිදු කරන්න යෙදිච්ච කුසලයක් ඉතාමත්ම ඉහලින් සිදු කරගන්න හැකි වුණා කියලා ඒ අය ගැන කෙරෙහි සතුටු වෙන්න, පින්දීම ගැන සතුටු වෙන්න. ඊළඟට මෙවැනි කුසල කර්මයන් අපිට සිද්ධ කරගන්න මේ හැම ඉරිදම මුල් වෙන කල්යාණ මිත්‍ර පිරිස සිහි කරමු. බරපැන වලින් සමහර කල්යාණ මිත්‍රයෝ මේ තාක්ෂණයට දායක වෙනවා, තවත් සමහර අය තාක්ෂණික උපකරණ එවලා දායක වෙනවා, තව සමහර අය සංවිධානාත්මක ශක්තියෙන් දායක වෙනවා, තව සමහර අය සහභාගී වීමෙන් දායක වෙනවා. ඒ විදිහට බොහෝ දෙනා දායක වෙන පුණ්‍ය කර්මයක්. ඒ ගැන ගොඩාක් සතුටක් මුලින් උපද්දමු. උපද්දලා එවැනි පහසුකම් අපිට සලසන ඒ පිරිස හැම දෙනාට උතුම් නිර්වාණ අවබෝධයෙන් නොපමාව ලැබේවා, අප කළ පින්ද අනුමෝදන් වේලා නිර්වාණ අවබෝධයෙන් නොපමා වේවා කියලා ඒගොල්ලන්ට පුණ්‍ය අනුමෝදනා කරමු. ඊළඟට සියලු ලෝකවාසී සත්වයෝ සිහි කරමු. අප්‍රමාණ සත්වයෝ අරමුණු වෙයි. හිතන්න මේ සත්‍ය අතරින් කැමතිතාක් සත්‍යෝ පින් ලබන්න කැමති, මේ වෙලාවේ මන් දෙන මේ පින් සතුටින් බාරගනිත්වා, අනුමෝදන් වෙලා තමන් සතු කරගෙන යානිසංස භුක්ති විඳිත්වා, ඉන්න භවයන් සූපත් කරගනිත්වා, චතුරාර්ය සත්‍ය අවබෝධය ලබත්වා කියලා සියලු සත්වෙන්ට පුණ්‍ය අනුමෝදනා කරමු. ඒ මහා දානමය පින්කම අවසානයේදී හිතමු අද දවසේ මේ රැස් කරගත් සුවිශාල කුසල ශක්තිය සසර ගමන් කරමින් ඉන්න මේ දුක් විඳින තමන් කියන මේ සත්වයාට ඉතා ඉක්මනින් චතුරාර්ය සත්‍ය ලැබලා මුළුමහත් භයානක සසර දුකෙන් මිදීම පිණිසම මේ කුසල ශක්තිය හේතු උපනිශ්‍රේ වේවා කියලා තමන් කෙරෙහි නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කරමු. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුජ්ජතු. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුජ්ජතු.
idamme punya kamang asavakya vang hotu sabba dukkha pamuccatu mangating sidu yam tak pin tiyenada me welave ipin kalyana mitra ogulla hama denata anumodan karanawa satutin anumodan vetwa utum chaturari satya labatwa kila prarthana karanawa nirvana bodhi labatwa kila prarthana karanawa tiruvan sarnai pinnat kalyana mitra hama denata sadu 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 තිරුවන් සරණයි සර්. තිරුවන් සරණයි සර්. තිරුවන් සරණයි සර්. තිරුවන් සරණයි. තිරුවන් සරණයි සර්. තරම සර් මේ වගේ ඉරියාපත භාවනාවත් සම්පජාන භාවනාවත් මේක සාමාන්‍ය දෙයක් මොකටද මේක තියෙන්නේ කියලා නිකන් ඔය කියව මිසක් මෙච්චර ගැඹුරු දෙයක් වොම සිම්පල් විදියට අපිට අවෝදේ පිණිස ඔබතුමා හරි ලස්සන දෙයක් කියා දීම ගැන ඔබ වහන්සේට අනන්ත පින් දෙනවා. ඔබසේගේ ඔබතුමාත් ඔබතුමාගේ පවුලයාටත් මහා නිර්වාණ අවෝදේ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු 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 අනුමෝදන්. සාදු සාදු.